සුබ සන්ධ්‍යාවක්. බ්‍රහස්පතින්දා රාත්‍රිය දේශපාලනය පිළිබඳ උනන්දුවන්නන්ගේ රාත්‍රිය. අපක්ෂපාතීව සිටිමින් ජන බලය වෙනුවෙන් මාධ්‍ය සතු බලය කැප කරමින් බ්‍රහස්පතින්දා රාත්‍රියයේ වැඩිම පිරිසක් නරඹන සජීව දේශපාලන සංවාදය අරමන්නටයි මේ සූදානම. මේ බලය සජීව දේශපාලන සංවාදය. පිල් මාරු සහ අලුත් මුහුණු සමගින් පළාත් සභා මැතිවරණයේ පෙරමග උණුසුම් වෙලා මේ උණුසුම සමගින් අද දවසේ බලයේ දේශපාලන නියෝජනය කෙසේ විය හැකිද? හිතවතුනි හඳුනාගනිමු බලයේ දේශපාලන නියෝජනය. ආරම්භය මගේ දකුණු අන්තයෙන් සුපුරුදු ආකාරයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් උතුම්. එසේනම් අද දවසේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රථම නියෝජනය කවුරුන් විය හැකිද? මෙන්න හඳුනා ගන්න. හිටපු එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී වර්තමාන එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා අපේක්ෂක ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඊළඟට හඳුනාගන්නේ විපක්ෂයේ මීළඟ නියෝජනය. විපක්ෂයේ නියෝජනය කරමින් දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක වර්තමාන එක්සත් ජාතික පක්ෂ සමාජික ජස්ටින් ගලප්පති මහතා. හොඳයි, මෙන්නත් දවසේ බලයේ අවසන් දේශපාලන නියෝජනය. දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඩී.වී. උපුල් මහතා. හොඳයි, හිතවතුනි දේශපාල නියෝජනය සූදානම්. මේ නියෝජනය සමගින් අපේ මාතෘකාව කුමන දෙසකට යයිද කියන කාරණය ඔබට ඉඟියක් ලැබිලා හමාරයි. නමුත් අප රූප පෙළකින් තවදුරටත් ඒ ඉඟිය තහවුරු කරගන්නවා. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා ඉදිරි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කරලා මා වෙනුවෙන් සහයෝගය දුන්නු ජනතාවට සේවය කිරීමේ අරමුණ නැවත මං එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණේ. පක්ෂය ඇතුළේ ඉඳන් පක්ෂ විනාශ කරන්නට වඩා හොඳයි කරුණාකර තමන් කැමති හොඳ සාක්ෂියට එකඟ අන්න එතෙන් යන එක. පුජ්‍යලෙක් දෙන්නේ කිහිමෙ වුණා කියලා එක්සත් ජාතික පක්ෂේ නැතු වෙන්නේ නැහැ. ওই පහේ හයේ පන්ති ළමයට ප්‍රශ්න පත්‍රයකට දැම්මොත් පණින්න සත්තු ජාතිය නම් කරන්න කියලා දැන් පුංචි එවුන්ගේ ඔළුවට එන්නේ පණින්නේ කවුද? දේශපාලනඥයෝ. දකුණු පළාත් සභා මැතිවරණය පෙනිපෙනී තියෙන්නේ. දැන් අපේ ලයිස්තුව ඉරලා බස් එක ෆුල් ලෝඩ් ෆුඩ් බෝඩ් එකේ තමයි දැන් යන කට්ටිය නැග ගන්නෙ. ගාල්ලේ වෙඩි කාපු එකයි වෙඩි තියපු එකයි දෙන්නම එක බස් එකේ දැන් නගින හදන්නේ. ඊට ඉස්සර වෙලා මුතු හෙට්ටිගම රත්තරන් ගැන කියපුවා ඇහුවනම් රිදී ඇදගෙන රත්තරන් තියා පණුවෙක්වත් ඒ පැත්තට යන්නේ නැහැ. තව කීප දෙනෙක් කියනවා දැන් රත්තරන් ඔක්කොම අපේ ළඟ. අලුතර රත්තරනුත් අපේ ළඟ, ගාලේ රත්තරනුත් අපේ ළඟ, මලකඩ කහපු යකඩ ගෑල්ලෙක් විතරයි එක්සත් ජාතික පක්ෂයේ තියාගෙන ඉන්නේ. ඔය වගේ අසුභවාදී කතා කියන්න එපා. අපි වගේ හොඳ බුලට් ටිකක් ඉන්නවා පාර්ලිමේන්තුවේ දැකලා නැහැ. මරාගෙන වරනවා ආවොත් එහෙම. ඔන්න තමුන්නාශලාට දැන් අපි කසේ බාර දීලා තියෙනවා. තමුන්නාශලා හොඳ තක්ෂේරුවක් කරන්න. පිල් මාරු සමගින් පළාත් සභා මැතිවරණය පෙරමග පැමිණ තිබෙන මොහොතක අප මාතෘකාව දකුණු පළාත් සභාවේ ජය කාටද කියන මාතෘකාව ඔස්සේල් දවසේදී බලය සජීව දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන්න සූදානම්. 0112444555 තිරයේ දිසන දුරකථනාංකය 0112444555 දුරකථනය ඔස්සේ ඔබටත් පුළුවන් පැමිණ සිටින දේශපාලන නියෝජිතයන්ට ඔබගේ ප්‍රශ්න යොමු කරන්නට, ඔබට පුළුවන් පිල් මාරු ගැන අහන්නටත්, ඇයි මේ තීරණ ගත්තේ කියන කාරණා ගැන අහන්නටත් පුළුවන්. නවතත් මතක් කරන්නම් 0112444555 දුරකථනය. දෙවන සංවාදාත්මක වටේ සිට ඍජුව කෙටියෙන් ඔබේ ප්‍රශ්න යොමු කරන්නට ඔබට අවස්ථාව තිබෙනවා. හොඳයි, එසේනම් සූදානම් අප අරවන්නට අද දවසේදී බලයේ දේශපාලන සංවාදය දකුණු පළාත් සභාවේ ජය කාර්ද කියන මාතෘකාව ඔස්සේ අපි මුලින්ම ආරාධනා කරන එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් බන්දුලාල් බණ්ඩාරගොඩ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමාට අරඹමු බලයේ සංවාදය අද දවසේ. බොහොම ස්තුතියි සුදේව. මම මුලින්ම හිරු මාධ්‍ය ආයතනයටත් විශේෂයෙන්ම බලය දේශපාලන වැඩසටහනටත් මගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. අපි බොහොම ආසාවෙන් බලන මේ වැඩසටහනක් මේ බලය දේශපාලන වැඩසටහන. කෙසේ හෝ මේ වැඩසටහන බලන්න අපි වෙලාවෙන් කරගන්නවා. ඒකත් කියන්න ඕන මුලින්ම. ඒ නිසා මේ මගේ ස්තුතිය ප්‍රදානය කරනවා ප්‍රථමයෙන්ම අපිට කරපු ආරාධනය ගැන. දැන් සුදේව අපි මාතෘකාවට පිවිසුනොත් එහෙම මේ පළාත් සභා මැතිවරණය කොහොමද අපට වැදගත් වෙන්නේ කියලා, දකුණු ජනතාවට වැදගත් වෙන්නේ කියලා සුවිශේෂයෙන් කියන්න අවශ්‍යයි. දකුණු පළාතෙන් තමයි පොදු ජන එක්සත් පෙරමුණ, අද එක්සත් ජනතා නිදහස් සන්ධානය බවට පත් වෙලා තිබෙන පොදු ජන එක්සත් පෙරමුණ තමන්ගේ මුල්ම දේශපාලන ජයග්‍රහණය ලබා ගත්තේ. ඒ දකුණු පළාත් සභාව 1994 අතුරු මැතිවරණය.
මම මේ මැතිවරණ තරං කරපු කෙනෙක්. එතකොට මේ ජයග්‍රහණ ඉදලා දැන් අවුරුදු 20ක් දකුණු පළාත් සභාව මේ කණ්ඩායමක් එකම කණ්ඩායමක් පාලනය කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා නම වෙනස් වුණත් එකම පිරිසක් තමයි මේ දිගට පාලනය කරන්නේ. දැන් අවුරුදු 20ක් මේ පළාත් සභාව එකම කණ්ඩායමක් පාලනය කරලා මොනවද මේ අය මුලින් කියපු දේවල් අද වෙලා තියෙන්නේ කියන එක තමයි මේ පළාත් සභාව මැතිවරණයේ දකුණු ජනතාවට ආපහු හැරිලා බලන්න තියෙන්නේ. ඒ නිසා මට හොඳට මතකයි සුදේව 994 දකුණු පළාත් සභාව මැතිවරණයේ අතුරු මැතිවරණේ පවත්වද්දී එදා ප්‍රධාන ඇමති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වුණේ අමරසිරි දොඩංගොඩ මැතිතුමා. අමරසිරි දොඩංගොඩ මැතිතුමා දකුණු පළාතේ ජනතාව විසරහා සුවිශේෂ වැඩපිළිලක් සුවිශේෂ ප්‍රතිපත්ති මාලාවක් තිබුවා. එතුමා මොනවද ඇවිල්ලා කිව්වේ? ඒ ආණ්ඩු වෙනස ඇති කරන්නත් ඒ පළාත් සභාව මැතිවරණේ එතුමා දකුණු ජනතාව විසරහා දීපු පොරොන්දු බලපෑව සුදේව. එතුමා එදා මොනවද කිව්වේ? දකුණු පළාත් සභාව ඡන්දෙට ඇවිල්ලා ඒ එනකොට එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන් මේ පළාත් සභාව පටන් ගත්තේ 87 ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක 88 ඉඳලා බොහෝම දුෂ්කර කාලයක් ගෙවලා තිබුණේ දකුණු පළාත් සභාව එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභාව. මොකද පොදු දේපළ හුඟක් විනාශ වෙනවා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියෙනවා, ගොඩනැගිලි ගිනි තියෙනවා, පළාත පාලනය කරගන්න අපහසුයි, පොදු සම්පත් විනාශ වෙද්දී විශාල සංවර්ධනයක් එදා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභාව දකුණේ කරලා තිබුණා. දැන් බලන්න සුදේව දකුණේ ගත්තොත් එහෙම රුහුණ විශ්වවිද්‍යාලය, රුහුණ සිමෙන්ති කම්හල, එවැගේම ලුණුගම් මෙහෙර ව්‍යාපාරය, කොග්ගල වෙළඳ කලාපය, එවැගේම කර්මාන්ත ශාලා 200 වැඩසටහන යටතේ බොහෝ ප්‍රදේශවලට ග්‍රාමීය ප්‍රදේශවලට කර්මාන්ත ශාලා, නිල්වල අධ්‍යාපන විද්‍යාපීඨය, මේ වගේ දේවල් කරාපිටිය රෝහල, රැකී රක්ෂා විශාල වශයෙන් බිහිවෙන වැඩසටහන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා කළ තිබුණේ දකුණේ. ඒ කළ තිබුණත් පොදුජන එක්සත් පෙරමුණ එදා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය කරපු විවේචනවලට දකුණේ ජනතාව යුදෙයට බලය දුන්නා. මොනවද කිව්වේ? 25 වැදෑරුම් වැඩසටහනක් ඉදිරිපත් කරා. එදා කිව්වා අමරසිරි දොඩංගොඩ මැතිතුමා, මේ දකුණු පළාතට අපි මේ කොකා කෝලා, පැන්ට, ස්ප්‍රයිට්, ඔය ප්‍රටබීම වර්ග මේවා ගේන්නේ නැහැ කියලා කිව්වා. අපි මේවා බෙන්තර පාලනේ ගහට තල්ලු කළා දානවා කියලා කිව්වා. ඒ වෙනුවට දෙනවකුව පළතුරු බීම, එල කිරි මේවා තමයි දෙනවකුවේ. හැම ගෙදරකටම දෙනවකුව මේ එල එල හරකේ කිරි බොන්න. ඒ විතරක් නෙමෙයි, එදා කිව්වා කර්මාන්ත ශාලා සුලභ කරනවා කිව්වා, රැකී රක්ෂා බිහි කරනවා කිව්වා. මේ රට වටේම මහමුද තියේදී දකුණු පළාතෙත් අපේ පළාත වටේ මහමුද තියෙනවා කියලා කිව්වා. අද දීවර ඇමතුමා අපේ පළාත් සභාවේ ඇවිල්ලා ඉන්නේ කොහොඳයි මේ විවාදෙට. එතුමා මොනවද කිව්වේ දොරංගොඩ මැතිතුමා? අපි ටිම්මාළු ගේන්නේ නැහැ කිව්වා දකුණු පළාතට. ටිම්මාළු ගෙන එනවා වෙනුවට අපි ටිම්මාළු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා දකුණු ඇති කරනවා කිව්වා. ඒ විතරක් නෙමෙයි, ගාලු වරාය දිනු කරනවා කියලා කිව්වා. අද මොකද්ද වෙලා තියෙන්නේ? ගාලු වරායේ 94 ගොඩබාපු ටොන් ගන්නමයි අදත් ගොඩබාන්නේ. ආදර්ශ පාසල් ඇති කරනකොට කොට්ටාශයකට එකක් වෙන්න, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට එකක් වෙන්න. හැබැයි අද පාසල් 200ක් විතර වහලා දාලා මේ පළාත අවුරුදු 20ක් විතර පාලනය කරනකොට. ඒ විතරක් නෙමෙයි, තවත් විනාඩි කාලයක් තියෙන පුතුමා. ඒ විතරක් නෙමෙයි සුදේව, බොහෝ කාරණා අතරේ අපේ දකුණේ විශාල කාන්තාව පිරිසක් විදේශගත වෙලා හිටියා. එදා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තමයි මේ කාන්තාව විදේශගත වෙන ඒ ආර්ථික ක්‍රමයේ ඇති කරේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. 77 අපි පාලන බලය ගන්නකොට මේ රටේ රැකියා වියුක්තිය 124ක් විතර විරැකියාව. ඒ නිසා අපිට සිද්ධ වුණා එවැනි ආර්ථික උපාය මාර්ග වලට යන්න. හැබැයි මොනවද දොඩංගොඩ එමුතුමා කිව්වේ? අපි කාන්තාවන්ට මේ අම්මලට රට යන්න, රට ගිහිල්ලා අනුන්ගේ ගෙවල් වල මේ කුලී වැඩ කරලා මේ සල්ලි හොයන ක්‍රම අපි නැති කරනවා. අපි මෙහි රැකී රක්ෂා ඇති කරනවා. අම්මලට දරුව හදාගෙන දකුණ ඉන්න පුළුවන් අභිමානවත් දකුණක් මෙහි කරනවා කියලා කිව්වා. දකුණු පළාතේ මේ සුදේව අද වෙනකොට කර්මාන්ත විදුලිය පරිභෝජනේ වැඩි වෙලා නැහැ. අද මෙගා කිලෝවොට් පැය 10කට වඩා වැඩි වෙලා නැහැ. අත්ත වශයෙන්ම 94 ඉඳලා ගත්තොත් මොකද්ද ඒකෙන් කියන්නේ? ඒකෙන් කියන්නේ මොකද්ද? කර්මාන්ත ශාලා මොනවත් අලුතෙන් ඇති වෙලා නැහැ සුදේව. රැකී රක්ෂා බිහි වෙලා නැහැ. අද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙලා තියෙනවා ඇමතිට රැකියා 508යි මට 1යි කියලා පළාත් සභාව ඉස්සරහා වාඩි වෙලා උද්ඝෝෂණ කරන්න. එහෙම අවුරුදු 20ක් පාලනය කළා මේ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට අද කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන හැම. හොඳයි, සාකච්ඡාව ආරම්භ කරන්නට කටයුතු කරේ බඳුලාල් බණ්ඩාරිගොඩ හිටපු මන්ත්‍රීතුමා, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හිටපු මන්ත්‍රීතුමාට අවස්ථාව. මෙහෙම කියන පැත්තකට ඒ පැත්තෙන්ද ආවියයි ඒ ප්‍රශ්නෙත් එක්ක මාතෘකාවට පිවිසෙන්න ආරාධනා කරන ඔබතුමාට. මම ඉස්සෙල්ලම බොහොම ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍ය ආයතනයට, එවැගේම බලය වැඩසටහනට, අපි වගේ තරුණයන්ට ආරාධනා කළා මේ වගේ වැඩසටහන සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව. මම හිතන්නේ
අපේ රටේ දකුණු පළාත් සභාව ගැන අපි කතා කරේ අපි දකුණු පළාත් සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරු නියෝජනය කරන ඇමතිවරු හිටියේ මේ පිරිස සිල් දෙනාම දකුණු පළාත් සභාව. ඉතින් මම හිතන්නේ අපි දකුණු ජනතාව හැටියට අපි හොඳින්ම මේ මැතිවරණයේ දිහා බැලුවාම මේක පළාත් සභාවේ කරපු වැඩ ගැන එහෙම පළාත් සභාවේ කරන්න ඉන්න වැඩ ගැන කතා කරනවට වඩා අපි දකුණු ජනතාව හැටියට ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඒ ජයග්‍රහණය තමයි ජනාධිපතිතුමාට අතිගරු ජනාධිපතිතුමාට අපි බලය ලබා දුන්නේ. අතිගරු ජනාධිපතිතුමනි රස්සාත් එපා කන්නත් එපා මුකුත් එපා පුළුවන් නම් අපේ රට නිදහස් කරලා දෙන්න කියලා. මේ රුදුරු ශස්ත්‍රවාදී අරගලෙන් අපේ රට මුදා දෙන්න කියලා. අතිගරු ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය ඇති කරන ගමන් ආයතන ආරම්භ කරන ගමන් මේ රටේ 30 වසරක තිබ්බ ඒ කුරු යුද්ධය නිමා කරා. මොකද ඒකේ හොඳටම අද්දකීම් ලැබූ රාජකාරී කරපු සොල්දාදුවෙක් මම. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රාජකාරී කරපු නිලධාරියෙක් හැටියට මම දන්නවා. රටේ තිබ්බ 30 වසරක යුද්ධය නිමා කරපු ඒ අතිගරු ජනාධිපතිතුමන් සමග ත්‍රිවිධ හමුදා පොලිසිය රණවිරුවන් මේ වෙලාවේ මානව හිමිකම් උල්ලංඝනය කරා කැඩුවා කියලා ජාත්‍යන්තරෙන් චෝදනා කරමින් නගන අවලාදවලට පිළිතුරු දෙන්න හොඳම තියෙන මැතිවරණ තමයි මේ මැතිවරණ. මොකද අපි බඩගෝස්තර දේශපාලන බඩගෝස්තරවාදී දේශපාලනයේ නියැලෙන්නේ නැතුව ඇත්තටම ශ්‍රී ලංකාවාසී පුද්ගලයන් හැටියට සිංහලුන් හැටියට අපිට මෙහෙම සංවාදයකට ඇවිල්ලා කතා කරන්න මෙහෙම සංවාදයකට ඇවිල්ලා වාද විවාද කරන්න නිදහසේ අපිට පැයෙන් දෙකෙන් මේ කොළඹට ඇවිල්ලා කතා කරන වාතාවරණය ලැබුණේ අතිගරු මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව නිසා. අද ලැබපු නිදහස පාවිච්චි කළා තමයි අපි මේ මාධ්‍යත් අද කතා කරන්නේ. අද ලැබපු නිදහස නිසා තමයි අපි මේ රිසිසි ඇවිල්ලා මෙතන කතා කරන්නේ. එහෙම ලැබපු නිදහසට වැටකටළු දාන්න සීමා මායිම් දාන්න ඇමරිකාව ප්‍රමුඛ සුදු ජාතික බලවේග සූදානම් වෙන වෙලාව අපි මේ වෙලාවේදී කළ යුත්තේ පළාත් සභාවක් හැටියට දකුණු ජනතාව හැටියට අපි ජනාධිපතිතුමාගේ ඉල්ලපු ඉල්ලීම එතුමා ඉෂ්ට කළ දුන්නු නිසා අපි එතුමාගේ එවැගේම ත්‍රිවිධ හමුදාවේ ඒ යුද අධිකරණයට එහෙම නැත්නම් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයට ගෙන යෝජනා පරාජය කරන්න අපි රටේ ජනමතයක් ගොඩනැගීවි. තවත් විනාඩියක් තියෙනවා ඔබතුමාට. ඉතින් ඒ වගේම තමයි මේ රටේ බන්දුලාල් බණ්ඩාරගල මන්ත්‍රීතුමා මොනවා කිව්වත් අද කොළඹට ඇවිල්ලා ෆොටෝ එකක් ගහලා යවන්න පුළුවන් එංගලන්තේ ඉන්නවා කියලා. හන්දාඩේ වල කොළඹට ඇවිල්ලා ෆොටෝ එකක් ගහලා යවුවා නම් එහම අපි එංගලන්තේ ඉන්නවා කියලා හිතන්නේ. අද රට සංවර්ධනය වෙලා තියෙනවා. මම්මාව දියුණු වෙලා තියෙනවා. රටේ අධිවේගී මාර්ග ගුවන් තොටුපළවල් වරායවල් නිර්මාණය වෙලා අද රට සංවර්ධනය වෙච්ච මොහොතක් අපි කතා කරන්නේ. ඒක නිසා රටේ අද උපාධිධාරීන් බෝකු ගානේ පාරම් ගන්න උපවාස කරන්නේ රැකිය ආරක්ෂා දීලා තියෙනවා. ඉතින් අපිට ආණ්ඩුවක් පත් වුණු ගමන් එහෙම නැත්නම් රජයක් කරනකොට යුද්ධයක් නිමා කරපු ජනාධිපතිතුමාට සර්වබලධාරියා හැටියට මං හිතන්නේ එතුමාට බෑ මේ ඔක්කොම එක විනාඩියෙන් දෙකෙන් අවුරුද්දෙන් මේ වැඩකටයුතු නිමා කරන්න. අපි අවසන් කරමු. එතුමා අද මේ ලැබපු යුද ජයග්‍රහණයත් එක්කම රටේ සංවර්ධන කටයුතු එහෙම කරගෙන යන අතරතුර රැකී ආරක්ෂා කර්මාන්ත ආයතන අරඹන මේ වැඩපිළිවෙල එතුමා ඉදිරියට ගේනවා. ඉතින් දැනටත් දකුණු පළාත් සභාව හැටියට මේ වෙද්දිත් අපි විශාල වැඩ කොටසක් ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා තමයි දකුණු පළාත් සභාව හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් නිදහස් සන්ධානයේ වැඩ කරපු නිසා තමයි පවත්වපු සෑම මැතිවරණයකින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කරේ එක මැතිවරණ එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය කරේ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් නොවුණු මැතිවරණය අනිකුත් සියලු මැතිවරණ ආණ්ඩුව ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා රටේ ජනතාවට දකුණු ජනතාවට විශ්වාසයි. අවසන් කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ මේ ආණ්ඩුව මේ දකුණු පළාත් සභාවේ නියෝජනය කරන ආණ්ඩු පක්ෂ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා කියන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා තමයි මේ කතා කරේ. ජස්ටින් ගලප්පත්තේ හිටපු මන්ත්‍රීතුමා හිටපු ප්‍රධාන සංවිධායකතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට ආණ්ඩුවෙන් නැවතත් එක්සත් ජාතික පක්ෂයට ඒ ගමන ගැන සහ
අපි මාතෘකාව පිළිබඳව. බොහොම ස්තුතියි අද දිනේ මේ බලවැර සරහන්ට ආරාධනා කිරීම පිළිබඳව සියස හිරු ආයතනයටත් සුදේ මහත්මයටත් ඒ වගේම අපේ මේ බලවැර සරහන් නරඹන අපේ ප්‍රේක්ෂකයන්ටත් අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද ගන්න කැමැති. මම හිතන්නේ පළාත් සභා මැතිවරණය ගැන කතා කරනකොට මේක පිහිටුවීමේ මූලික අරමුණ ගැන කල්පනා කරන්න ඕන. උතුරු රැගෙනගිරිය ජනතාව මේ රටේ ඉල්ලුවේ තමන්ගේ ප්‍රදේශ දියුණු කරගන්න තමන්ට බලය දෙන්න කියන අරගලයක් කරා. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි 1987 නොවැම්බර් 14 වෙනිදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කළා 13 වෙනි සංශෝධනය කියලා. ඒක තමයි පළාත් සභා පිහිටුවීම පිළිබඳ පනත. එදා පළවෙනි පළාත් සභා මැතිවරණය 1988 ජුනි මාස 9 වෙනිදා පැවතුණා. ඒ මැතිවරණය මම හිතන්නේ ලංකා ඉතිහාසයේ ඉතාමත් වැදගත් මැතිවරණයක්. මොකද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ජනතාව තෝරා ගැනීමේ ඡන්දයකදී ඡන්ද ඉල්ලන්නටත් මරණය දෙන්නටත් මරණය කියපු යුගයක්. එදා අපේක්ෂක සොයා ගැනීම අමාරු. එවන් යුගයක තමයි මම පළමු පළාත් සභා මැතිවරණ ඉදිරිපත් වුණේ. එදා පළමු පළාත් සභාවේ මහා මාර්ග විදුලි බල ඇමතිවරය හැටියට කටයුතු කරා. එදා ඉඳා පුරා වසර මේ දක්වාම පළාත් සභා මැතිවරණ 6කට ඉදිරිපත් වුණා. මේ පැවැත්වෙන 7 වෙනි පළාත් සභා මැතිවරණ. ඒ හැම එකකෙම ජයග්‍රහණය කළා. ඒ අතරතුර කාලයේදී මම අවුරුදු දෙකම ආරම්භන පාර්ලිමේන්තුවත් නියෝජනය කළා. ඉතින් පළාත් සභා ඉතිහාසයේ කාලය තුල විවිධ කැපවීම් පක්ෂ වෙනුවෙන් කරා. පක්ෂයේ විවිධ අවස්ථාවලදී විවිධ කටයුතු සම්බන්ධ වුණා. විශේෂයෙන් බෝධම විශ්වවිද්‍යාලයේ සමයේ ඉඳලම පක්ෂයේ රැපකපල කටයුතු කරපු කෙනෙක් හැටියට විවිධ අවස්ථාවලදී අපේ පක්ෂයට විවිධ නායකවන්ගේ සම්ප්‍රාප්තිය සමග විවිධ අසාධාරණට ගොදුරු වෙච්ච කෙනෙක්. එවැනි අවස්ථාවක් අතරේ මම විශාල කැපවීම් කර විශේෂයෙන් වයඹ පළාත් සභා මැතිවරණයට ගිහිල්ලා විශාල කරදරවලට පත් වෙච්ච කෙනෙක්. ඉතින් එවැනි කෙනෙක්ට යම් යම් අසාධාරණ වීමේදී විශේෂයෙන් සිත් ඇවුලට පත් වීම සාධාරණයි. අනේ එවැනි අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාවේදී විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ බහුතරයේ ඉල්ලීම මතත් විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා මේ රටට කරපු සේවය ගැන සලකලා එතුමා ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීම කියන විශ්වාසයක් මත බොහෝ දෙනාගේ ඉල්ලීම පිට වත් මගේ බලවත් අකමැත්ත මත මම එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වුණේ විශේෂයෙන් ජනතා බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව. මොකද විවිධ අය විවිධ දේශපාලන පක්ෂ මාරු කරනවා. පළවෙනි පක්ෂ මාරුව සිදුනේ එදා 50 දශකේ අපේ කීර්තිමත් නායකයන් වන SWR.D. බණ්ඩාරනායකතුමත් වර්තමාන ජනාධිපතිතුමාගේ පියා DA. රාජපක්ෂ මහත්මත් ප්‍රථමයෙන් මේ පක්ෂ මාරුව ආරම්භ කරා. ඒ පක්ෂ මාරුව ආරම්භ කරන එක එක්තරා විදිහක හොඳයි කියලා කෙනෙක්යි මගේ විශ්වාසය. මොකද ජනතාවට ජනතා අපේක්ෂාවන් ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒ රජය වෙනස් කිරීමේ හැකියාව ජනතාවට තියෙන්න ඕන. අපි දේශපාලනඥයෝ හැටියට විවිධ හේතු නිසා පක්ෂ මාරු කරනවා. සමහර අය තවත් විනාඩි කාලයක් තියෙනවා මතක. සමහර අය විවිධ තන්ත්‍ර ලබා ගැනීමේ අරමුණින් පක්ෂ මාරු කරනවා. තවත් සමහරක් අය තමන්ගේ ජනතාව ඡන්ද දීපු ජනතාවගේ අභිප්‍රායන් ආසාවන් උවමනාවන් ඉෂ්ට කිරීමේ අරමුණින් පක්ෂ මාරු කරනවා. එවැනි අවස්ථාවලදී විශේෂ ඡන්දදායකයන් පවා තමන්ගේ පක්ෂේ මාරු කරනවා. විවිධ අපි උදාහරණයක් ඇරිට ගත්තොත් ඒ බණ්ඩාරනායක මහත්මයා එදා ඒ ජයග්‍රහණය ගන්නකොට එක්සත් ජාතික පක්ෂයේ විශාල ඡන්ද ප්‍රමාණයක් ගියා. ඒ වගේ මේ රටේ ජනතාවට ජනතාව කැමති විදිය පාලනයක් මේ රටේ නොතිබුණොත් ජනතාව පක්ෂ මාරු කරනවා. අද එවැනි යුගයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. මම උනත් කල්පනා කළා මේ ජනතාව මේ තරම් ඉතාමත් අමාරු තත්ත්ව ජීවත් වෙන යුගයක විශේෂයෙන් අද ජීවත් වෙන්න බෑ. බඩු විල වැඩි, ජීවත් වෙන්න අමාරුයි, ආදායමට වඩා වියදම ඉහළ ගිහිල්ලා 76 කලින් මේ රටේ ආල් පොළු මිරිස් පොළු යුගයක් තිබුණා.
එදා මේ රටේ ජනතාවට සල්ලි තිබුණත් බඩු හොයා ගන්න බැරි වුණා. අද වෙලා තියෙන්නේ බඩු වණ තරම් තියෙනවා සල්ලි නැහැ. දෙකෙන්ම වෙලා තියෙන්නේ ජනතාව ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ජනතාව අමාරුවෙන් ජීවත් වෙනවා නම් මොන සංවර්ධනය කරත් හරියන්නේ නැහැ. මේ රටේ මාර්ගපද්ධතිය හෝ වේවා මොන දේ කරත් ජනතාව ජීවත් කරවන්න නැත්නම් ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයකදී මේ රටේ ජනතාව තීන්දුව ගන්න බලාගෙන ඉන්නවා. අන්න ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අවසන් කරමු. මේ රටේ ජනතාව බලාපොරොත්තු දෙ ඉටු කරන්න මම තීන්දුව කරා. එක්සත් ජාතිපක්ෂය නැවත සම්බන්ධ වෙලා ඒ අඩුපාඩුකම් සම්පූර්ණගෙන ඉදිරි එක්සත් ජාතිපක්ෂය රජය බිහි කිරීම කෙරෙහි කැප වෙලා කටයුතු කරා. ඩීවී යුපුල් හිටපු ඇමතිතුමනි, ජනතාව බලාපොරොත්තු ඉටු කරන්න තමයි ජස්ටින් ගලපති මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයෙන් නැවත එකතු වෙන්නේ. ඒ අනුව දකුණු පළාත් සභාවේ ජයකාරද මාතෘකාවට පිවිසෙන්නට ඔබතුමාට ආරාධනා කරනවා. විශේෂයෙන්ම මම සන්තෝෂ වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ බෙලියත් ආසනේ එතුමාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරන්න මහන්සි වෙච්ච කෙනෙක් හැටියට. එදා ඉඳලා ව්‍යාපාරිකයෙක් වශයෙන් ඉඳලා එතුමාගේ ආරාධනේ මේ ප්‍රාදේශ සභාවට ඇවිල්ලා පළාත් සභාවට ඇවිල්ලා බිම් මට්ටමේ ඉඳලම ඇවිල්ලා මට ඇමතිකම ලැබුණා. මේ අමාත්‍ය ධූරය මම ලබාගෙන මට පුළුවන්කම ලැබුණා අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ යුද්ධය නිම කරලා මේ රට සංවර්ධනය කරා ගෙනියනකොට දකුණු පළාත් සභාවේ මට පැවරුණු විෂයපතේ තුළ එතුමාට ශක්තියක් වෙන්න එතුමාගේ අරමුණු කරා යන විශේෂයෙන් මහින්ද චින්තන වැඩපිළිවෙලට සමගාමි වැඩසටහන් රාශියක් කරනවට පුළුවන්කම ලැබුණා. මට ප්‍රධාන විෂයක් හැටියට තිබුණ ධීවර විෂය මම බාර ගන්නකොට පළාත් සභාවේ මේ ධීවර විෂය පිළිබඳව කිසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. සුදේව මම මේක බාර ගන්නකොට මුළු පළාතටම හිටියේ එක නිලධාරියයි. නමුත් ධීවර විෂය පිළිබඳව කිසිම සොයා බැලුමක් කරලා තිබුණේ නැහැ. අපේ බණ්ඩාරගොඩ මන්තුමා කිව්වා වගේ අපි කතා කරාට මූද වටේම තියෙනවා කියලා ඊට වඩා තියෙනවා වැව් ප්‍රමාණයක්. මේවයි ධීවර කර්මාන්තය දියුණු කිරීමට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. අතුගරු ජනාධිපතිතුමා මට මේ විෂය බාර දීලා කිව්වේ එතුමා ධීවර ඇමතිවරයා වශයෙන් ඉඳගෙන උඩට ආවේ මේ වැඩපිළිවෙල කරන්න කියලා. ඉතින් මට පුළුවන්කම ලැබුණා මේ කෙටි කාලය තුර අවුරුදු 3ක්ම අර කෙටි කාලයක් තමයි මම අමාත්‍ය ධූරයේ හිටියේ. ඒ කාලය තුර මට පුළුවන්කම ලැබුණා අර මේ කවුරු ප්‍රකාශ කරත් අපේ මන්තුමා ප්‍රකාශ කරත් ටොන් ගණන් ඒ ටොන් ගණන් හරියට කිලෝ ගණන් එක්ක කිලෝ රාත්තරල් ගණන් ඉදලම කියන්න පුළුවන් කෙනෙක් තමයි වැල්ලෙන් වැල්ලටම ගේන මාළු කිලෝ ගණන් කියන්න පුළුවන් කෙනෙක් තමයි මම. එදා ධීවර 1987 ගෙනාපු කිලෝ ගාන ප්‍රමාණය බලනකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් කුඩාවැල්ල ධීවර වරායෙන් එදා ගෙනාපු කිලෝ ගාන බැලුවොත් අද මේ අවුරුද්ද වෙනකොට බහුදින යාත්‍රා 3 ගේන කිලෝ ප්‍රමාණය තමයි එදා දවසට තනි දවස තුන බෝට්ටු 175 ගේනවා. විශාල සංවර්ධනයක් ධීවර කර්මාන්තයේ වෙලා තියෙනවා. ඒ ධීවර කර්මාන්තයේ සංවර්ධනය පටන් ගන්නෙත් අතිගරු ජනාධිපතිතුමා ධීවර අමාත්‍ය ධූරයේ කාලේ පළමුවෙන්ම පටන් ගන්නවා වරායවල ටික හදන්න. ධීවර වරායවල ටික කුඩාවැල්ල ධීවර වරායෙන් ඉඳලා පටන් ගන්නවා. ඉතින් මට පළාත් සභාවේ ධීවර ඇමතිවරයා වශයෙන් වැඩපිළිකර යන්න පුළුවන් වුණා. අද බලය කාටද කියලා වැඩසටහන ඔබතුමාලා නිර්මාණය කරාම මම ආරම්භෙදී ඒ ගැන කතා නොකරේ. බලය වැඩසටහන ගැන අපි ස්තුති නොකරට පොදුමහත් ජනතාව අද බලය වැඩසටහන ස්තුති කරනවා. හිරුනාලිකාව ගැන කතා නොකරට ජනතාවද හිරුනාලිකාව ගැන කතා කරනවා. ඉතින් ඔබතුමාට අපි ස්තුති කරන්නේ තෝරා ගැනීම. පළාත් සභාවේ තෝරා ගැනීම බොහොම හොඳ තෝරා ගැනීමක් තෝරාගෙන තියෙනවා. විශේෂයෙන් පළාත් සභාවේදී ශබ්ද නගලා කතා කරන යෝජනා කරන මන්ත්‍රීවරු කීපුලක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන අද විපක්ෂය හැමදාම කියන දේ තමයි ලුඩුගම්වෙහෙර ජලාශය හැදුවා කියලා. ගෙයක් හදන්න පුළුවන්. ලයිට් වතුර නැත්තම් ගේක වැඩක් නැහැනේ. යටතල පාසුකම් නැත්තම් වැඩක් නැහැ. ලුණුගම්වෙහෙර ජලාශය හැදුවා. හැබැයි ජලාශයේ ජලය නැහැ. හේතුව ඒක නිර්මාණය කරන්න තිබුණු ඒ බැම්ම දාන්න තිබුණු තැනින් දැම්මේ නැහැ. එවකට හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටෙනිසන් ඉදිරිසූර මහත්තයාගේ යෝජනාවක් එතනින් ආරම්භ කරොත් කියලා. ඉදි කරන්න ඕන නැත්තරින් තමයි බැම්ම ඉදි කරේ. ඒ නිසා ලුණුගම්වෙහෙර ජනතාවට ජලය නැතුව විශාල දුක් විඳිනවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමාගේ කාලේ තමයි මැණික්ගඟ හරස් කරලා ජලය ගෙනල්ලා අද කන්න දෙක වැඩ කරන්නේ. යෝජනා හදන්න පුළුවන් ඕනෙකට ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් ඒ ලුණුගම්වෙහෙර ජනතාවගෙන් අහන්න විනාඩියක් කාලයක් තියෙනවා. ලුණුගම්වෙහෙර ජනතාවගෙන් විමසලා බලන්න
ලුණුගම් වෙහෙර ජලාශයේ හැදුවට එයා ජීවත් වුණාද කියලා. කෑම නැතුව, බීම නැතුව බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරේ. මේ 18 කොළණිය 19 8 7 5 6 ගත්තොත් මේ පහුගිය කාලය තුල කන්න දෙක වැඩ කරලා නැහැ. නමුත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වෙලා තිස්සමහරම් ආසනේ මේ මණික්ගඟ හරස් කරලා චමල් රාජපක්ෂ අපේ කතානායකතුමා මැදිහත් වෙලා ඒ වැඩ පිළිල කරපු නිසා අද සීළු වැව් ටික පිරීලා තියෙනවා. ඒ නිසා ඒ ගැන අපි සිහිපත් කරන්න අසාර්ථක ව්‍යාපෘති ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් ඒ ව්‍යාපෘතිය අපි එක්සත් ජාතික පක්ෂයෙන් කරා කියලා බැලුවේ නැහැ. අවසන් කරමු. අපි ඒක සාර්ථක කරගත්තා. ඉතින් ඒ වගේම පළාත් සභාව පිළිබඳව කතා කරන්න ඕන, රැකියා ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. අපි විශාල රැකියා ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. විවාදෙදි කියන්න පුළුවන් එක රැකියාවයි ලැබුණේ දෙකයි ලැබුණේ කියලා. ඉතින් අපි කොහොමත් එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරු දැනෙන්න කියන්නේ දෙකයි කියලා තමයි 50ක් ගත්තා. ඊළඟට අපේ අය දැනගන්න ඕන නිසා ප්‍රමාණය අපි අඩුවෙන් තමයි කියන්නේ. ඒ වුණාට පළාත් සභාවක් වශයෙන් දෙන්න පුළුවන් රැකියා ප්‍රමාණයක් අවසන් කරමු. ඒ ප්‍රමාණය ලබා දුන්නේ නැ කියන එක සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. හිතවතුනි, දකුණු පළාත් සභාවේ ජය කාටද කියන මාතෘකාව තුළ අද බලය සජීව දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන්නේ දකුණු පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සමගින්. අප 011-2-444-555 දුරකථනයේ විවෘත කර තිබෙන්නේ ඔබට පුළුවන් මේ පැමිණ සිට නියෝජිතයන්ට ඔබගේ ගැටළු විශේෂයෙන්ම දකුණේ ජනතාවට අප ආරාධනා කරනවා ඔබගේ ප්‍රශ්න යොමු කරන්නට. ඒ වගේම සමස්ත ශ්‍රී ලංකීය ජනතාවටත් මේ මොහොතේ බලය සමග රැඳී සිටින ඔබට ආරාධනා කරන ඔබේ ප්‍රශ්න යොමු කරන්නට පුළුවන් 011-2-444-555 දුරකථනයේ. ඔස්සේ අප ප්‍රථම කෙටි විරාමය ලබා ගන්නවා. විරාමයෙන් පසුව යලි බලය දේශපාලන සංවාදයෙන් හමු වෙමු. ඔබ යලිත් බලය සජීව දේශපාලන සංවාදයේ සමගින්. දකුණු පළාත් සභාවේ ජය කාටද කියන මාතෘකාව තුලයි අද බලය සංවාදයේ ක්‍රියාත්මක වන්නේ. විශේෂයෙන්ම ප්‍රථම වටය තුල අප සාකච්ඡාවට අවතීර්ණ වීමක් සිද්ධ කරා. නමුත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීතුමාගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණේ නැහැ. මේ පැත්තට ආවේ මොකද කියලා අපි අහුවා. හැබැයි තාම උත්තරේ ලැබුණේ නැහැ. අපි පිළිතුරත් මේ දෙවන වටය තුල බලාපොරොත්තු වෙනවා. අප දෙවන වටේ පළමු අවස්ථාව බඳුලාල් බණ්ඩාරිගොඩ හිටපු මන්ත්‍රීතුමාට ඔබතුමාට දුරකථනය කෙනෙක් ඉන්නවා. AW වසන්ත මහතා LPTN අපට කතා කරනවා. සුබ සන්ධ්‍යාවක් වසන්ත මහතාට. සුබ සන්ධ්‍යාවක් මහතා. හොඳයි, ඔබතුමාගේ ප්‍රශ්නෙම කරන්න පුළුවන්. මම බන්දුල්ලාල් බණ්ඩාරි මහත්තයා තමයි. හොඳයි හොඳයි. මන්ත්‍රීතුමා, මේ දැන් ඔබතුමා මේ වෙන්තර මේ බද්දික මාසේ තමයි සංවිධායක දුරේ දැරුවේ. දැන් අද මේ ආනන්ද පත්තිරි මහත්තයා ආසනේ දුන්නා. දැන් ඔබතුමා මිත්‍ර ඉවසගෙන ඇයි පක්ෂේ මිත්‍ර වැඩ කරන්නේ කියලා අපිට හරි පුදුමයි. ඔබතුමා මොකද දේශපාලන වශයෙන් අපිට හරි වීරේ. හොඳයි හොඳයි හොඳයි. වසන්ත මහතා, අපිට ප්‍රශ්නේ පැහැදිලි. ඔබතුමාට ප්‍රශ්නේ පැහැදිලි ඇති? ඔව් පැහැදිලි. හොඳයි. මම මේ ප්‍රශ්නෙට උත්තරේ මගේ පැහැදිලි කිරීමේ අවසානයේ මම දෙන්නම්. හොඳයි. මට කියන්න තියෙන්නේ අපි අත වශයෙන්ම ක්‍රිෂාන්ත පුෂ්පකුමාර් මගේ මිත්‍රයා එතුමාගේ මේ පැහැදිලි කිරීමේදී මුලින් ගෙනාපු තර්කයේ එතුමා විසින් බින්දා. එතුමා මේ කියන්නේ මොකද්ද? එතුමා කියනවා මේ පළාත් සභා ඡන්දයේ පළාත් සභාවේ කරපු වැඩ කරන්න තියෙන වැඩ ඕවා ගැන කතා කරන එක නෙවෙයි. මේ ජනාධිපතිතුමාට අභියෝගයක් තියෙනවා. ඒක නිසා මේ දකුණේ මිනිස්සු මේකට උත්තරයක් දෙන්න ඕන. එහෙම කියන ගාම එතුමා කියනවා අපි මේ පෙරදුරේ අපි තරඟ නොකරපු මැතිවරණ විතරයි මේ අපිට නැති වෙන්නේ පළාත් සභාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 88 තරඟ කරේ නැහැ. ඒක විතර නැතුනේ, අනිත් ඔක්කොම දිනුවා. එතකොට මෙතුමා කියන කතාවම නේද උනේ පහුගිය මැතිවරණ වල? පහුගිය පළාත් සභාව මෙතුමා හරි. පහුගිය පළාත් සභාව වෙනකොට මොකද කිව්වේ? අපි යුද්ධය දිනුවා. යුද්ධ නිසා පළාත් සභාව දෙන්න. එතකොට ඊට කලින් පළාත් සභාවේ මෙතුමන්ලා කරපු මේ ලැබිච්ච මුදල් සම්භාරයට කරපු දේවල් ගැන කතා කරාද? පළාත් සභාවේ වෙච්ච දූෂණ වංචා ඉස්සරහට ආවද? නෑ, යුද ජයග්‍රහණය තමයි කතා කරේ. එතකොට ඊට කලින් පළාත් සභාවේ වෙන මොකක් හරි මාතෘකාවක්? මේ විජ්ජාවල් දාලා නේද මේ සුදේව මේ පළාත් සභාව ගත්තේ? දිගටම 94න් පස්සේ මෙතුමල්ල කියන මෙතුමල්ල විශිෂ්ට ජයග්‍රහණයක් හැම මැතිවරණයකම ගත්ත කියලා. ගත්තේ ඔන්නෝ වගේ මොකක් හරි හදවතට කතා කළා නේද? බුද්ධියට කතා කළද මේ පළාත් සභා ඡන්ද දෙනන්නේ? ඒ කියන්නේ බුද්ධිය නෑ, කියන්නේ දකුණු ජනතාව මෝඩය කියලා මෙතුමා කියන්නේ. නෑ, මම කියන්නේ ඔබතුමා කියන කාරණේ තමයි මේ ආණ්ඩුවේ මුළු යාන්ත්‍රණය යොදවලා මුළු ශක්තිය යොදවලා මොනවද කතා කරන්නේ? මම ඔබතුමාට කියනවා පුළුවන් නම් දැන් ওই පාරවල් දිගේ හැමතැනකම ගහලා තියෙන බෝඩ් මූණ දාලා නොයෙකුත් දේවල් මම කියනවා ওই පාරවල් ළඟ ගහන්න පුළුවන් නම් පාරට ගිහිපු වියද මැස්තමේන්තුව දාන්න පුළුවන් නම් ඔය සංවර්ධන ව්‍යාප්ති වල දේශපාලනඥයන්ගේ මූණු දාලා ගහලා තියෙනවා දැන් නීපුවරු මං කියන පුළුවන් නම් ඒ සංවර්ධන ව්‍යාප්ති වල ඇස්තමේන්තුව දාන්න. මම
පැහැදිලිව කියනවා මේ පලාත් සභාවේ ඔය බෝඩ් එක බලන්නකො ඔබතුමා බෝඩ් එක ගහලා ගිය දැන් ඇස්තමේතු ගන්න ගාදී ඔබතුමාට රත්තරම් මහත්වෝ බෝඩ් එක මාරුණාට මට බෝඩ් එක මාරු වෙන්නේ නැහැ කවදාවත් මම පැහැදිලිව කියන්න කැමතියි පැහැදිලිව කියන්න කැමතියි මේ පලාත් සභාව මෙච්චර කාලයක් මිනිස්සුන්ගේ ඇස් බැඳුමින් විජ්ජාවෙන් තමයි මේ පලාත් සභාව බලය ගත්තේ අපි කියන දකුණේ ජනතාවට මේ උදවිය තමන්ගේ තියෙන සියලු කුණු වහගන්න හදනවා ජනාධිපතිතුමාට ජාත්‍යන්තරයෙන් අභියෝග එනවා කියලා ඉස්සරහට දාලා මේ සටන් පාට ඉස්සරහට කරන්න අපි කියන පුළුවන් නම් පහුගිය කාල සීමාවේ පලාත් සභාවට දීපු සල්ලි කරපු වියදම මොනවද කළ තියෙන්නේ ඒ සල්ලි වලට ගිහපු වියදම අන්න ඒවා පෙන්නලා පලාත් සභාව චන්දිල්ලන්න කියලා මම පැහැදිලිව කියනවා මේ පලාත් සභාවේ කරපු හුඟක් සම්වර්ධන ව්‍යාප්ති කෝටි ගණන් මුදල් කාබාසිනේ කරපු ව්‍යාප්ති මම එක දෙකක් කියනවා පටන් ගන්නකෝ පලාත් සභාව සංකීර්ණේ ඔබතුමාලා ගිහිල්ලා වාඩි වෙන කලේ ගානේ පලාත් සභාව සංකීර්ණේ බලන්න ඕකට කොච්චර මුදලක් යට කළා තියෙනවද කියලා ඔය පලාත් සභාව සංකීර්ණ බලන්න අද ඉරිතල්ල නැද්ද මේ ගොඩනැගිලේ අද අසාර්ථකයි නේද මේ පලාත් සභාව සංකීර්ණ ඉදිකිරීම බලන්න ගිහිල්ලා බලන්න අර කොග්ගල හෝටල් පාසල රුහුණු කාර්යාංශයෙන් කරේ මොකද්ද වෙලා තියෙන්නේ ලක්ෂ 370යි 2003 2006 වසරේ ලක්ෂ 370යි දැන් ඉරිතල්ලලා ඇත්ත වශයෙන්ම දැන් කිසිම ඉංජිනේරු දෙපාර්තමේන්තුවත් එහෙම නැත්නම් සැලසුම් අංශයවත් කිසිම ආයතනයකින් මේ ගොඩනැගිල්ල මේ අත වශයෙන්ම මිනිස් වාසියට කාර්යාලයකට සුසුයි කියලා පිළිගන්නේ නැහැ. එම අනුමැතිය දෙන්නේ නැහැ. බලන්න බද්දකම ක්‍රීඩාංගනේ ලක්ෂ 500ක් වියදම් කරා. වියදම් කළේ මේක පාවිච්චි කරන්න. මේක අතෑරලා දැම්මා. අන්තිමට සිද්ධ වුණා අද නාගරික සංවර්ධන අධිකාරිය තමයි මේ බද්දකම ක්‍රීඩාංගනේ හදන්නේ. මේ වගේ කෝටි ගණන් සල්ලි වියදම් කරපුවා මට කියන්න පුළුවන් වර්තාවක්. ක්‍රීඩාකාරයේ බද්දකම ලක්ෂ 400ක් වියදම් කරා. අද මොකද්ද තියෙන්නේ? අද ඇත්ත වශයෙන්ම හරියට පාවිච්චි කරන්න පුළුවන්ද? බලන්න නෙළුව රෝහලේ ඉතිහාසේ වාර්තාවක් තිබ්බා. නෙළුව රෝහලේ අඩිතාලමට දැම්ම ෆවුන්ඩේෂන් එකට කෝටි 5ක් ඉවරයි. ඒක කළු ගලක් කැඩුවා. කළු ගල කඩාගෙන ගිහිල්ලා ආණ්ඩුවේ සල්ලි වලින් අන්තිමට මම පලාත් සභාවේ අපි ප්‍රශ්න කරාම කඩපු කළු ගල් වලට මොකද උනේ කියලා කඩපු කළු ගල්වත් හොයාගන්න නැහැ. ඒව කවුද අරගෙන ගිහිල්ලා ඒ පැත්තේ නම් මිනිස්සු කියන්නේ මේ දේශපාලනඥයෙක් කවුද අරන් ගියා කියලා. මම දන්නේ නැහැ ඒක. නමුත් කළු ගල් නැහැ. ඉතින් මේ විදියට පලාත් සභාවේ සල්ලි කෝටි ගණන් කාබාසිනිය කළා. ප්‍රතිරූප හදන දේශපාලනයකට තමයි දකුණු පලාත් සභාව පහුගිය කාලේ ගියේ කියලා මම චෝදනා කරනවා. බලන්න සාරි කොච්චර බෙදලා තියෙනවද පහුගිය පලාත් සභාවේ? සාරි බෙදලා තියෙනවා. කියක් බෙදලා තියෙනවද? අපේ රත්තරන් මන්ත්‍රීතුමාගේ තොලකට වේලෙනවා මේව කියනකොට. මොකද එතුමා අපිත් එක්ක ඉඳගෙන මේවට කෑ ගහපුවා. මම පෙන්නන්නද හන්සාඩ් වර්තා? මම පෙන්නන්නද? ඔබතුමා තමයි අපිත් එක්ක මේව කතා කරේ. සාරි 18000ක් බෙදලා තියෙනවා මේ දකුණු පළාතේ. සුදේව මේ සාරි මේ කාන්තාව විල්ලුවද නැහැ. මේ ප්‍රතිරූප හදන දේශපාලනයකට තමයි මේ පලාත් සභාවේ සල්ලි වියදම් කරේ. මේවා මේ උපුල් ඇමතිතුමාටවත් සමහරලාට සාරි හම්බෙන්න නැතුව ඇති. එතුමාත් ඉතින් එතුමාගේ අමාත්‍යාංශයේ හුඟක් කට්ටිය දුන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. සමහර බෙදපු ඒවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ටත් නැහැ. මොකද වෙලා තියෙන්නේ? මේව ප්‍රශ්න කරන්න පුළුවන් තැන මේ සල්ලි වලට ගිහිපු දේවල් ප්‍රශ්න කරන්න පුළුවන් තැන තමයි ගිනුම්කාරක සභාව. ගිනුම්කාරක සභාව මාස 6කට වාරයක්වත් රැස් වෙන්නේ නැහැ. ඒක තමයි පලාත් සභාවේ තත්ත්වය. අද පලාත් සභාවේ තිබුණද පහුගිය කාලේ මං අහනවා තිබුණද ප්‍රතිසමාලෝචන රැස්වීමක්? ඔය පලාත් සභාවේ සල්ලි වලට වෙන්නේ මොකද්ද කියලා අපට හොයන්න අපිට ප්‍රශ්න කරන්න පුළුවන් තැනක් තිබුණද? ඒ තිබුණා නම් පලාත් සභාවේ ප්‍රශ්න කීපයක් දාලා විතර අපට අහන්න තිබුණේ. අපි ඉල්ලුව දිගින් දිගට මේ පලාත් සභාවේ සැලසුම් මංශේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් තියන්න කියලා සියලු නිලධාරීන් එකතු කළා. මම අවුරුදු 20ක් පලාත් සභාවේ ඉඳලා තියෙනවා. මේ අවුරුදු 20ටම සුදේව එකම එක ප්‍රගති සමාලෝචන රැස්වීමයි දකුණු පලාත් සභාවේ නිලධාරීන් එකතු කළා තියලා තියෙන්නේ. ඉතින් මම කියන්නම් මේ පලාත් සභාවේ ඇමතිවරු අපේ උපුල් ඇමතිතුමා මම පුජ්ජලිකව එතුමාට ගරු කරනවා. නමුත් මේ පලාත් සභාවේ අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ හැන්සාඩ් පුරවලා තියෙන කතා මොනවද ඒගොල්ලෝ කියන්නේ? මේ ඇමතිවරු 5 දෙනා තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න තමයි පහුගිය පලාත් සභාවේ මුදල් වියදම් කරේ. මට විරුද්ධව මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා නෑ හැන්සාඩ් එකේ. ඔබතුමා ගැනත් මම කියන්නම්. මම ඔබතුමාට විරුද්ධව නෙවෙයි, නමුත් ඔබතුමාගේ අමාත්‍යාංශයට විරුද්ධව. මම ඔබතුමා දන්නවා මම පලාත් සභාවේ යෝජනාවක් ගෙනා ඔබතුමාගේ සංස්කෘතික අමාත්‍යාංශය මොකද්ද? ඉරිද දවසටයි පෝය දවසටයි ටියුෂන් සීමා කරන්න වැඩපිළිවෙලක් කරන්න කියලා මම යෝජනාවක් ගෙනා පලාත් සභාවේ සම්මත වුණා. ඔබතුමා මොකද කරේ? කවුද ස්ථිර කරේ? කමිටුවක් පත් කරා. කවුද ස්ථිර කරේ? හරි, කවුරු ස්ථිර කරා? මම ස්ථිර කරා. හරි, කෝ ඉතින් මම ඔබතුමා කමිටුවක් පත් කරා. ප්‍රඥප්තිය ගේනවා කියලා පොරොන්දු වුණා. මම කමිටු රැස්වීම වලට ගිහිල්ලා හරියට වෙලාවට වඩනවා. කමිටු රැස්වීම තුනක් තිබ්බා. ඔබතුමාට පුළුවන් වුණාද අඩුම තරමේ දකුණු පලාත් සභාවේ මට ඉන්නේ ඉඳලා නැහැ. අලුතෙන් පත් වෙලා වගේ මට පේන්නේ. මොකද්ද ඔබතුමා කරේ?
කමුටු පත් කරලා ඔබතුමාට කිසිම දෙයක් ඉදිරිපත් කරාම ප්‍රඥප්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා පළාත් සභාවෙන් මම ප්‍රකාශ කරලා තියෙනවා. හරි, ඉතින් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම වකිම තියෙන කාටද? ඒක තියෙන්නේ අපිටද? ඒක මේ පළාත් සභාව ඇමති මණ්ඩලයට නෙමෙයි තියෙන්නේ. අඩුම තරම සුදේව දකුණු පළාත් සභාවට බැරි වුණා පෙර පාසල් ටික විධිමත් තැනකට ගේන්න. පෙර පාසල් වලට විධිමත් වැඩපිළිවෙලක් අදත් දකුණු පළාත් සභාවේ නැහැ. මේ පළාත් සභාව විසුරුවන්න දින 3කට 4කට කලින් පෙර පාසල් සංවර්ධන අධිකාරිය කියලා ප්‍රඥප්තියක් ගෙනාව මේ කෙටුම් පතක්. මටත් එන්න ගියා මේ කාර්ක සභාවට. පෙර පාසල් ටිකවත් දකුණු පළාතේ විධිමත් කරන්න බැරිුණු පළාත් සභාවක් තමයි අවුරුදු 20ක් ඔබතුමාලා පාලනය කරපු පළාත් සභාව. මම කියන්නම් මේ පළාත් සභාවේ සල්ලි වලට වෙච්ච දේවල්. අද බලන්න මේ මිනිස්සුන්ට අහිංසක මිනිස්සුන්ට හැම පැත්තකම බදු ගහනවා. මේ මිනිස්සුන්ගේ පීටි පැකට් එකෙන්ද පෙට්‍රල් ලීටරෙන්ද රුපියල් 50ක් විතර පෙට්‍රල් ලීටරයකින් බදු ගහනවා. පීටි පැකට් එකේ රුපියල් 150ක් විතර බදු ගහනවා. මේ හැම දෙයකටම බදු ගහනවා. හැබැයි මේ දකුණු පළාතේ තියෙනවා මත්පැන් අලෙවිකරණ ස්ථාන 300ක් විතර. මේ මත්පැන් අලෙවිකරණ ස්ථාන 300කින් විතර සමහර තැන්වල මම මේ මත්පැන් තියෙනවා කියලා මේ තුමාගේ අතට අතිදික් කරලා ගන්න එපා. එතුමා ඔබතුමාලා පැත්තේ. නෑ, ඒක ඔබතුමාට අතිදික් වෙනවා ගරුවම තුමා. මම දික් කරන්න ඕනේ නෑ. ඔය කවුද වන්නේ? බලපත්‍ර ඔබතුමාලා පස්සේ දැන් අපි දීලා තියෙනවා කියලා. දොඩංගොඩ මහත්තයා මේ පැන්ටේ ස්ප්‍රයිට් කොකා කෝලා ගේන්නේ නැහැ කියලා පටන් ගන්නපු පළාත් සභාව. අන්තිමට පැන්ටේ ස්ප්‍රයිට් කොකා කෝලා නෙමෙයි. අද දකුණු පළාතේ බියර් පානය වැඩි වෙලා තියෙනවා. ඒක ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක වැඩි වෙලා තියෙනවා. අනිත් ඉතින් කුඩු ආරේ මේ තව වෙනවා. හික්කඩුවෙන් ආරේ මේ. අර ඒ කිලෝ 10 15 බානකොට හික්කඩුව පැත්තෙන් කිලෝ 1 2 අහු වෙනවා. අහු නොවෙන ඒවාත් තියෙනවා. ඉතින් ඒ නිසා අද දකුණු පළාත් සභාවට බැරි වෙලා තියෙනවා. මත්පැන් හල් වලින් ගන්න පුළුවන් මේ විශාල බදු ප්‍රමාණයක් ගන්න බැරි වෙලා තියෙනවා. මං සංඛ්‍යාලේඛන කියන්නම් කොච්චරද කියලා. මම හිතනවා කෝටි 22ක් විතර අවුරුදු දෙකකට අය කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ටික ගත්තනම් මේ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු ඇවිල්ලා කියනවා මට කනගාටුයි. ඒ മന്ത്രിවරු අඬලා කියනවා අපේ ඉස්කෝලේ විදුලිය කපලා. අපේ ඉස්කෝලේ වතුර ටික නැහැ. කැසිකිලි වැසිකිලි පාසුකම් නැහැ. මෙහෙම කියලා ආණ්ඩු පක්ෂ മന്ത്രിවරු කියද්දි කෝටි 20ක් විතර පළාත් සභාවට අය කරගන්න තියෙන මත්පැන් වලින් අය කරගන්න තියෙන බදු අය කරගන්න තියෙන පළාත් සභාවක් මේක. එහෙම අය කරගෙන වැඩ කරන්න තියෙච්ච මේ පළාත් සභාවට. ඉතින් මම කොහෙද වැසිකිලි ගැසිකිලි නැති පාසල් තියෙන්නේ? කොහෙද වැසිකිලි ගැසිකිලි නැති පාසල් තියෙන්නේ? එන්නකෝ ඔබතුමා ඒකනේ ඔබතුමා 53000ක් විතර මනාප ගත්තා කියලා බොහොම අගේට කතා කරනවා. ඔබතුමා ගමට ගිහිල්ලා නැහැ නේ? නෑ, මම ගමට ගිහිල්ලා තියෙන්නේ. ඔබතුමා එන්නකෝ ගමට යන්නේ. ඔබතුමාගේ ඡන්දය අරගෙන යාට මේක රටේ මිනිස්සු බලන මාධ්‍ය දෙවියෝ පෙන්න හිටියට ඔබතුමාට බැරුණාට ගමට යන්න. නෑ, ගමට මම ගිහිල්ලා තියෙන්නේ. ඔබතුමා ගමට ගිහිල්ලා බැලුවා නම් ඒකනේ ඔබතුමාට පක්ෂමාන කරන්න උනේ. නෑ, මට ඔබතුමා හරියට ගමට ගියා නම් ඔබතුමා තමයි පක්ෂමාන ගමට ගියා නම් ওই වැඩේ වෙන්නේ නෑ. මම ගමට ගිහිල්ලා තියෙන්නේ. එන්නකෝ මාත් එක්ක යන්න පෙන්නන්න. මට ගියා ගන්න ඔබතුමාට තමයි ඔබතුමාට තමයි පක්ෂමාන කරන්න උනේ හෙට ආනිද්දා. නෑ නෑ, මම වෙලා තියෙන්නේ පක්ෂමාන උනා. ඒක මම බලාගන්නම්. මට ගියා බලාගන්න. ඔබතුමාට ඒකනේ. ඔබතුමාට දැන් ඔබතුමා කියපු දේවල් ඔබතුමාට ගරු කරන්නෙත් නෑ. ඔබතුමා ඔයි කතා කරන එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් පුළුවන් නම් ඔබතුමා කියන මේ වැඩසටහනදී ඔබතුමා රනිල් වික්‍රමසිංහ නායකතුමා පිළිගන්නවද? මම පැහැදිලිව ඔබතුමාට පැහැදිලිව පිළිගන්නවා. ජනතාව ඡන්දය සුදේව මේ බොළඳ තර්ක ගේන්නේ පළාත් සභාවේ මේ වෙච්ච දේවල් ගැන කතා කරන්න සහ කරන්න තියෙන වැඩ ගැන කතා කරන්න. ඡන්දය ජයග්‍රහණය කාටද කියලා කතා කරන්න. මෙතුමා මේ මගේ වලංගු අවලංගු වෙච්ච මිනිස්සු ඔබතුමා එක්සයිට් අවලංගු වෙලා තමන්ගේ නායකයෙක්ට උන්ගේ තම මතක නැති වෙච්ච මිනිස්සු මගේ වලංගු අවලංගුතාවය ගැන කතා කරනවා. මම එකක් කියන්නම්. මම ඔබට ඔබතුමාට එකක් කියන්නම්. ඔව් කියන්න. මම මගේ වලංගුතාවය පෙන්වලා තියෙන මැතිවරණ හතරකදී මම 94 මේ පළාත් සභාව පොදු ජන එක්සත් පෙරමුණ දිනද්දී ජයග්‍රහණය කරපු මිනිහෙක් ලාබාල මන්ත්‍රීවරයෙක් හැටියට. ආපහු 99 දී 10840ක් මනාප වැඩි කරගෙන ජයග්‍රහණය කරපු කෙනෙක්. මෙතුමා පළාත් මෙතුමා මම දන්නේ එතකොට හමුදා විද හිටියේ කොහෙද හිටියේ කියලා. මම පළාත් සභාවේ 2004 වෙනකොට කොළඹ ඉන්නේ මහානුකූලම් හිටියේ. 2004 වෙනකොට මම පළාත් සභාවේ පළවෙනිය වෙච්ච එක්කෙනෙක් මෙතුමාට කලින් පාර. මෙතුමා ගිය පාර ඉතින් ඇවිල්ලා නොකුත් අමුතු සෙල්ලම් ටිකක් දාපු නිසා මම තුන්වෙනියට ගියා. හැබැයි මම මේ පළාත් සභාවේ හතර පාරක් වළංගු අවලංගුතාවයේ පෙන්නපු කෙනෙක්. මට මේ කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ කෙනෙක් කරා කියලා කවුරු හරි මේ මොනහරි අකටයුතුකම් කරා කියලා මම මගේ
ජනතාවට මට ඡන්දය දුන්නු මිනිසුන්ට ද්‍රෝහි වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මගේ වළංගුවා වළංගුතාවය මම මේ මැතිවරණ දිපෙන්නනවා. මෙතුමා ඇහුවා මම නායකයෙක් මම නායකයෙක් පිළිගන්නේ නැති නේ. මම නායකයෙක් පිළිගන්නවා. පිළිගන්න නිසා පක්ෂින්නේ. කවදද? පක්ෂින්නේ. මම ප්‍රතිසංවිධානයක් කතා කරලා තියෙනවා. ඔබතුමා පටලවාගෙන. ඔබතුමා ඔබතුමා පටලවාගෙන. ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායමට ගිහිල්ලා මේ පක්ෂයේ මෙහෙර කරන්න කටයුතු කරපු පළවෙනි පුද්ගලයා ඔබතුමා. නැති කතා හදන්න එපා. මම මගේ අපි දන්නවා කීයක්ද ඔබතුමා. මතයක් තියෙනවා. ගාලු දිස්ත්‍රික්කයේ ගාලු දිස්ත්‍රික්කයේ මම තමයි කකුල් දෙක එකතන තියාගෙන රනිල් වික්‍රමසිංහ නායකයත් එක්ක කෙලින් හිටියේ. ඔබතුමා හත දෙනෙක්. ඔබ කීයක්ද හදුවා? ඔබතුමාගේ කකුල් හතර පළක විතර තියෙනවා. කකුල් හතර පළක නෙමෙයි. ඒ නිසානේ ඔබතුමා මේ මැතිවරණේදී ඔබතුමා මතක තියාගන්න. මැතිවරණේ ඔන්න මෙන්න තියෙද්දි ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා අනවශ්‍ය ප්‍රශස්ති කියමින් නායකයට වැරදි චිත්‍ර හදපු මිනිස්සු තමන්ට චන්දිනේ අපිට පක්ෂේ රකින්න දන්නේ නැහැ කොකා පෙන්නලා අනිත් පැත්තට ගිහිනවා අපි කවදාවත් අපිට චන්දේ දුන්නු මිනිස්සුන්ට කොකා පෙන්නන්නේ නැහැ අපි නායකයන්ට අඩුපාඩු තියෙනවා නම් හිතත් කතා කරන්න හිතත් කතා කරන්න පුළුවන් අඩුපාඩු තියෙනවා ඒක අපේ ප්‍රතිපත්තිය හැබැයි අපි අපිට දීපු චන්දේ පාව දෙන්නේ නැහැ ඒක තමයි අපිට වැදිනවා කියන්නේ මම චන්දේ පාව දීලා කියේ නැහැ මගේ മന്ത്രി දුර කාලේ අවසන් වුණාම මම පාණන් ජනතාව තෝරගන්නේ අලුතේ ඒක වෙනම කතාවක් මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න මූලිකව අතතරේ ක්‍රියා කරා G8 හදලා ගාලේ නා අපි කියපුවා අපි ප්‍රතිසංවිධානයකට කතා කරද්දී ඔබතුමා පැළල සංවිධායක මහත්තයා රනිල් වික්‍රමසිංහ නායකතුමා ප්‍රතිසංවිධානයකට කතා කරද්දී අපි වලින් කරා සංවිධායක වල හූති වූ ඔබතුමා ඉවත් කරද්දී ඔබතුමා ගිහිල්ලා නායකතුමාට ප්‍රසස්ති කිව්වා අපි නායකයාට ප්‍රසස්ති කියලා ඔබතුමා සංවිධායකකම් ගත්තා අරගෙන මොකද කරේ අද ගිහිල්ලා නායකට පට්ටවතුරු යන ගහනවා නායකතුමාගේ සියලු තලතුරු අරගෙන ඔබතුමා බද්දේගම සංවිධායකකම අරගෙන අපිට කොහෙද තනතුරු දුන්නේ ඔබතුමාට මම 53000ක් කරගෙන ඔබතුමාට බද්දේගම ගාල් දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන මාසනේ ඔබතුමාට සංවිධායකකම දුන්නා ඔයිට වඩා මොකක්ද ඔබතුමා ගියාට පස්සේ මාලේ වහල වැඩක් නැහැ ඔබතුමාට තමයි පරිමේය සැලකුවේ ආ මම එක මගේ කතාව පරිමේය සැලකුවා හොඳයි 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 ඔබතුමාගේ අවස්ථාව විනාඩි කාලයක් තියෙන්නේ විශේෂයෙන්ම LPTN වසන්ත මහතාපු ප්‍රශ්නට ඔබතුමා පිළිතුරු ලබා දෙන්න බැහැ දිනව මම කියන්න කැමති වසන්ත මහත්මයා හොඳ මේ මතයක ඉඳගෙන කතා කරා මේ මගේ මේ දේශපාලනය ගැන මම එතුමාට කියන්න කැමතියි මේ දේශපාලනය කරනකොට නොයෙකුත් විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අවුරුදු 20ක් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නවා ආසන සංවිධායකකම් කියන එක පිළිබඳ මේක නොලැබුණා කියන එක පිළිබඳ ලොකු වේදනාවක් කලකිරීමක් පසුබෑමක් මම කවදාවත් ඇති කරගන්නේ නැහැ මට මේ සංවිධායකකම් හම්බෙන්න තිබිච්ච කල් බොහෝ ගිහිල්ලා තියෙන්නේ මොකද මම 94 පළාත් සභාවට ආවේ ඒ ඇවිල්ලා මම කටයුතු කරන්න සංවිධායකකම් නොලැබුණා කියලා මම මගේ දේශපාලන අරමුණ විදන්නේ නැහැ. මම දේශපාලන අරමුණක යන කෙනෙක්. සංවිධායක කන් තනතුරු මේව පස්සේ යන කෙනෙක් නෙවෙයි. ජීවිත ලැබෙන්නේ නැහැ. සමහර රුධිරය තමන්ට මේ තනතුරු නැහැ කියලා අර පැත්තට මේ පැත්තට. එහෙම කවදාවත් මේ පොඩි තනතුරු ලැබුණ නැහැ කියලා මගේ දේශපාලන අරමුණ පාව දෙන කෙනෙක් නෙවෙයි මම. ඒ නිසා මම පැහැදිලිව මේක අවස්ථාවක් කරගන්නවා. සමත්තකටම කියන්න මම කවදාවත් මගේ පක්ෂේ දාල යන්න සූදානමක් නැහැ. සමහර අය මට කෙනෙහිලිකම් කරනවා. දිගින් දිගටම කෙනෙහිලිකම් කරනවා. හැබැයි ඒ මොන කෙනෙහිලිකම් කරත් මම දේශපාලන අරමුණක යන කෙනෙක්. මේ දේශපාලන අරමුණෙන් මිදෙන්න මම කටයුතු කරන්නේ නැහැ කියන එක පැහැදිලිව කියන්න කැමතියි. හොඳයි බොහොම ස්තුතියි දෙවන සංවාදාත්මක වටේ ප්‍රථම අවස්ථාව ලබා ගත්තේ බඳුරාල් බණ්ඩාරගොඩ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් මන්ත්‍රීතුමා ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හිටපු මන්ත්‍රීතුමනි. දෙවන අවස්ථාව ආරම්භ කරන්නට දෙවන සංවාදාත්මක වටේ ආරම්භ කරන්නට ඔබතුමාට ආරාධනා කරනවා. මෙතුමා චෝදනා කරනවකුත් ඔබතුමාට කරා අපි ඒව සමගින් පිළිතුරු සපයන්න ආරාධනා කරනවා. ඔබතුමා මට ඉස්සෙල්ලම කෝ මේ මම පක්ෂ මාරුව සම්බන්ධව උත්තරයක් දුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කියන්න ඕන. මම ඉන්න තැන රකින්න මිනිහා. මම පක්ෂය තුල ඉඳගෙන පක්ෂයට කුමන්ත්‍රණ කරේ නැහැ. මේ පක්ෂය ආරක්ෂා කරන්න කැමති. පක්ෂය ආරක්ෂා කරන්න ඔබතුමා එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ කිව්වා. මට ඉන්නේ අම්මයි කිව්වා. මට ඉන්නේ තාත්තයි කිව්වා. මගේ උපන් සාතිකය දෙන්නේ අම්මගේ අම්මගේ නමයි කිව්වා. ඒක තාත්තගේ නමයි නෙකෝ. ඒක තාත්තගේ නමයි ඒක අම්මගේ නමයි මගේ උපන් සාතිකය තියෙන්නේ. මතක තියාගන්න. ඔබතුමා වේදිකාවේ කිව්වේ. මගේ මන්ත්‍රී දුර කාලය දුර දෙයිය වෙන්නල කිව්වා. මගේ මන්ත්‍රී දුර කාලය දේවාලේ අපේ මමගේ පක්ෂය ආරක්ෂා මාරු කරන්නේ නැහැ කිව්වා. මගේ පක්ෂය ආරක්ෂා. ඔබතුමා ලේවලින් අත්සන් කරා. ලේවලින් අත්සන් කරනවා. ඔබතුමා අත්සන් කරා. ඔබතුමා කිව්වා മന്ത്രി ദൂരെ ദാരയാണ് നായകര മകേ മന്ത്രി ദൂരെ ഇവരുന്നാണ് വസ്തു കിയമ മകേ ഉപ്പന്ന സാധികേ മന്ത്രി ദൂരെ ഇവരല്ല കിയമ ആത്തായി കിയുവ മകേ ഏക അമ്മായി കിയുവ മകേ മന്ത്രി ദൂരെ ഇവരല്ല മംഗിയേ ഉപ്പന്ന സാധികേ തിന്ന ഏക ആത്തായി മന്ത്രി ദൂരെ ഇവരല്ല മംഗിയ ഇതിൻ മകേ മന്ത്രി ദൂരെ ഇവര തമംഗേ അമ്മ തമംഗേ മന്ത്രി ദൂരെ ഇവരല്ല കിയ പവ ഉഗസ് കര ദേവാലി ഉഗസ് കര മകേ മന്ത്രി ദൂരെ ഇവരല്ല കിയമ
අද කියන මේ අපේ ජනතාව දුන්න නැති කරා කියලා ජනතාව දුන්න සංජාත පක්ෂයේ ප්‍රතිපාදනය කියන්නේ කතා කරා හැබැයි කවදාවත් අනවශ්‍ය ප්‍රශ්න කිව්ව නෑ නායකුන්ට ගිහිල්ලා බොරු කේලම් කිව්වේ අනවශ්‍ය ප්‍රශ්න කේලම් කියන්නේ නෑ ඉතින් ඒ නිසා අපි කියා ගන්න මේ මේ අපි මෙතුමට අවස්ථාව ලබා දෙමු සාකච්ඡා අතරතුර නෑ මෙතුමා වාදා කරන්න හොඳයි හොඳයි වාදා ඔබතුමා වාදා කරන සාධාරණයේ තුමද මතක තියා ගන්න මම මේ පක්ෂයේ ඉන්නකම් පක්ෂය ජනතාවට ඡන්දෙ දුන්නේ පක්ෂ නායකයෝ නිර්මාණය කරන්න නෙවෙයි මට දුන්නේ පක්ෂේ ප්‍රතිපත්ති රකින්න පක්ෂේ විවස්ථාව රකින්න පක්ෂේ ඉන්නේ කවුද නායකයේ නායකයා රකින්න අපි මේ එහෙම් මෙහෙම් ගේ නෑ නායකයෝ කරන්න අපි උත්සාහ කරේ නෑ කවුද එක්සත් ජාතික පක්ෂ නායකයා කවුද එක්සත් ජාතික පක්ෂ මොකද ප්‍රතිපත්තිය මොකද විවස්ථාව අපි ඒක රැක්කා ඒක හරියටම රැක්කා හැබැයි එක්සත් ජාතික පක්ෂ ඉඳගෙන එයා මෙයා එහෙම් තියාගෙන මෙහෙම් තියාගෙන අපි මේක කුමන්ත්‍රණ කරේ නෑ කුමන්ත්‍රණ කරේ නෑ අපි රනිල් වික්‍රමසිංහ නායකතුමත් එක්ක හිටියා ඒ රනිල් වික්‍රමසිංහගේ නමට නෙමෙයි එක්සත් ජාතික පක්ෂ නායකයෙක්ගෙන් දැන් ඉතින්නම් මේ පක්ෂය රැක් සමා වෙන්න අම්බලන්ගොඩින් හල්විට මහතා දුරකථනයේ රැදි සිටින ඔබතුමාට ප්‍රශ්නයක් යොමු කරන්න සුබ සන්ධ්‍යාවක් හල්විට මහතා ගරු රත්තරම් මන්ත්‍රීතුමාටයි මම කතා කරන්නේ හොඳයි හොඳයි ප්‍රශ්න යොමු කරන්න පුළුවන් මේ රත්තරම් මන්ත්‍රීතුමා දැන් කිරු එකෙන් ඇහුව ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ මම මගෙන් තමයි උත්තරේ ලැබෙන්න තියෙන්නේ එතුමා අවුරුදු 4කට වැඩි කාලයක් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටියා එක්සත් ජාතික පක්ෂයේ අපේ මනාපෙන් තමයි ගියේ මනාප 53000ක් අරගෙන නමුත් මේ වෙනතුරු ජනතාවට කරපු සේවාවක් නෑ අපි ගියක් ගියක් ගන්න ගිහිල්ලා මනාප එකතු කරලා දුන්න අපිට පණගාටෙන් හරි කියන්නට ඕන ඒ නොකරපු සේවය නිසා එතුමා මේ සැරේ මනාප 10000කට වහින බව අපිට තේරුණා වැඩ කරා නම් ඕන නේ එතුමා දැනන්න ඒක නිසා එතුමා පැන්න අනිත් පැත්තට මට කියන්න තියෙන එච්චරයි ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙමි හොඳයි බොහොම ස්තුතියි අපිට මේ ප්‍රශ්නට පිළිතුර සමගින් උතුමාට ඔව් හොඳයි පක්ෂයේ මම මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂයේ මම හිටියා මට මේ කණ්ඩායමේ කිසිම තරඟයක් නැහැ මොකද මම මනාප 53000ක් ලබා ගත්ත මන්ත්‍රී මෙතුමාලා කෑ ගැහුවල මේ තුමාලා මට වඩා මනාප දෙගුණකින් පල්ලෙහා ඉන්නේ මේ තුමාලා මනාප 20000යි 22000යි ඉන්නේ හරි හරි ඔබතුමා ඔබතුමා ඇස්තන්දු කරානේ ඔබතුමා විද්‍යාවල් කරන මනාප 50000කට මේ තුමාලා මනාප තුමා කිව්වා ඔබතුමාගේ මන්ත්‍රී පඩිය මම නෑ ප්‍රශ්නයක් නෑ මන්ත්‍රී පඩිය සමාජ ශික්ෂණ ගැටුවා මම අහන ඔබතුමා පඩියෙන් දීපු ශික්ෂණ ගැටුවා කියලා ඔබතුමා පඩියෙන් දීපු ශික්ෂණ ගැටුවා කියලා කිරිස ඔබතුමා කිව්වා පඩිය ගන්න දේවාලේ වැඩ කරනවා අද එක්සත් ජාතික පක්ෂය ඔබතුමාගේ මහත් එකක් තමයි ඒකක් තමයි ඔබතුමා ඉස්සර කරලා දරනවා නිකන් නෙමෙයි මං ආණ්ඩුවට එකතුනේ එක්සත් ජාතික පාක්ෂිකිනුත් අද විශාල පිරිසක් මාත් එක්ක නිකන් නෙමෙයි එකතුනේ අපි නිකන් නෙමෙයි ඒක දන්නවා අද එකතු වෙලා දිනු මාත් එක්ක එක්සත් ජාතික පාක්ෂිකිනුත් නිකන් නෙමෙයි කිය කියලා ජනතාව දන්නවා ඒක ඇත්ත අද ඒක නිසා ඒක ඇත්ත අද මතක තියාගන්න ඔබතුමාට මොනවද කිව්වා ඔබතුමාට හුඟක් දේවල් ලැබුණේ ඒක ඇත්ත නිකන් ගියේ නැහැ මට ලැබිච්ච දේ නොලැබිච්ච දේ රටේ ජනතාව නිකන් ගියේ නැහැ කියලා ගෞරව දිස්ත්‍රික්ක ජනතාව දන්නවා මේ මැතිවරණයේදී තීරණය කරાવી මොනවද රත්තරන්ට ලැබුණේ මොනවද නොලැබුණේ කියලා මොකද ප්‍රශාන්ත පුෂ්පකුමාර කියන මන්ත්‍රීවරයා වරදාන වරප්‍රසාද පස්සේ ගිහිපු කෙනෙක් නෙවෙයි. ඒක හොඳ ආකාරම ගාල් දිස්ත්‍රික්ක ජනතාව දන්නවා. මොකද ප්‍රශාන්ත පුෂ්පකුමාර ප්‍රජා සංවර්ධන පදනම හදලා පෞද්ගලිකව උපය ගන්න මුදල් වලින් ලක්ෂ 1000කට 1500කට වඩා මුදලක්. සුදේව මහත්තයෝ මම ගෙනත් තියනවා. ඔබතුමාට මේ ඕනම මේක තියන දුරකථනත් එක්ක රුපියල් 500ක් දුන්නනම් ඒ රුපියල් 500ක් මේ පොතේ සටහන් කරලා තියෙනවා. දුරකථන අංකය තියෙනවා. ඔය රුපියල් 500 දීපුවා කොච්චරද? නෑ නෑ මම කියන්නේ එහෙම නෙවෙයි. ඔබතුමා හිතන්නේ රුපියල් තියෙනවද? ඒ ඔබතුමා බෞද්ධකම හොයාගත්තේ දින නෑ. ඔය පොත ඔබතුමා හිත නැත්තේ. ඔබතුමා අහලා කියන්නේ කොහොමද? අපි අපි බෞද්ධකම හොයපුවා තමයි තියෙන්නේ. ජනතාවට දීපුවා මේක තියෙන්නේ. ඒක නිසා කෝටි ගාණක් වීදම් කළා. අපි මේ පක්ෂේ එක්සත් ජාතික පක්ෂේ ගොඩ ගන්න හදපු මිනිස්සු මතක තියාගන්න මේ නායකයෝ මේ පුලල් කාගෙනීම යටති අර ප්‍රශ්නාවත් මන්ත්‍රී මේ අපේක්ෂ මේ අපේ ප්‍රේක්ෂක මහත්මයා කිව්වා මන්ත්‍රීතුමා ඔබතුමාට දිනන්න බැරි නිසා ගියේ කියලා හැබැයි මට නෙමෙයි ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන්ට දෙයියන්ගෙන් පිටයි මොකද මේ පක්ෂේ තියෙන අරුබුද ඒ වගේම මේ පක්ෂේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් ගත්තාම අද රටේ ජනතාවට එක්සත් ජාතික පක්ෂය ඡන්ද දෙන්න තියා ඡන්ද මැදස්ථානට යන්න බාරදී. ඒ ඔබතුමා හිතන හැටනේ ඔබතුමාලා තමයි මේ වගේ තත්ත්වයක් ඇති කරලා දැන් ඒක නැති වෙලා තියෙන්නේ. ගාලු දිස්ත්‍රික්කේ ජනතාව අද ගාලු දිස්ත්‍රික්කේ ජනතාව සූදානම් වෙලා ඉන්නේ ඔබතුමාලා වගේ අට උත්තර දෙන්න. බලන්න මේ ඡන්දෙදී මොනවද වෙන්නේ කියලා. මේ ඡන්දෙදී වෙන්නේ මොකුත් නෙමෙයි. ඔබතුමා 6 4 ට බහිනවා. බලාගෙන ඉන්න. 6 4 ට බහිනවා. බලාගෙන ඉන්න.
රත්තරන් ගැන ඉස්සරනම් හිතාගෙන හිටියා එහෙම ඉස්සරන් හිතයි පස්සේ ජනතාව දැනගත්ත මේක රත්තරන් නෙවෙයි කියලා නෑ නෑ දඹරන් කියලා දන්නවා දැන් රත්තරන් වල තමයි දඹරන් කියලා ජනතාව දන්නවා රත්තරන් කියලා හිතාගෙන ඒක නිසා මතක තියාගන්න පස්සේ මහත්තයෝ පිටලක් නෙවෙයි මේකල කොහොම ජය ගැහුවා රටේ ජනතාව මේ වෙනකොට තීරණය කළ ඉවරයි ඒ නිසා ගියා රටේ ජනතාව තීරණය කළ ඉවරයි එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජිකට පස්සේ ඒක ඔබතුමාගේ හීනය ඒගොල්ලෝ අහකේ නැහැ ඔබතුමාට පිළිච්ච හීනයක් නෙවෙයි දෙද්දස් දාගත්තා ඕක හීනය ඒගොල්ලෝ පක්ෂෙ මොකද කරේ ඔබතුමාට පිළිච්ච හීනයක් කාලෙට කාලෙ කාලෙට ජනාධිපතිවරණය බදු දෙනවා පුළුවන් නම් ඔබතුමා ඉතින් ජනාධිපතිවරණය බදු දෙනවා ඇයි කකුල් දෙක කෙලින් තියන් හිටෙනම් ඔය ඒ කාලේ කියන්න බැරුණ ඇතුළේදගෙන ඔබතුමා ඒ කාලේ ප්‍රසස්ති කියලා ගුණවායනා ප්‍රසස්තිලා කළා ආසන සංවිධායකකම් අපි ඉන්න කාලේ ඉඳගෙන මේ පක්ෂෙට ගරහන්න එපා මන්ත්‍රීතුමා ඔබතුමාට ගොඩනගපු පක්ෂෙට ගරහන්නේ ඔබතුමා මේ කොහොමත් ඉතින් මිනිස්සු රාජ්‍ය සභාවට ගෙනල්ලා ඔබතුමා කොහෙද හිටියේ අර බිලිඳුලා අනිත් පැත්තෙන් සුමන සිරිලා කොහෙද හිටියේ මංජුල ලියන ගේලා ඒ මිනිස්සු ඉඳද්දී ඔබතුමා වගේ කෙනෙක් රාජ්‍ය සභාවට ගෙනල්ලා ඒකේ මන්ත්‍රී වෙලා පළාත් සභාවට නාම යෝජනා දීලා බද්දක මාසනේ සංවිධායකම් දීලා සංනිවේදන බලකාය උපදේශකම් දීලා ඔබතුමාට ආණ්ඩුවට යන්න නමක් අතල දුන්නු ප්‍රතිරූපයක් අතල දුන්නු පක්ෂයට ගරහන්න බෑ මන්ත්‍රීවරු ඔබතුමා අම්බදාන කරනවා වගේට ඔබතුමා අම්බදාන කරනවා වගේට ඔබතුමාට එක්සත් ජාතික පක්ෂයට ගරහන්න බෑ මගේ කාලේ ඔබතුමාට ඔබතුමා කරන්නේ මහා නිදි ඔබතුමාට අවශ්‍ය නම් නිදහස් කාලය ගන්නට ඕන විනාඩි දෙකක් නිදහස් කාලය ලබා දෙන්න කියන්නේ මට පක්ෂෙන් නියමතල ලබා දුන්න කියලා මම ඔබතුමාට කියන්නම් මට පක්ෂය ලබා දෙපුත් යන. මම බාධා කරන්නේ නැහැ. එපා. අපි ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න. බාධා කරන ඊට පස්සේ මම අක්මීමන ආසනේ ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකෙක් හැටියට පක්ෂය 10000ක් ගන්නකොට ඔබතුමාට අවශ්‍ය නම් මම නිදහස් කාලය ලබා දෙන්නම් බාධාවකින් තොරව කතා කරන්න අවශ්‍ය විනාඩි දෙක ලබා දෙන්න. හොඳයි අපි නිදහස් කාලය ලබා ගන්නවා මෙතුමාට මේ අවස්ථාවේ සිට. හොඳයි. මම අක්මීමන ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකෙක් හැටියට මනාප පක්ෂය දඬ 10000ක් ගන්නකොට මම මනාප 13000ක් ගත්තා. මට අවුරුද්දක් විපක්ෂ නායක තනතුරු දෙන්නේ නැහැ. අවුරුද්දක් නොදී නොදී ඉන්නවා. මං ඉවසගෙන හිටියා. මේ ආසනේ වැඩි මනාප ලබාගත් මන්ත්‍රී අපේක්ෂකයා මන්ත්‍රීවරයා ඊට පස්සේ මට විපක්ෂ නායකකම දුන්නා. හේම කුමාර නානායක්කාර මන්ත්‍රීතුමා මේ ආසනෙන් ගියා. විජේපාල මන්ත්‍රීතුමා ආවා. ඇවිල්ලා නායකතුමා පොරොන්දු වුණා ආ රත්තරන් තරඟ කරන්න විජේපාලයි රත්තරන් දෙන්නම අක්මීමෙන් තරඟ කරනවා. විජේපාලට වඩා එක මනාපයක් හරි ගත්තොත් රත්තරන්ට ආසනේ දෙනවා මොකද්ද උනේ විජේපාල මන්ත්‍රීතුමා මනාප 6000ක් 6500ක් ගන්නවල මම මනාප 12000ක් 13000ක් ගතක් මේ මනාසනේ මොකද්ද උනේ ආසනේ දුන්නේ නැහැ මං ගාලු දිස්ත්‍රික්කේ පළවෙනියා දකුණු පළාතේ දෙවැනියා දකුණු පළාතේ දෙවැනියා බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාට විතරයි මං දෙවැනි උනේ මං ආසනයක් නැතුව නිකම්ම විපක්ෂ නායක වෙරකට ගාලු දිස්ත්‍රික්කේ තරම් කරේ තරම් කරනකොට මට දුන්නේ පළාත් සභාවේ මට හිමිතැන විපක්ෂ නායකකම දුන්නා බුද්ධික පතිරණ මහත්මයාට විපක්ෂ ප්‍රධාන සංවිධායකකම තෙන්නකෝන් නිලය මන්ත්‍රීතුමාට දුන්නා මං ඉවසගෙන හිටියා ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ ආවා පාර්ලිමේන්තු මැතිවරණ එනකොට 13000ක් ගත්ත 14000ක් ගත්ත ඉපලවත්ත මන්ත්‍රීතුමාලා අපරාධවේ සංවිධායක 14000ක් ගත්ත සුනිල් සේනාක මන්ත්‍රීතුමාලා හින්දුම සංවිධායක මෙතුමත් හින්දුම දෙක කොටාස සංවිධායක 16000ක් ගත්ත දාහදාගත අනිත ඔක්කොම මනාප 20000ට පල්ලා සංවිධායකවරු මනාප 20000ට අඩු සියලුම දෙනා සංවිධායකවරු
පනස්තුන්දාහක් ගත්ත මට පාලිමේන්තු තරග කරන්න ආසනයක් දෙන්නේ නෑ. ආසනයක් දකුණු පළාතෙන් දෙවනිය දිස්ත්‍රික්කෙන් පළවෙනිය මං ආසනයක් නැතුව තරග කළා. ගාලු දිස්ත්‍රික්ක පළවෙනිය වෙච්ච මන්ත්‍රීතුමාට වඩා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාට වඩා ඔබතුමාගේ නිදහස් කාලය අවසන් වෙනවා. 4000 පස්සෙන් ඉන්නේ. මනා 4000. 4000 කාලද 5000 පස්සෙන් ඉන්නේ. මට එවකට ආසනය දුන්න නම් ගාගරට පුළන්ද? මම ආසනයට ආසනය දුන්න නම් අවස්ථාව තියෙනවා. මට ආසනය දුන්න නම් ඔබතුමාගෙන් අහනවා. දිස්ත්‍රික්ක පළවෙනිය ඔබතුමාගෙන් අහනවා පළාත් සභා ඡන්දය ඉල්ලලා මහමැතිවරණයට යනකොට අක්මීම නාසනෙන් ඔබතුමාට මනාප කීයක් අඩු වුණාද? මාස දෙකක්කටත් අඩු කාලෙකදී පළාත් සභා මැතිවරණ ඉල්ලලා ඊළඟට පාර්ලිමේන්තු ඡන්දය යනකොට ඔබතුමාට 7500කට වැඩි ප්‍රමාණයක් අක්මීම ආසනෙන් මනාප අඩු වුණා. ඔබතුමා ඔබතුමා කෙරෙහි තියපු විශ්වාසය බිඳුනේ කොහොමද කියලා? විශ්වාසෙ බිඳුනේ නැහැ. බිඳුනේ කොහොමද කියලා? ආසන සංවිධානයේ පක්ෂ මිනිස්සු වැඩ. ඒකෙන් පැහැදිලි කරනවා. ඇයි ඔබතුමා දක්ෂ නම් පළාත් සභා සිටින 50,000 පාර්ලිමේන්තුවේ ගන්න බැරි? ආසන සංවිධායකවරයෙක් ඔබතුමා දක්ෂ මිනිස්සු ඔබට කියන දක්ෂෙක් නම් පාර්ලිමේන්තුවේ මතක තියාගන්න 53,000 අපි වගේ දුප්පත් පාර්ලිමේන්තු වලින් ආපු මිනිස්සුන්ට ඇයි ඔබතුමා පක්ෂ ඉඩ දෙන්නේ නැහැ? මන්ත්‍රීතුමා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. මගේ පස්සෙන් ජය ගැව්වත් ඔබතුමාට මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. හයිකෝට් දාලා යස් බස් දැස් රයිට් ඕකේ ගැවුවා නේද? බලාගන්නකෝ. එක්සත් ජාතික පක්ෂය මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔබතුමාටයි මටයි දෙන්නම තරක් දෙන්නේ නැහැ. පක්තරනේ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. කියන්න ප්‍රශ්නෙට උත්තර දෙන්න. මම අහන්නේ මේකයි ඔබතුමා දැන් පළාත් සභා ඡන්දේ 53,000 ගත්තනේ. ඔව්. අරගෙන ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙට ගිය මාස දෙකක් වගේ කාලෙකදීනේ එහේ මාස හරි අපි කියමු මාස 3ක් කියලා ඈ මාස 3කදී කියලා හරි මාස 3ක් 4ක් දෙන්නකෝ ඔබතුමාට මාස 4ක් යනකොට ඇයි පළාත් සභාවේ ගනිපු 53,000 මනාප රැකගන්න බැරි වුණේ ඔබතුමා ඔබතුමාට කීයද පාර්ලිමේන්තුවේ දෙන්න පුළුවන් ගන්න 43,000 10,000 කට අඩු වුණානේ ඔබතුමාට ආසන සංවිධායක ඇයි එතකොට ඔබතුමා කියපු බොරු ඔබතුමා කියපු බොරු මාස 4කදී මිනිස්සු පිළිගත්තා ඔබතුමාගේ ඔබතුමා අඳුරගත්තා මාස 4කදී ආසන සංවිධායක මාස 4කදී අඳුරගත්තා කවුද කියන්නේ එකතු වෙලා උනේ ඒක නිසා ආසන සංවිධායකෙක් වරා එකතු වුණාම අනිත් නිකම් මේ පක්කට ආවලා කියන්න බම්ම මේ මිනිහ එකතුන දැන් ඔබතුමා ඔබතුමා මොකද ඔච්චර බද්දක මාසෙ ඉල්ල තරංග ගන්නේ ඔබතුමා මතක තියාගන්න සීමා තරගයක් නැහැ මම බද්දක මාසෙ මගේ මට හිතනවා මම බද්දක මාසෙ සුදුස්සෙක් කියලා නිසා ඉල්ලුවා සුදුස්සු හැබැයි තරණ කරන්නේ නැහැ පක්ෂෙන් කියලා බුදුස්සු නැහැ කියලා දෙකොන පක්ෂෙන් කියලා සුසු නැහැ කියලා ඉතින් ඒක තමයි හරි පක්ෂෙන් කියලා සුසු නැහැ කියලා මට ජනතාව කියන්නේ මොකක් හරි තීන්දුවක් එන්න පළාත් සභාවේදී මේක ඇතුලේ මිසක් කොහෙද කතා කරන්නේ කතා කරන්නේ මේක ඇතුලේ කරලා කතා කරන්නේ කතා කරන නායකයෙක් හුත් කියලා ගල් ගහලා ඒ ඔබතුමා බලන්න විදිය අද මේ පක්ෂය කරන විදිය අද මේ ඔබතුමාට ඒක පේන්නේ නැති හුවක් විදියට මොකක් කරේ විදියට ඔබතුමාලා මතක තියාගන්න මන්ත්‍රීතුමාට දාලයන් නැති නිසා මන්ත්‍රීතුමාලා හිටියා මේක දාලයන් නැති නිසා අපි කතා කරා ඔබතුමාලා එක මන්ත්‍රී ඔබතුමාලා බොරුවට ප්‍රසස්ති කියලා බොරුවට ප්‍රසස්ති කියලා තනතුරු අරගෙන දාලා කියලා අද එතුමා ඉන්නවා පක්ෂය කියලා පොරුවට ප්‍රසස්ති කියලා තනතුරු අරගෙන දාලා ගියා. අපි මොකද කරේ? අපි මේක ඇතුළේ ඉඳගෙන කතා කරා. අපි හෙටක් දාලා යන්නේ. හෙටක් දාලා යන්නේ. හෙටක් දාලා යන්නේ. මුත් හෙටක් දාලා යන්නේ. හෙමම කතා කරේ. ඔබතුමාට හෙටක් නැහැ. මටනේ නැත්තේ. හැමදාම විපක්ෂේ වෙලා ඉන්න පුළුවන්. හරි ප්‍රශ්නයක් නැහැ. ජනතාවට වෙනවා. ඊළ වලින් යන පක්ෂයට පත් වෙනවා. සමාවෙන්න. කවුරුවත් නැහැ. සමාවෙන්න මේ මොහොතේ අන්තර්ජාලය ඔස්සේ අපව නරඹන ඇමරිකාවේ සිට නිව්යෝක් නුවරින් අයිවෙන් සිල්වා මහතා කතා කරනවා. අපිට නම් සුභ සන්ධ්‍යාවක් කියලා මෙහිදලා කියන්න වෙන අයිවන් සිල්වා මහතා කතා කරන්න අපිට උදේ තියෙන්නේ මේ හොඳයි මට කතා කරන්න පුළුවන් මේ රත්රම් මහත්තයාට හොඳයි පුළුවන් ඔබ තමයි ප්‍රශ්නෙම කරන්න මේ රත්රම් මහත්තයා ඇමරිකාව ලංකාවට මේ එනවුලක් ගැව්වයි කියලා මොකද ඇමරිකාව ලංකාවට කරු එනවුලේ රත්රම් මහත්තයා මට කියන්න පුළුවන් නම් තවෙන්න අයිවන් සිල්වා මහතා පැහැදිලි මදි ඔබතුමාගේ ප්‍රශ්නේ පුළුවන් නම් නැවත ප්‍රශ්නය අහන්න. සත්‍රම් මහත්තයා කිව්වා මේ ලංකාවට මේ ඇමරිකාව එන ගානයි කියලා. සමහරවිට හොඳයි ඔබතුමා කියන කාරණේ ඔබතුමා ප්‍රථම වටේදී සඳහන් කරා මේ ජාත්‍යන්තරයේ බලපෑමක් රටට තියෙනවා කියන එක විශේෂ ඇමරිකාව ප්‍රමුඛ රටවල් කියන කාරණේ. මොකක්ද මේ ප්‍රශ්නේ කියන එක තමයි මොන එහෙම තියෙනවා. ඒක තේරෙනවනේ. දැන් දලදා මාලිගාවට බෝම්බ ගහපු අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ගාව වඳින්න කියපු දෙමව්පිය හාමුදුරුව මරපු ළමයි උඩ දාලා තුවක්කුවේ බයිනෙත්තුව අල්ලපු ඒ වගේම බස් එකේ බෝම්බ පුරලා මුළු සමූල ඝාතන කරපු ප්‍රභාකරන් මැරුවම මානව හිමිකම් ඒක උල්ලංඝනය කිරීමක්. හැබැයි ඇමරිකාවේ
බැරක් ඔබාම මහත්තයයි එතුමාගේ නෝනයි හිල්ලිකින්ද මහත්මියයි ආරක්ෂක කවුන්සිලයේ ඒසී කාමරයක නම් බලන් ඉන්නවා දකුණු ආසියාවේ යුද ශක්තියෙන් පෙරමුණගත් පකිස්තානයේ ඇතුල් වෙලා ඒ පකිස්තානයේ රාජිකත්වයෙන් ඉඳපු බිල්ලාඩන්ව අල්ලගෙන ගිහිල්ලා මරලා මූණ දානකම් බොහොම චූන් එකේ දැල්පැන් බිබී විස්කි බිබී බ්‍රැන්ඩි බිබී බලන් ඉඳපු බැරක් ඔබාම මහත්තයට එතුමාට අර බිල්ඩින් දෙකක් බිම දැම්ම බිල්ලාඩන් දේශද්‍රෝහියා ඔහු සත්‍රවාදී හැබැයි අපේ රටේ මිනිස් සංහතියක් සංහාරේ ලක් කරපු සොල්දාදුව 34,000ක් මරපු 26,000ක් 28,000ක් ආබාධිතයෝ කරපු උත්තම ජයසීමා බෝධින් වහන්සේ ගාව සමූල ඝාතනය කරපු බුදුන් තුන්වරක් වැඩපු ශ්‍රී ලංකාවේ දන්ත දාසුන් වහන්සේ වැඩ ඉන්න දළදා මස්තකයට බෝම්බ දාපු ප්‍රභාකර මැරුවට දඬුවම අපිට තමයි මානව හිමිකම් ගේන්න හදන්නේ ඒක මං කිව්වේ හොඳයි හොඳයි දැන් ඒගොල්ලෝ ඇවිල්ලා කොහෙද බලන්නේ උතුරු නැගෙනහිර ඔයි එක ඇමරිකාවෙන් ආපු එක නියෝජිතේ එහෙම නැත්නම් ඔයි මානව හිමිකම් බලන කවුරු හරි මහත්ය කර නෝනෙක් හරි ඇවිල්ලා මේ ආනවද කොහෙද මේ බස් එකේ බෝම්බ පිපිරුවේ මේ බිල්ඩින් එකේ බෝම්බ ගැහුවා මේ 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 බිල්ඩින් එකේ බෝම්බ ගැහුවා ඈ කොහෙන්ද මේ උඩින් ආවේ එක්කෙනෙක් අහන්නේ ඔක්කොම ගිහලා අනේ හේවා හොඳයි හොඳයි අප දෙවන සංවාදාත්මක වටේ දෙවන අවස්ථාවයි මේ අවසන් කරන්නේ බොහොම සංවාදාත්මක තත්ත්වයට පත් වුණා කෙසේ වෙතත් 0112444555 දුරකථනය දවදුරටත් විවෘතයි මේ ළඟට ජස්ටින් ගලප්පත්ති හිටපු මන්ත්‍රීතුමා සූදානම් වෙනවා සංවාදයට එක්වන්නට අප ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්නවා දකුණු පළාත් සභාව නියෝජනය කළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සියු දෙනෙකු සමගින් දකුණු පළාත් සභාවේ ජය කාටද කියන මාතෘකාව තුලයි අද බලයේ සජීව දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක වන්නේ මේ දෙවන සංවාදාත්මක වටය අප මීළඟ අවස්ථාව ලබා දෙන්නේ ජස්ටින් ගලප්පත්ති හිටපු මන්ත්‍රීතුමාට ඔබතුමාට මාතරින් දුරකථන මිතුමක් තියෙනවා TL සුදර්ශන මහතා අපට කතා කරනවා සුබ සන්ධ්‍යාවක් ඔබතුමාගේ ප්‍රශ්න උත්තර කරන්න පුළුවන් මම ඉදිරිපත් කරන්නේ ජස්ටින් ගලප්පත්ති මන්ත්‍රීතුමාට මගේ ප්‍රශ්නේ මේකයි මම පැහැදිලිවම එක්සත් ජනතා නිදහස්වන්දනයේ දිනන මේ අවස්ථාවක ඔබතුමා අනිත් පැත්තට ගිහිල්ලා පරාජිත පැත්තක පාඩු වෙන එක ගැන අපි දෙහිම කනගාටු වෙනවා එක්සත් ජාතික පාර්ශ්වියෝ නැවත වතාවක් අමාරුවේ දමලා ඒ වගේ නෙමෙයි තමුන්ගේ පුතත් මේ අවස්ථාව අමාරුවේ වැටෙන එක ගැන අපි බොහොම කනගාටු වෙනවා ජස්ටින් ගලප්පති මන්ත්‍රීතුමා ඔබතුමා ගැනත් පුතා ගැනත් දෙන්න ගැනම කතා කරනවා ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. එතුමා කරගාටු වීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. නමුත් අපේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි 1988 සිට මේ දක්වා විවිධ දේශපාලන පක්ෂවල අය මාව රැකගෙන ආවා. පෞගිය පළාත් සභා මැතිවරණ වෙනතෙක් එක්සත් ජාතික පක්ෂයත් පෞගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අය බහුතරයකුත් සන්ධානයත් මට උදව් කරලා තියෙනවා ඊට අමතරව මම ගුරුවරයෙක් හැටියට කටයුතු කරපු නිසා දේශපාලන බේදෙන් තොරව යම් යම් අය මට උදව් කරලා තියෙනවා සම මගේ යුතුකමක් සහ වගකීමක් තියෙනවා ඒ අය වෙනුවෙන් යමක් කරන්න නමුත් පෞගිය කාලය තුල කෙරිච්ච සේවාව දිහා බලනකොට මම එච්චර සෑහිමටපත් වෙන්නේ නැහැ ඒ කරලද සේවය පිළිබඳව නමුත් අද වර්තමානයේ තියෙන තත්ත්වය අනුව මේ රජය යන මාවත ඔස්සේ බලනකොට අද ජනතාව ක්‍රමයෙන් රජයෙන් ඈත් වෙන ස්වරූපයක් දක්නට ලැබෙනවා. එතුමාගේ ප්‍රශ්න තුල තිබුණා මේ පෙරදෙන බව දැනදෙන ඇයි පක්ෂපාත කරන්න කියන කාරණේ. මේ පෙරදෙන බව කියන එක තීන්දු කරන්නේ ජනතාව. මොකද අපි පක්ෂය මාරු කරයි යාට මෙයාට කියයි කියලා ජනතාව වෙනම තීන්දුවක් ගන්න විවිධ අවස්ථාවදී අපි දන්නවා ප්‍රබල රජයන් තියෙනවා. හිටපු ගමන් බලාපොරොත්තු නොවන අවස්ථාවක පරාජය ප්‍රත්‍ය වේ. දේශපාලනේ අපි ගලව දේශපාලනය කරන අය එහාට මෙහාට මාරු වුණාට වෙන වගේම ඡන්දදායකොත් පක්ෂ මාරු කරනවා. නමුත් අපිට ඕන වෙන්නේ අපිට අපි අවංක වෙන්න ඕන අපි කරන දේ හරිය කියන එක. නමුත් අද මේ රටේ සිදුවෙච්ච දේවල් කෙරිච්ච දේවල් අතිගරු ජනාධිපතිතුමා යුද්ධ ජයග්‍රහණය කරපු එක ඇත්ත. ඒකට එතුමාට ස්තුතිවන්ත වෙනවා. නමුත් එතුමා වටේ ඉන්න යම් යම් අයගේ ක්‍රියාකලාපයන් තුළ අද ජනතාව ඉතාම අසීරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද යුද ජයග්‍රහණයට වඩා අද බඩගින්න බොහොම ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ජනතාව කලකිරලා තියෙනවා. ඒක නිසා අපිට පුළුවන්කමක් නැහැ මේව අනුමත කරන්න. ඒක නිසා මම කල්පනා කරා මොන මොන ප්‍රශ්න තිබුණත් මොන මොන ගැටලු තිබුණත් මේ වෙලාවේදී අපි
එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙලා ඉදිරියේ තියෙන අඩු අපේ පක්ෂයේ තියෙන අඩුපාඩු සම්පූර්ණ කරගෙන පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙවන්න ඕනේ කියලා කල්පනා කළා තමයි පුතත් මමත් සාකච්ඡා කළා මේ තීන්දුව ගත්තේ. මන්තුමා ඔබතුමා සන්තෝෂෙන් නෙයි නේද මේ පක්ෂ මාරුව කරේ? නෑ නෑ මම බොහොම සන්තෝෂෙන් කරේ. ඔබතුමා අපිට ඔබ ලියුම තිබුණා අතිගරු ජනාධිපතිතුමා ඉතේ ඉහිලින් වැඩ කරා මට ඔබතුමාලා තරම් වාසනාවක් නෑ මේ පක්ෂය තුල ඉන්න. ඒ නිසා මම යනවා කියලා ඔබතුමා අපිට ඔබ ලියුම. ඒක මම කිව්වේ ඇත්ත. නමුත් මම බලාපොරොත්තු අරමුණු ඉෂ්ට උනේ නෑ. දේශපාලනය කරපු කෙනෙක් අවංකව ජනාධිපතිතුමාට පහුගිය ජනාධිපතිවරණ රැස්වීම 536 කෝටි රැස්වීම කරලා වතු රැස්වීම කරා හත්දාකට වැඩි රැස්වීමක් කරා ආර්යව කැල්ලා මම විශාල කැපවීමක් කරා. නමුත් මම බලාපොරොත්තු සේවය ජනතාවට කරන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම කල්පනා කරා මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා ඒ තමන් ගත්ත තීන්දුව. අද ගත්ත තීන්දුව නෙවෙයි. මම සන්ධානයේ ගත්ත තීන්දුව ඒක කනගාටු වෙන නිසා මාතරදී නායකතුමා ගැනලා පුටු වලින් ගහපගෙන කනගාටු වෙන්නේ නැද්ද? නෑ පුටු වලින් ගහන්න නායකතුමා ගැනලා පුටු ගැව්වේ නෑ. ඒ ගැව්වේ නෑ. අපේ පාක්ෂිකන්ට දැඩි වේදනාවක් ඇති වුණා මේ කරපු යම් මසාදාන ගැටසක්. පක්ෂේ තුර රැඳෙන්න ඕන නිසා තමයි මේ ක්‍රියාවලිය. හැබැයි ඒ වෙලාවේ පුවත්පතක තිබුණ ඔබතුමා කණ්ඩායමක් දාලා පුටු වලින් කරු ජයසුරට හොඳට පහර දුන්නා. නෑ නෑ අපි ඒ වගේ තුප්පයි දේශපාලන කරන්නේ නෑ. කවුද පුටු වලින් ගැව්වේ? ඒ පාක්ෂිකෝ ඒක විවිධ ආකාරයක ඉන්නවා. ඒකට මට නවත්තන්න බෑ. මට පුළුවන් මං කර දෙන්නම්. වෙන ඔබතුමා පාක්ෂිකෝ ගැව්වා. පාක්ෂිකෝ කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකෝ. ඒකට මං වගේ කෙනෙක් කැපවෙච්ච කෙනෙක් ඒ වගේ කෙනෙකුට යම් අසාධාරණයක් වුණාන් පස්සේ පාක්ෂිකයන් මගේ යම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වෙනකොට ඒ කලකිරීමක් වළක්වන්න බෑ. මේ ආණ්ඩුවේ ඉඳලා ඔබතුමාට පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි නම් ජීවිතයේ මේ ආත්ම දිවේ ලබන ආත්ම විපක්ෂයට කියලා නම් ඔබතුමාට ඒක බලා ගන්න පුළුවන් ඊළඟ ජනාධිපතිවරණයට බලා ගන්න පුළුවන් කියලා හැටි. ඔබතුමාට ඔබතුමාට රස්සාවල් දුන්නත් අද උපාධිය සෑහළු බාල්දුවට ලක් කරලා අද දේශපාලන කාර්යාල වල උපාධිධාරී නිකන් නිකරුනේ ඉන්නෝ එයාගේ ප්‍රයෝජනයක් ගන්න එයාට සුදු රැකියාවක් දෙන්න මෙතුමගේ අවස්ථාව ලබා දෙමු. මොකද මම කාටවත් බාධා කරේ නැහැ. හරි කතා කරන්න. තමුන්නාන්දරගේ අවස්ථාව තමුන්නාන්දර කතා කරන්න. හරි හරි. ඉතින් ඒක නිසා මම කල්පනා කරනවා ඉදිරි අනාගතයේදී මේ රටේ එක්සත් ජාතික පක්ෂේ රජයක් බිහි කරන්න කැප වෙන්න ඕන. අපි හැමදාම යම් යම් පක්ෂවලට යනවා. සමහර අය බලයේ තියෙන පක්ෂවලට යනවා යම් යම් ඵල ප්‍රයෝජන බලාපොරොත්තු වෙයි. සමහර අය බණ්ඩාරනායක මහත්තයා පක්ෂෙන්ගේ බලයේ තියෙන ආණ්ඩුවේ ගිහලා වෙනත් පක්ෂයක් ඇදුවා ජයග්‍රහණය කරා. ඒක නිසා හැමදාම එක මට්ටමින් ජනතාව සලකයි කියලා විශ්වාස කරන්න බෑ. අද මේ රටේ උපාධි පත්‍රයෙන් දුන්න එක ඇත්ත. ඒකට ස්තුතියි. නමුත් අද උපාධිය සෑහළුවට ලක් වෙලා ඒ උපාධාරින්ගේ 90%ක් විතර දැඩි කලකිරීමකින් ජීවත් වෙයි. ඒ වගේම අපි බැලුවොත් අද සල්ලි දීලා පාරවල් හදනවලු. විශාල වශයෙන් පාරවල් හදනවා. අද මොකද වෙලා තියෙන්නේ? මේ අවුරුදු 4කින් හදපු පාරවල් අද යන්න බෑ. කොන්ක්‍රීට් දිය වෙලා. මම දන් විද්‍යාවන කොන්ක්‍රීට් දිය වෙන ක්‍රමයක් නෑ. නමුත් කොන්ක්‍රීට් දාව පාරවල් හොඳට තියෙන්න ඕනේ. නමුත් අද සියල්ලක්ම දිය අද පාර යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ තත්ත්වයට ජනතාවට මේ රටේ ජනතාවගේ සල්ලි කාබාසිනිය කිරීමක් කරලා තියෙනවා. මේවට ඉතින් විධිමත් අධීක්ෂණයක් තිබුණ නැහැ. සොයා බැලීමක් තිබුණ නැහැ. අනේ තත්ත්වය නිසා තමයි මේ තත්ත්වය තියෙන්නේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද ජනතාවට ජීවත් වෙන්න අමාරු. කවුද ඒ ගැන කතා කරන්න බඩු මිල දිගින් දිග බැලි වෙනවා. අද කවුරුවත් කතා කරන්නේ නැහැ. 74ට කලින් තිබිච්ච තත්ත්වයයි අද තියෙන තත්ත්වය අතර වෙනසක් නැහැ. 74 කලින් සිනමා බණ්ඩාරනායක යුගයේදී හාල්පොළු මිරිස්පොළු තිබුණා. කන්න හොයා ගන්න බැරි වුණා. අතේ සල්ලි තිබුණත් කන්න හොයා ගන්න බෑ. අද තත්ත්වය ඊට වඩා වෙනස්. අද ඕන තරම් බඩු තියෙනවා. කන්න අතේ සල්ලි නැහැ. කොහේ තත්ත්වය?
ඉතින් ඒක නිසා අපි දන්නවා අපි මේක ඉඳගෙන හැමදාම ගුණ ගායනා කරගෙන ඉන්නවට වඩා අපි අපේ ශක්තිය අපේ හැකියාව අපේ ඌමනාව අපේ එක්සත් ජාතික පක්ෂයට යොමු කරන්න. මොකද මේ රටේ ජනතාව බඩගින්නේ හිටපු හැම අවස්ථාවකම ඒ ජනතාව මුදවගත්ත එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය මේ රටේ විශාල සේවයක් කරපු පක්ෂයක්. විශේෂයෙන් මේ රටට නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දීලා දරුවන්ට නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව දීලා ජයල් ජවතර මහතේ නොමිලේ පොත් ටික දීලා ප්‍රේමදාස මහතේ නිලැඳුන් ටික දීලා දිවාරය දීලා ලලිත තුරපොදිල් මහත්තයගේ මහපල ශිෂ්‍යත්වය දීලා අද පැල්පතේ ඉන්න දරුවට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා යන්න අද තියෙන එක්සත් ජාතික පක්ෂය මේකට අලුතෙන් දෙයක් කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂය වැඩ පිළිවෙල මේ රටේ මුළු ලංකා පුරාම යනකොට ගමුදා උදාගම් ඇති කරලා ඒවල් අතර 15 ලක්ෂ වැඩසටහන් ක්‍රියාත්මක කරලා එතකොට ඇඟලුම් කල් කමල් 200ක් හදලා මේ රටේ තරුණ තරුණ රැකියාව ලබා දුන්නා. මම තුමා බාධා කරන නෙමෙයි ඔය 15 ලක්ෂ වැඩපිළිවෙලන් කියන්න එපා. ඒ 15 ලක්ෂ වැඩපිළිවෙලේ මිනිස්සුන්ට නිකන් දෙනවා කියලා ණයක් දීලා අදත් මිනිස්සු ණය ගෙවනවා ණයබරෙන් මිරිකිලා ඉන්නෝ ඒ දීපු ඒ 15 ලක්ෂ වැඩසටහනෙන් තනිකර අහිංසක මිනිහ නැත්තර නැති කරා නිකන් දුන්න කියලා දීලා නිවාස අධිකාරියෙන් ලෝන් එකක් දීලා තියෙන්නේ. ඒ මිනිසුන්ට කිව්ව නිකන් කියලා. අද ඒ මිනිස්සු අද නඩු උසාවි ගන්න යනවා. නෑ මමතුමා ඒක ඒව අහෝසි කරා. නමුත් මේ වර්තමාන රජය තමයි මුදල් නැති නිසා මේ වය කරන්න කටයුතු කරලා තියෙන්නේ. මෑතක අය කරන්න ගත්තා. මෑතක තමයි අය කරන්න පටන් ගත්තේ. ඒ නෑ අහෝසි කරා. මේක අහෝසි කරන්න පුළුවන් නේ ආණ්ඩුවට. ආණ්ඩුව තරම් ජනතා හිතවාදී මිනිස්සු නම් නැතිබරි ජනතාවගේ නිවාස වලට ණය ගෙවනවා නම් ආණ්ඩුවට එක කැබිනට් පත්‍රයක් අවදාලා මේක අහෝසි කරන්න පුළුවන් නේ. ඔච්චර ප්‍රශ්නයක් තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂ ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වේ මේව අය කරන්නේ නැහැ කියලා. නමුත් අය කරේ නැහැ මේ ළඟේ තමයි. අය කරන්නේ නැත්නම් ණයක් විතර දුන්නේ නැහැ. ආධාරයක් විතර දෙන්න තිබුණානේ. නෑ 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 නෑ. ඒ වෙලාවේ ණයක් විතර දෙන්න ඒ වෙලාවේ දුන්නා. ඒ වෙලාවේ දීලා දෙන්නේ ණයක් විතර දෙන්නේ ඔබ. නෑ නෑ නෑ. ණයක් විතර දුන්නේ නැහැ. එහෙනම් එහෙනම් මේ ආණ්ඩුව කොහොමද අය කරන්නේ? නෑ නෑ. ආණ්ඩුවගේ ආණ්ඩුව බලයට එනකොට කිව්වා මේ අපි ණය අය කරන්නේ නැහැ කපාරිනවා කියලා. අපි කපාරන්නේ අපි කපාරන්නේ කනේ වන්තුමා. මේක දීලා දෙන්නේ කිවිසුම කියලා. මම දුන්නා කියලා දෙනවා. මේක දුන්නේ ණයක්. ඔබතුමාලා ඒක බොරුවක් වෙනවා. ආධාරයක් කියලා නැතිවරණ පොරොන්දු දුන්නා. නෑ. කපන එක අපේ වැඩක්. මේක දීලා දෙන්නේ ණයක්. දීලා 5000 දීලා ගෙවල් 15000 කියලා. ඔබතුමාලා තමයි ලියුම යවන්නේ මේක අය කරගන්න. නෑ ඒක ණයක් වශයෙන් දීලා තියෙනවා. ඔබතුමා පිළිගන්නවද ණයක් කියලා? ඔබතුමා පිළිගන්නවද ඒක ණයක් කියලා? ණයක් හැටියට දුන්න ඔබතුමාලා මැතිවරණ දෙකක් අපහාර කරනවා කියලා. නෑ මං අහන්නේ ඒක නෙවෙයි. ඔබතුමාලා චන්දපරොන්දු දුන්නාද? ඔබතුමාගේ නායකයා ප්‍රේමදාස මහත්තයාගේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියා නම් දුන්නේ ණයක් කියලා පිළිගන්නවද? ඔබතුමාගේ නායකයා නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියාද කියන එක නෙවෙයි හිටපු ජනාධිපතිවරයා හිටපු රජය. එහෙම කරන්නේ නැති. හොඳයි හොඳයි. මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දුප්පත් මිනිසාට අවශ්‍ය වෙන්නේ ගයක් හදා දීම. ඒක දෙන්න මොන පද නම්බද කියන්නේ මේ මිතුර තමන්ට නිදහස ජීවත් වෙන්න ගයක් අවශ්‍යයි. ගයට ආධාර උපකාර කිරීම රජයක වගකීමක්. ඔය ණය දුන්නක වැරදි. ඉන්න කියන්නේ ඒක දැන් ණයද මේ ආධාරද කියන කෙනේ ප්‍රශ්නේ. අපි හිතමු ණය කියලා. තමුන්නාන්සල ඔය තරම් වගකීතු ආණ්ඩුවක් හැටියට තමුන්නාන්සලක මහින්ද චින්දන ප්‍රතිපත්තිය තියෙන මේ නිවාස ණය කපාරිනවයි කියලා. ඕක කපාරිලා දාන්නති පොඩි. දැන් තමුන්නාන්සල නෙමෙයි ලියුණු කරන්නේ. තමුන්නාන්සල නෙන්නේ නඩු දාන්නේ. තමුන්නාන්සලගේ නිවාස ඇමති. ඉතින් තමුන්නාන්සලට පුළුවන් එක කැබිනට් පේපර් එකක් දාලා මේක අවශ්‍ය කරලා දාන්න. ඔබතුමාලා ණය දීලා අපිට කියනවා ඒක කරගන්න එපා කියලා. මේ මේමයි මේමක් නෑ ආණ්ඩුව කරන දේ මේ ආණ්ඩුව කරන ඔක්කොම ණය ගන්න සේරම ගෙවන්නේ කවුද? තමුන්නාන්සලගේ ආණ්ඩුවක්ද? ඊළඟට එන එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවට තමුන්නාන්සල ගෙවන්න මේ ණය ගෙවන්න. මේ ආත්මෙන් නෑ. තමුන්නාන්සල කියන්නේ මේ ආත්මෙ කියලා. බලා ගන්න පුළුවන්. ඒක දැන් ජනතාව ඕනේ නේ. වැඩි ඕනේ නැ මේ පළාත් සභාව මැතිවරණයේදී බලන්න මොකද්ද වෙන්නේ කියන එක. මොකද්ද වෙන්නේ? 6-4ට බහිණ දාන්නේ. තමුන්නාත ගාල්ලේ 6-4 ගණන් කතා කරායි. අපි මාතර 5-8 කරනවා. තමුන්නාත කල්පනා කරන්න. ඒක විතර. මන් දන්නේ ඒවා. මාතර 5 අපි 8 කරනවා. අද එක්සත් ජාතික පක්ෂයේ බොහොම අය පෞගිය කාලේ කරදුන අමුත්ත සිකිලු දෙනාම එක්සත් වෙලා තියෙන. එක්සත් එක්ක ගමනට යන ලෑත් වෙලා ඉන්නවා. කලගිරිච්චය ඉන්නවා. මේ රටේ විවිධ අපේ පක්ෂ නායකෝ හිටියා. දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. යෝගේ ජේආර් ජයවර්ධන මහත්තය මෙතුමා ගාමිසානායි මෙතුමා මෙතුමල්ල මේ රට විශාල සේවයක් කරලා තියෙනවා. ඇතුළත් මුදල මෙතුම මේ සේවයක් කරලා තියෙනවා. ඒතර මේ සේවය අගෙන පිරිස් ජනතාව තුල ඉන්නවා. මේ සියලු දෙනාගේම වගේ කීම තමයි එක්සත් ජාතිපක්ෂ ජයග්‍රහණය කරලා මුදල ගාමිසානායි කරලා සලකුණුසා තමයි එක්සත් ජාතිපක්ෂ දාලා ගියේ තුමාලා. නෑ දාලා යන්නේක විවිධ හේතු තමයි දාලා ගියේ ඒක තමයි. විවිධ හේතු තියෙනවා. ඔය කියන දිවංගත නායකයන්ට ඔය පක්ෂ සලකපු නිසා තමයි
ඒ පක්ෂ නායකවක දාලා ගියේ නෑ දාලා යන එක වෙන එකක් දාලා යන එක නෙවෙයි ඕකේ මහත්තයෝ ওই පක්ෂේ මතක තියාගන්න මිනිහෙකුට ඉස්සරහට එන්න දෙන්නේ නෑ එන්න දෙන්නේ නෑ මේකයි ඔබතුමා දෙන්න දීපෝස්තාව නැති දැන් මම උදාහරණයක් ගැටින ගන්න ඔබතුමාට පලාස් සභාවට එන්න දීපෝස්තාව නැති මේ වර්තමාන නායකත්වය ඔබතුමා වගේ කෙනෙකුට වෙන පක්ෂෙන් අවස්ථාවක් දෙන්නේ නෑ අයි මම වගේ මගේ මොකක්ද තියෙන අඩුපාඩු මොකක්ද හොඳයි සමාවෙන්න මෙතුමගේ පැහැදිලි කිරීම මේ වර්තමාන නායකත්වයේ යටතේ संविधायक මාතර දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වුණා ඉවත් කරා ඉවත් කරා ආ මේ සියල්ලක්ම උනේ ඒ කාලයේදී එක එක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකව ඇවිල්ලා කරපු යම් යම් ක්‍රියාමාර්ග නිසා කවුද කවුද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඔබ නායකව කවුද ඕන නැහැ මම නම් කියන්න කැමති නැහැ මට කවුද නැහැ අපි දැන් තමුන්නාතර දන්නෝනේ මාතර දිස්ත්‍රික්කේ ආපු කට්ටිය ආ ඒක මම කියන්නේ මාතර මංගල සෙමනිය මාතරේ ඊට කලින් මහත්තුරු ආවා ආහ් පක්ෂයට පක්ෂයට ඇති ආදරේ නිසා නෙවෙයි තමන්ගේ බලය රැක ගැනීමයි තනතුරු ගැනීමෙන් එක්සත් ජාතිපක්ෂ රාජ්‍යයේ ඉන්නවා. ඒ අය තමන්ගේ රැක ගන්න ඕන නිසා තරංගයක් දීලා ජයග්‍රහණය කරන්න බැරි නිසා මාව කපා දෙන්න කටයුතු කරා. එහෙම නම් මම තමයි රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ නායකත්වය අර්ථේ වැඩිම සාධාරණ වෙච්ච පුද්ගලයා. මම වයඹ ගිහිල්ලා ගුටි කෑව. තමුන්නාන්තර දන්නෝ. එහෙම නම් මං වගේ කෙනෙකුටත් එහෙම සාධාරණ නැති වෙලා මං ඇයි එක්සත් ජාතිපක්ෂයෙන් නැවත ගියේ? මට නායකත්වයේ ප්‍රශ්නයක් නෙවෙයි. මට තියෙන එක්සත් ජාතිපක්ෂ ජයග්‍රහණය කිරීම. වැඩ බැරි අයට කරන දෙයක් නැහැ. නමුත් මට පුළුවන් මගේ අත්දැකීම් පළපුරුද්ද හැකියාව උවමනාව කැපවීම තුලින් එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් තියෙනවා නම් මට යම් බලයක් තියෙනවා. ආණ්ඩුව තුලේ මගේ ජනතාව සේවය කරන්න මට පුළුවන්. ආණ්ඩුව තුලේ මොකුත් තිබුණ නැද්ද? මොන ආණ්ඩුව? මේ ආණ්ඩුවට එකතු වෙච්ච කාලය තුල මේ ආණ්ඩුවේ මොකක් නැහැ. මොකද මේ ආණ්ඩුවේ තියෙන්නේ කරේ මොකද්ද? ඒක තමයි. එතුමාත් තාම මෙතුමාත් තාම මෙතුමට කරන්නත් දුන්නේ නැහැ. එයාට තේරෙන්නේ තාම කී දවසක් ගියාම. ඔබතුමා කොහොමද දැන් අපි මේක කරන්නේ? ඉපු ගමන්නේ. මෙතුමා කොහොමද අමාරුවෙන් මෙතුමා ගන්න වැඩ කරන්නේ? එයා තාම තොටිල්ලේ ඉන්නේ ඉන්න පොඩ්ඩක්. ඒවත් මෙතුනේ කියනවා. ඔබතුමා නැගිටලා එනකොට වෙන්නේ කොහොමද? තමුන්නාට තේරෙන්නේ ඔබතුමා තොටිල්ලේ ඉන්නේ. ඔයා ආන්තේ කියනවා. ඔයා ආන්තේ සජ්ජාතික පක්ෂේ ප්‍රශ්න දිනා කියලා එක්සත් ජාතික පක්ෂ නෙවෙයි. ඕනම පක්ෂයක ප්‍රශ්න දිනා. ඔයගත් සම්මාන විතර පක්ෂ නෑ වෙන මොකකව. හැබැයි මේක වෙලා තියන්නේ මේක නිකන් පිට සුරතල් බලය තුල නමුත් ඇතුලේ කචල් ඔය ඇතුලේ කචල් එළියට එන දවස වෙලිදා ඇත නැහැ තව ටික කලකින් හැබැයි නායකයෙකුගේ වගකීම තමයි අද සුළු පක්ෂ රාශියක් එකතු කරගෙන දරාගෙන මොන කචල්ලක තිබුණත් එතුමාගේ පක්ෂය ගෙනියනවා හැබැයි රනිල් වික්‍රමසිංහ නායකතුමා එතුමාට අසමත් වෙලා තියෙන නායකයෙක් හැටියට මේ පක්ෂේ තමන්ගේ මන්ත්‍රීවරු ටික එකට තියාගෙන මේ නායකයෝ කියන හැමෝම එක ජාතියක් කට්ටියනේ ඔතුමාගේ කාලේ මේ හැමෝගේම අඩුපාඩුකම් තියෙනවා ඔව් හැම කෙනෙකුම පන්සල් වල හාමුදුරුවන්ගේ පාදිලුවන්ගේ මගේ හැමදෙනාගේම අඩුපාඩුකම් තියෙනවා අඩුපාඩු නැති කෙනෙක් නැහැ හැම එක්කෙනාගේම හොඳ පැත්ත ගැන කතා කරන්නේ නැහැ හැම එක්කෙනාම අඩුපාඩු වැඩ විතරයි කතා කරන්නේ හොඳයි ඔබතුමාගේ කාලේ ඔබතුමාගේ අවසන් විනාඩිය ඔබතුමාට අවස්ථාව තියෙනවා ඒක නිසා මෙතෙන්දී අපි මඩ ගැහිම නෙවෙයි තියෙන්නේ තම තමන්ගේ ප්‍රතිපත්ති ජනතාවගේ අරමුණු ඉෂ්ට කිරීම වෙනුවෙන් අපි සැදී පැහැදී ඉන්නවා. ගැව්වේ ප්‍රතිපත්ති හොඳ ප්‍රතිපත්ති ජස්ටින් ගලපපති. ඇති හොඳ ප්‍රතිපත්ති දිනෝම ජස්ටින් ගලපපති. මේ පාර අපි දිනනවා ඇති හොඳ ප්‍රතිපත්ති දිනෝම චතුර ගලපපති කියලා. ඔව්. ඔව් ඒක අපි ජන මාතර දිස්ත්‍රික්කේ ජනතාව සැදී පැහැදී ඉන්නවා ඒ තත්ත්වෙට පත් කරන්නේ. මොකද මට වඩා දක්ෂෙක් මට වඩා උගතෙක් මං හිතන තරුණයන් එක්ක ඉන්න කෙනෙක් ඇටියට මාතර දිස්ත්‍රික්කේ ජනතාවගේ ආශිර්වාදෙ දෙයි. තමුන්වත් එකක් කියුවා. අපි උදව් කරේ නෑ කිව්වා. මෙතුමා දන්නෝ ඔබතුමා හිටියෙ නැහැ බලස් සභාවේ මම විපක්ෂ නායක ඉන්න කාලේ ජන ජනතාව හිටිනන් උදව් කරා ජනතාව වික්ත පෙරමුණයි අපි එක්කව කරාම ආණ්ඩුවට තිබුණ කොච්චරද ඒ වෙලාව ඔබතුමා අපි හැමෝම උදව් කරා විපක්ෂ ඉඳගෙන ආණ්ඩුවට උදව් කරා ආණ්ඩුවට ආගෙන කියන්නේ මම මේකයි කියන්නේ විපක්ෂ ඉඳගෙන ආණ්ඩුවට උදව් කරා මේක ආගන්නයි මෙන්න මේක ආගන්න ආගන්න ඔබතුමා ආගන්න ආන්නේ උදව් කරා මම පිස්සු වගේ ගහගන්න දුව ඔබතුමා පිස්සු වගේ නෙවෙයි ඔබතුමා උදව් කරා ඔබතුමා උදව් කරා ඔබතුමා මම උදව් කරගත්ත ඒක තමයි මොකද්ද ජනතාව විඳන්න ගත්තේ ආගන්න අපි ජනතාව ඡන්ද ගත්තේ මොකද්ද අපි බැඳිලා ඉන්නවා රජය ගැන වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පළාත් සභාව අපේ ජනතාවගේ ඡන්දෙන් ආවේ ජනතාවට යම් සේවයක් කරන්න ඕන එහෙමනම් හොඳ දෙයක හොඳ දෙයක් කරලා උදව් කරලා මරු විපක්ෂ නායක මරු විපක්ෂ නායක ඔබතුමා මරු විපක්ෂ නායක ඔබතුමා ආණ්ඩුවට උදව් කළා විපක්ෂ නායකයා ආණ්ඩුවට උදව් කළා අයවැයේදී අයවැයේදී පළාත් සභාව පරාද කරන්න තියෙන අවස්ථාව මගහැරලා පාව දීලා අද කියනවා
උදව් කරා කියලා. මේකයි ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන ඔබතුමා. පළාත් සභා මන්ත්‍රී වහන්සේ. හොඳයි ක්‍රිෂාන් මහත්මයා. ඔබතුමා සාකච්ඡා කරන්න බැරි කියන්න. ක්‍රිෂාන් මහත්මයා. ඔබ සටන. වැඩි බහුල ඉවරයි. තමයි ක්‍රියාත්මක කරන්නේ. වලදී ඔබතුමා අය වැඩි. නෑ නෑ නෑ. ඔබතුමා දන්න කේල් සමාන ඔබතුමා හිටියත් නෑ මේක. ඔබතුමා වෙලාවේ දක්ෂ. ඔබතුමා හිටියත් නෑ මේක. ඔබතුමා අහුණා. බෞද්ධරයේ ප්‍රත්‍යය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඇදියට එක්සත් ජාතික පක්ෂය බෞද්ධරය ගැන සාකච්ඡා කළා. බෞද්ධරයේ තීන්දුව පක්ෂයට දන්වල තමයි ක්‍රියාත්මක කරේ. විපක්ෂයක් ඉන්නේ. විපක්ෂයක් ඉන්නේ ආණ්ඩුව උදව් කරන්නේ නෙමෙයි. ආණ්ඩුව හොඳ දේට උදව් කරන්නේ. මොකද? නැත්නම් උදව් කරන විපක්ෂය. එහෙනම් දැන් තමුන්නාද මොකද? හොඳ හෝ නරක විපක්ෂය. විපක්ෂය දැන් ගිහිලා තියෙනවා. විපක්ෂය හොඳ හෝ නරක විපක්ෂය රකින්න ඕන. ඔබතුමා විපක්ෂය කියලා හඳුන් උදව් කරා. විපක්ෂය කියලා හැම දෙයකටම විපක්ෂය දෙකනේ විහරක. විපක්ෂය කියන්නේ හැම දෙයකම විපක්ෂයි. එහෙනම් තමුන්නාද ජනාධිපතිතුමාට බෞද්ධ කාලේ පතුරු යන බැන්නනේ. බැන්න. ඔව්. එහෙනම් මොකද විපක්ෂය කියලා ජනාධිපතිතුමාට බැන්න මාත්. බැන්න. ජනාධිපතිතුමාට නෙවෙයි ඔක්කොටම බැන්න. විපක්ෂිද්දි. ඔබතුමා වගේ විපක්ෂිද්දිම ආණ්ඩුවට උදව් කරන්නේ නැහැ. ඔබතුමා අයව පාප දුන්නා. විපක්ෂ නායක වෙල හැටිද? නෑ නෑ විකුණා. අය වේකුණාන්න මට ගුණාවක් නෑ. බෞතරේ බෞතරේ හිටියෝ ලැජ්ජ වෙන්න ඕන මෙතන. ඔයා දන්නේ නෑ. ඔයා දන්නේ මොකද? මම දන්න මගුල තමයි කිව්වේ. ඔයා දන්නේ මොකද? ඔයා දන්නේ අර මම දන්නේ විලායට දන්නේ තමයි කිව්වේ. සුරවදිනක විතර වෙලකට වෙලකට මිනිස්සු නානාක් කර මන්ත්‍රීතුමාලා වෙන මොකද දන්නේ මන්ත්‍රීතුමාලා සටන් කළා මේ සටන ජයග්‍රහණය කරන්න ඔබතුමා මමද තියාගන්න ඒ වෙලාවේ සටන පාව දුන්නා ඒ වෙලාවේ පාව දුන්නේ මම විතරක් නෙවෙයි දකුණු පළාත් කියන්නේ දකුණු පළාත් සභාව පෙරළන දීත අවස්ථාව පෙරළ මොකද කරන්නේ පක්ෂේ හොඳ පෙරළ මොකද කරන්නේ නෑ පෙරළ මොකද කරන්නේ මොන්නේ කියලා බලන්න ඡන්ද දෙන්න තිබුණ නෑ පෙරළ මොකද ගන්න බුවා ඔබතුමාට බාධා කරනව නෙවෙයි හැබැයි ඔබතුමා ඒ වෙලාවේ පෙරළ කරන්න දෙයක් නැති එක ඇත්ත නමුත් පළාත් සභාවේ අපේම පක්ෂයේ ඇමතිවරේ හොරකම් කරපු වෙලාවේ අපි මන්ත්‍රීවරු ඇවිල්ලා ඔබතුමා හමු වුණාම ඔබතුමා ඒ ඇමතිවරයා දැනුවත් කරලා ඒ ඇමතිතුමා දැනුවත් කරලා කවුද ඇමතිවරයා ඔබතුමාට ඡන්ද දුන්නා නෑ කවුද ඇමතිවරයා ඇමතිවරයා මට කියන්න බෑ මම ඔබතුමාට කියන්න ඇමතිවරයා කියන්නේ මේ මස්තල් නැති පුද්ගලයන්ගේ නම් පාවිච්චි කරන්න එපා හොඳයි පාවිච්චි කරන්න බෑ ඔබතුමා අපි විරුද්ධ වෙනවා අපි මන්ත්‍රීවරු 6 දෙනෙක් කියලා කිව්වා ලක්ෂ 8න් හදන එක 18කින් හදලා දෙන්නේ ඔබතුමා ඇමතිතුමත් එක ගිවිසුම් ගහලා ඒ පරිපූර්ණක අනුමත කරා නැහැ කියන්න බෑ නෑ පරිපූර්ණක අපි පාවා දුන්න අපි විපක්ෂයට කතා කරා කියලා නෑ නෑ ඔබතුමා ආණ්ඩු පක්ෂයේ ඉඳන් මම ගොඩක් කැමතියි ඔබතුමා විපක්ෂයට ගිය එක හේතුව මොකද දන්නවද අපිට තවත් ආණ්ඩු පක්ෂ කෙනෙක් එහා පැත්තේ ඉන්නවා නෑ නෑ හිතාගෙන ඇති ඒක නම් කරන්නේ නෑ බණ්ඩාර ගොඩ මන්තුමාලේට අපිට වැඩක් නෑ එහෙම නෑ ජස්ටින් ගල පතුමන්තුමා විපක්ෂ නායක මම සන්තෝෂයි මම ඡන්දිල්ලන්නේ නැහැ මම ආයෝගේ විපක්ෂ නේද ඔබතුමාගේ පුතාවත් අපි සන්තෝෂ වෙනවා ඔබතුමා හරහා අපිට පුළුවන් ඒක කරන්න කවදාවත් ඒක හිතා ගන්න බෑම දේවල් අතීතේ හොඳයි නොවුනා වගේම අනාගතේ වෙන්නේ නැහැ අනාගතේ තවත් එක්සත් ජනතා නිදාසන්දාන යන්නේ නැත්නම් හොඳයි හොඳයි බොහොම ස්තුතියි අප දෙවන සංවාදාත්මක වටේ උණුසුම් අවස්ථාවක කරන්නේ සිටින්න අප තව කිටි විරාමයක් ලබා ගන්නවා විරාමෙන් පසුව ඩීබී උපුල් හිටපු මන්ත්‍රී ඇමතිතුමා සූදානම් සාකච්ඡාවට අවතීන වන්නට 0112 444 555 දුරකථනය තව දුරටත් විවෘතයි අපි විරාමෙන් පසුව හමුවෙමු දකුණු පළාත් සභාවේ ජය කාටද කියන මාතෘකාව තුලයි බලයේ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක වන්නේ බොහෝ උණුසුම්ව අප සංවාදාත්මක වටේ අවසන් අවස්ථාව ලබා දෙන්න සූදානම් හිටපු අමාත්‍ය පළාත් සභාවේ ඩීවී උපුල් මහතාට වීරකැටියෙන් හේවාපතරණගේ ජයන්ත මහතා කතා කරනවා සුබ සන්ධ්‍යාවක් ජයන්ත මහතා සුබ සන්ධ්‍යාවක් සේවා හැමතුමනි හොඳයි ඩීවී උපුල පාර්ලිමේන්තුව පස්තරමු කරන් හොඳයි හොඳයි හැමතුමනි ඔබතුමාලා නාම යෝජනා බාර දෙන්නත් දෙතොන් කළා ඔබතුමාලාගේ පස්සේ ඔබතුමා එක්ක දැන්ට ජනතාව වෙනුවෙන් සේවය කරන්න මෙච්චර මේ කුලල් කා ගන්න ඇයි කියලා එතුමා ප්‍රශ්නේ අහන්නේ. ජයන්ත මහත්තයා, ඔක කුලල් කා ගැනීමක් කියනකොට දෙපැත්තක් ඉන්න ඕන. ඔබතුමා කතා කරේ හරි. වීරකැටිය විතරක් නෙවෙයි, කටුවන වීරකැටිය වලස්මුල්ල අතිගරු ජනාධිපතිතුමාගේ නාමල් මහත්තයාගේ මගේ පින්තූරේ දාලා සුබපත්තුපු ඒවා කැපුවා ඒක ඇත්ත. හැබැයි සටනක් කියන දෙන්නෙක් සටන කරනවා නම් මේ රෑට කටවුට් කපන එක පිළිබඳව ගැටලු තියෙනවා තමයි. ඒ කටවුට් එක උදාරන්නේ මගේ කටවුට් 100ක් උදාර කපලා තිබුණා සුදේව. හැබැයි මෙතන සටනක් නැහැ.
හේතුව මම අවුරුදු ගානක් ජනතාවට සේවය කරපු කෙනෙක්. මම ගාල්ලේ නිල නිවාසයේ ඉඳලා අවුරුද්දකට පස්සේ ගමට ගිහලා ඡන්ද ඉල්ලන කෙනෙක් නෙවෙයි. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන ග්‍රාම සිවසම් 576යි. එයින් 522ක පැතුම සංවිධානය හදාගෙන හැම දින 60කට 70කට සැරයක් ගමට ගිහිල්ලා දුක් විඳින ජනතාව, සාමාන්‍ය ජනතාව, බුද්ධිමත් ජනතාව, ධනවත් ජනතාවේ සියලු දෙනාත් එක්ක එකතු වෙලා ගමනක් යන කෙනෙක්. ඒක නිසා මට ඔය කටවුට් කැපිල්ල එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් එක මගේ පියාගේ කාලේ ඉඳලා අපි ව්‍යාපාරිකයෝ. අපි මේ දේශපාලනතාවේ හම්බ කරන්න නෙවෙයි. 1970 වෙනකොටත් මගේ ගෙදර වාහන තුනක් තිබිච්ච ගෙදරක්. ඒක නිසා අපිට කටවුට් 100ක් කැපුවත් හෙට කටවුට් 1000ක් ගහන්න වත්කම් අපේ ළඟ තියෙනවා. මම ඒ වුණාට මේ කටවුට් එකෙන් දේශපාලනය කරන එකට යන්නේ නැහැ. සමහර අය ඉන්නවා තමන්ගේ තරාතිරම තේරෙන්නේ නැතුව මේ දේශපාලනයට ඇතුළත් කරගන්නවා. තමන්ගේ දේශපාලනයට මිනිමරුව, මංකොල්ලකාරයෝ, හොරු, රැට නිින්ද යන්නේ නැති කොටස් ඉන්නෝනේ. රැට නිින්ද යන්නේ නැහැ හොරාට මංකොල්ලකාරයාට. උට රෑ එළිවෙනකම් මොනව හරි කරන්න ඕනේ. ඉතින් ඒ අය එකතු කරගත්තාම ඒ අයට මොකක් හරි යැපෙන්න. තමන් දේශපාලනය කරලා කරපෙන්නන වේදිකාවේ කතා කරන්න බෑනේ. වේදිකාවේ කතා කරන්න බැරි එක්කනා කරන්නේ තමන් ජනප්‍රිය වෙනොන්න මං අහවලායි කටවුට් 10ක් කැපුවා 20ක් කැපුවා කියලා අරක්කු බෝතලෙට දෙකට දේශපාලනය කරන අය ඉන්නවා. මං එතනට යන්න කැමති වෙන්නේ නැහැ. ඒකට මම ඒ දේශපාලනයේ ඉස්සර කරපු කෙනෙක්. අපිත් ඒ කාලේ අපිට නොතේරෙන කාලේ ඔය කටවුට් තිබුණා, කාර්යාල කඩන්න ඔය හැම දෙයකටම ගියා. නමුත් මේකේ යථාර්ථය අවබෝධ කරගත්තම දේශපාලනය කියන්නේ මොකද්ද කියලා දැනගත්තම පළාත් සභාව කියන්නේ මොකද්ද එතනින් කරන්න පුළුවන් මොකද්ද කියලා දැනගත්තම ගහමරාගෙන දේශපාලනයක් කරන්න මට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව කවුරු එක්ක දින්නේ කොහොමද ඉන්නේ කියන එක ඔබතුමා නිකන් මේ කඩල විකුණන අහිංසක මිනිස්සෙක්ගෙන් අහන්න. එහෙයින කෝටිපති දේශපාලඥයෙක්ගෙන් අහන්න. සාමාන්‍ය කම්කරුවෙක්ගෙන් අහන්න. ගොවියෙක්ගෙන් දීවරයෙක්ගෙන් අහන්න කියයි. හැබැයි මිනිමරුවෙක්, මංකොල්ලකාරයෙක්, කසිප්පු විකුණන එකෙක් කුඩු විකුණන ඇහුවෙක් කියයි මට ඡන්ද නැහැ කියලා. මම කසිප්පුකාරයන්ට, කුඩු විකුණන අයට, ඒ වගේ වැරදි වැඩ කරන අයට මම කවදාකවත් උදව් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් 1994 ආණ්ඩුව බලයටපත් වෙලා එතකොට මම ජනාධිපතිතුමාගේ ඕන කෙනෙක් හිටිය ළඟම හිටපු කෙනෙක්. ඒ වෙලාවේ වයින් ස්ටෝස් බලපත්‍රය හම්බුණාමත් එපයි කියපු කෙනෙක් මම. මේ රටේ වයින් ස්ටෝස් බලපත්‍රය ඉල්ලලා මිනිස්සු රණ්ඩු වෙන කාලේ වයින් ස්ටෝස් බලපත්‍රය මට දුන්නම මම ආපහු දීපු කෙනෙක්. කෙනෙකුට අරක් විකුණලා මට මේ දේශපාලනේ මම දේශපාලනේට එන්න හිතලවත් නැහැ. ව්‍යාපාරිකයෙක්. මම ඒත් වයින් ස්ටෝස් බලපත්‍රය දීපු කෙනෙක්. එහෙම කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ මේ කසිප්පුකාරයෝ, අරක්කුකාරයෝ, මිනිමරුව, මංකොල්ලකාරයෝත් එක්ක මේ දේශපාලන ගමන යන. හැබැයි මගේ ළඟ හොඳ බුද්ධිමත් උගත් කොටසක් ඉන්නේ. ඊට අමතරව හොඳ පැතුම සංවිධානයේ 53000 එක ගෙදරින් එක්කෙනා ගානේ හොඳ සමාජික පිරිසක් ඉන්නවා. ඒ අය මම වෙනුවෙන් ඕන දෙයකට සූදානම්ින් ඉන්නවා. හැබැයි වෙලා තියෙන නායකයා විධානයක් දෙන්න එපැයි. ඉතින් මම විධානය දීමෙන් වැළකි ඉන්නවා. මගේ ජනතාව ආරක්ෂා කරගෙන අපි මේ වෙලාවට ඡන්දෙදී අපි බලමු. මෙතුමා ප්‍රකාශයක් කරා මෙතුමා අර දහම් පාසල පවත්වාගෙන යාම සඳහා උපකාරක පන්ති තහනම් කර යුතුයි කියලා. මෙතුමා හොඳ කාලෝචිත යෝජනාවක්. ඒක මම ස්ථීර කරා. ස්ථීර කරාට පස්සේ මම කණ්ඩායමක් දාලා සමීක්ෂණයක් කරලා බැලුවා. ගමෙන් ගමට ගිහිල්ලා බැලුවා. මම පෞද්ගලික බැලුවා. මේක බැලුවට පස්සේ මේක හරියට පෝය දාට අරක් විකුණන වගේ වැඩක්. පෝය දාට අරක් විකුණන්න තහනම්. හැබැයි සුපිරි පන්තියේ ධනවතුන්ගේ ගෙවල් වල විස්කි බොනවා. සුපිරි පන්තියේ ධනවතුන්ගේ ක්ලබ් වල අරක් විකුණනවා. හැබැයි ගමේ ඉන්න සාමාන්‍ය මිනිහ අරක් බෝතලයක් විකුණනම පොලිසියෙන් දමලා ගහලා අල්ලන් යනවා. නැත්තම් 1000ක් අරගෙන යනවා. ඒ වගේ தත්තෙට මේ උපකාර පන්තිය දහම් පාසල පත් කරනකොට මම කැමති වුණේ නැහැ. මම යෝජනාවලියක් හැදුවා. යෝජනාවලිය සකස් කරා. සකස් කරලා මම කිව්වා මේක උපකාරක පන්ති ඉරිදා දිනේ තහනම් කරාම වෙන වික අවාසිය සහ වාසිය. වාසිය වෙන්නේ ධනවතාගේ දරුවන්. මේක තහනම් කරන්න ඕන. මේක සමස්ත ලංකාවේම තහනම් කරනවා නම් හොඳයි. ඒකට යෝජනාවක් ගන්න පුළන්ද? ඔබතුමාට අහන්න පුළුවන් ප්‍රශ්න. ගරු ඇමතිතුමනි, ඔය ඔබතුමා මේ පොය දවසට අරක්කු විකුණන එකයි මේ දහම් පාසල මේ 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 ටියුෂන් එකයි ඔක සංසන්දනය කරන්න එපා. අපි මොකද්ද පළාත් සභාවේ කිව්වේ? ඔබතුමාට අපි කිව්වේ ඉරිදා උදේ වරුවකුත් පොය දවසෙත් පුජ්‍යලික පන්ති අපි කිව්වේ නැහැ සම්පූර්ණ සාතහනම් කරන්න කියලා. අපි කිව්වා මේ මන්ත්‍රී දරුව කතාවේ මුලයි මැදයි අගයි සම්බන්ධ කරනකන් ඉන්න. මම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඔබතුමා මම කසිප්පු ගැන කතා කරාම එතන මැදින් පැනන වගේ තමයි ඔබතුමා මේ පයින්නේ. පොඩ්ඩක් ඉන්න මම කියන්නේ මොකද්ද කියලා. සුදේව දැන් අපි උපකාරක පන්ති තහනම් කරනවා. මම ඇමතිවරේ මගේ දරුවට උපකාරක පන්ති අපේ ගෙදරට ගෙනලා ගුරුවරයෙක් ටියුෂන් දෙනකොට නවත්තන්න පුළුවන්ද? දිසාපති කෙනෙක්, මුදලාලි කෙනෙක්,
සාමාන්‍ය ධනවතෙක්ගේ ගෙදර උපකාරක බන්දිය පවත්වනවා. ගෙදර ඉන්න සාමාන්‍ය දුප්පතාගේ දරුවට උපකාරක බන්දිය තහනම් කරාම ආපහු වර අහිංසක දරුවෝ ටික විභාග ෆේල් වෙනවා. බුද්ධිමතාගේ එහෙම නැත්නම් සල්ලිකාරයාගේ කෝටිපතියාගේ ඉහළ නිලධාරියගේ දරුවෝ විභාග සමත් වෙනවා. මම මේකට යෝජනාවලියක් හැදුවා. මම ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා දිනවා. බුද්ධ ශාසන ඇමතිතුමාට ඉදිරිපත් කළා දිනවා. මම කියන්නේ මේක ලංකාවෙන් උපකාරක බන්දි තහනම් කරන්න ඕන. ලංකාවේ උපකාරක බන්දි තහනම් කරනවට වඩා දෙයක් මම යෝජනා කරලා තියෙනවා. උපකාරක බන්දිය තහනම් කරනවට වඩා හොඳයි. රෝහල් කම්කරුවා ගන්න කොට ලකුණු පහක් දහම් පාසල් වෙනුවෙන් දෙන්න ඕන. පළවෙනි පන්තියේ ඉඳලා අවසාන විභාගෙ දක්වා දෙන්න ඕන. ඔය ඉතින් අවුරුදු 20ක් ඔබතුමාට කරන්න බැරි නේද? ඔබතුමා හිතන්නේ මම විධායක ජනාධිපති කියලා? නෑ ඉතින් ඔබතුමා ඇමති කෙනෙක් පළවෙනි මම යෝජනා කරලා තියෙන ජනාධිපති ඇමතිවරු පස්වෙනි කෙනෙක්. මම හැමදාම ගමේ සාමාන්‍ය පන්තියත් එක්ක ඉන්නවා. මම ගෝවියා එක්ක විතරක් ඉන්නව නෙවෙයි. මම දීවරයත් එක්ක ඉන්නව විතරක් නෙවෙයි. මම කම්කරුවෙක් එක්ක ඉන්නව නෙවෙයි. සාමාන්‍ය වෙලාවට මම පාරේ ටවුමේ බැහැලා අපි හැමදාම පාරේ යන අය. අපි ගැළ බිම බිම් මට්ටමේ ඉන්න අය. අපිට මිනිස්සුන්ගේ හදගස්ම තේරෙනවා. දැන් හැම කෙනෙකුට ඕන හොඳ උගතෙක් වෙන්න. හැබැයි මගේ සංස්කෘතික අමාත්‍යාංශයෙන් මම උගතෙක් බුද්ධිමතෙක් වෙන කරන දරුවා ගුණහපත් දරුවෙක් කරන වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. ඒකනම් මම ආරම්භ කළේ සංස්කෘතිය හැමදේම. මම සංස්කෘතික විෂය බාර ගන්නකොට මේක සංස්කෘතික විෂය තිබුණේ ස්වාමින්වහන්සේ කෙනෙක් අපවත් වුණාම රුපියල් 10000ක් දෙන්න. එහෙම නැත්නම් වෙසක් පොහෙට මොන හරි වැඩසටහනක් කරන්න. මම ඒක වැඩපිළිවෙල ගෙනිච්චා. මෙතුමාලට අද කියන්න බෑ දහම් පාසලක වැසිකිලි කැසිකිලි නෑ කියලා. දහම් පාසලේ පන්සලට පන්සලේ කැසිකිලිය වැසිකිලිය හදන්න 50000ක් පළවෙනි වතාවට සංස්කෘතික අමාත්‍යාංශයෙන් වෙන් කරනවා. අද දහම් පාසල් 200කට අපි ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සුදේව මේ කතා කරන මන්ත්‍රී අවුරුදු ගාණක් හිටියා. ගරු ඇමතිතුමා හැම පහන් දහම් පාසලකටම ඔබතුමා දීලා නෑ 200කට විතර දෙන්න ඇති. දැන් මම කිව්වා ගාලු දිස්ත්‍රික්කේ ඕන තරම් තියෙනවා පන්සල්. මම කිව්වා හැම දහම් පාසලකට කියලා. මම දැන් 200කට කියලා කිව්ව නේද? ඇමතිතුමා මම තුමා 20ක් තුමා ඔබතුමා විවාදයකට එන්න ඉස්සර පුතා මේව චෙක් කරගෙන ඔබතුමාට කංග නැහැ. මාර්ගෙන් නේ මේ විවාදෙ තියෙන්නේ. ඔබතුමාට කංග නැහැ. අවුරුදු 20ක් පලාසබා පාලනය කර ඔබතුමාට කංග නැහැ. අවුරුදු 20ක් ඔබතුමාට පරිදිච්චක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. අවුරුදු 3 මාට කවුදේවලක් ඔබතුමාගේ ඇමතිකම ගැනත් නෙවෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ මම අවුරුදු 20ක් ඔබතුමාගේ පාලනය ගැන. දැන් ඔබතුමා ඔබතුමා දැන් මට ප්‍රශ්න යොමු කරේ මේ මට නේද යොමු කරේ ඔබතුමා මේ දැන් මේක කරන්නේ නැහැ කියලා. නෑ මම කියන්නේ මේ සමස්ත පාලෙම පාලනය උනේ නැහැ කියන එක. ඔබතුමා ඇමති. මමට අවසාන කාලේ නෑ නෑ මගේ කාලේ යෝජනාව ගෙනා. ඔබතුමා අවසාන කාලේ මගේ කාලේ යෝජනාව ගෙනා. හරි ඊට කලින්ත් අපි යෝජනා කළා. ඊට කලින්ත් අපි යෝජනා කළා. ඔබතුමා ඒක මම දන්නේ නැහැ. මම දැන් කියනවා ජනාධිපතිතුමාට කිව්වා ආණ්ඩුවට කිව්වා මේ ඇමතිතුමා ඔබතුමා ඇමතිවරයා හැටියට පළාත් සභාවේ කරපු ටික කියන්න මොනවද ඔබතුමා ඔබතුමා මොනවද දහම් පාසලේ දරුවා දහම් පාසලේ දරුවට අධ්‍යාපනය දෙන දහම් පාසල් ගුරුවරයා මොකක්ද ඇති කරපු මේ විද්‍යාපීඨ වලට ගෙනලා පුහුණුවක් දුන්නා විද්‍යාපීඨ වලට පුහුණුවක් දුන්නා ඒක ඔබතුමා පළාත් සභාවට එන්න කලින් අපිත් කරා අපේ ප්‍රතිපාදන වලින් ඔබතුමා මම 94 ගිය වෙලාවෙත් කරා ඔක තමයි කියන්නේ විද්‍යාපීඨෙට ගිහිල්ලා මම තමයි ඉඳගත්ක් වෙනා ගිනව මම තමයි වගා කරනවා කියලා අධ්‍යාපන පීඨේ ඔබතුමා දවල්ට කෑම දෙන්න අපි මම කියන්නේ විද්‍යාපීඨ ඔබතුමා පහක් කරපොක නෙවෙයි ගුරුවරු 3000ක් මගේ කාර්යාලේ මම කිව්වේ 1000 පාසලකින් පහක් අපිත් කරාගෙන ඉන්නේ ඒක කවදාක ඒක බොරු කතාවක් ඔබතුමා දන්නේ නැහැ හරි ඔබතුමා 1000 පාසලක් කීයක් කරාද මම ගාලු දිස්ත්‍රික්කේ 1000 පාසල් ගුරුවරු 600කට පුහුණුව දීලා හරි ඔබතුමා එතකොට 600කට පුහුණුව දීලා ඔබතුමා කියන්නේ 1000 පාසල් 120ද එතකොට ගාලේ තියන්නේ මම කියන්නේ මම විපක්ෂ මන්ත්‍රී කරන්නේ මම විපක්ෂ මන්ත්‍රී කරන්නේ ඔබතුමා විශ්වාස කරන්න 1000 පාසල් 1532ක් කියලා අහන්න අපට අවුරුද්දකට 8000ක් කරන්න ඕන අන්නකෝ ඔබතුමා අවුරුද්දකට අපට දෙන්නේ ලක්ෂ කීය සංස්කෘතික කරුණ ලක්ෂ කතාව නේ මම කියන්නේ ලක්ෂ 2යි දෙන්නේ කියනවා ඒක දහම් පාසල් ගුරුවරු 600ක් පුහුණු කරා. ආපහු කිනු ගුරුවරු 600ක්. ඔබතුමා ඇමති වෙලා ඕකද කරේ? මම ඇමති වෙලා කරන්න කලින් අපි විපක්ෂය ඔබතුමා අහනකට මම උත්තර දෙන්න. ඔබතුමා ඕන විෂයකට අහන්න මම උත්තර දෙන්න. මම කියන්නේ ඔබතුමා ඇමතිවරයා හැටියට මේ දහම් පාසල් අධ්‍යාපන නගා සිටවන්න කරපු වැඩේ මොකද්ද? ওই විද්‍යාපීඨ පුහුණුවද? ඔබ අපි කරා විපක්ෂ මන්ත්‍රී. විද්‍යාපීඨ විතරද කරේ? සංස්කෘතික ඔබතුමා බකර. ඔබතුමා බකර පහදුවා. ඇමතිතුමා මෙතුමා මේ සංස්කෘතිකනේ සසුන දරුණත් කරා. ඔබතුමා පන්සලට. මෙතුමා සසුන දරුණත් කරා සංස්කෘතික අරුණදලේ. මෙතුමාට වැර මාරු වෙලා තියෙනවා. වැර මාරුනේ ඔබතුමා සසුන දරුණත් කරා සංස්කෘතික අරුණදලේ. ඔබතුමා ඕන ප්‍රශ්නයක් අහන මම උත්තර දෙන්න. මෙතුමාට දේව මහ සංස්කෘතික ඇමති වෙනකම් මෙතුමාලා දන්නේ නැහැ දහම් පාසල් කීයක් තියෙනවද කියලා. මේ ලකුණු බලාද පන්සල් ගාන දන්නේ නැහැ. මම තමයි රෝහණ විහාරවංශය හදලා අවුරුදු 15ක් දහම් පාසල් ගුරුවරයෙක් මම. මට කියන්න එපා ඔබතුමා දහම් පාසල් ගුරුවරයා තමයි. ඔබතුමා දැන් අද දහම් පාසල් ක්ෂේත්‍රයට
කරපු ගණිපු මේ මේ දහම් පාසල් කැසි කිලියක් දෙකක් අදපු එක නෙමෙයි බකට් එකක් ඔබතුමා බෙදුවා පන්සල් කැසි කිලියක් දෙකක් ඔය බකට් එක අදලා 300ක් අදලා දෙනවා මම ඔබතුමා බකට් එකක් බෙදලා මේ දහම් පාසලේ පන්සලේ මේ සංස්කෘතිය බබලන්නේ නැහැ අපි කියන්නේ ඔබතුමා ගණිපු ප්‍රතිපත්තිමය තීන්දුව කියන දහම් පාසල් නගා සිටුවන්න නගා සිටුවන්න මේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවන්න නගා සිටුවන්න ගණිපු කියන අහන්නේ නැහැ අමතිවරය හැටියට කර ගණිපු ප්‍රතිපත්තිමය තීන්දුව අහන්නේ නැගෙන ගම් දහම් පාසලට පළවෙනි වතාවට දහම් පාසල් නොවන ළමයි 2000ක් එකවර මම බඳව ගත්තා. ගෙදරින් ගෙදරට ගිහිල්ලා. බඳව ගත්ත විතර නෙවෙයි ඒ දරුවන්ට නිසි අධ්‍යාපනය දෙන්න දහම් පාසල් ගුරු විද්‍යාපීඨිය ගෙනිච්චා. ඒ ගෙනිච්ච විතර නෙවෙයි දහම් පාසලේ යන දරුවට අවශ්‍යතාවය තුන පොත මත. ඒක මම දුන්නා. ඒක දුන්නේ පලාස් සභාවල් වලින් නෙවෙයි. ගාල්ු දිස්ත්‍රික්කේ කියලාට දුන්නද? ගාල්ු දිස්ත්‍රික්කේ? ගාල්ු දිස්ත්‍රික්කේ දහම් පාසල්. ගාල්ු දහම් පාසල් විශ්වවිද්‍යාලේ දුන්නා. කියනවාද ගාල්ු දිස්ත්‍රික්කේ මිනිස්සු අහගෙන ඉන්න. දහම් පාසල් දරුවෝ කී දෙනෙකුට පොත් දුන්නද ගාල්ු දිස්ත්‍රික්කේ? 20කට වැඩි දුන්නා ගාල්ු දිස්ත්‍රික්කේ. මගේ පෞද්ගලික සල්ලි දෙන්නේ. මෙතුමාගේ ගම්මේ බටදුවේ දුන්නද? විපක්ෂයක් වශයෙන් අඩු මාසෙන් අයවැයක අපිට යෝජනා කරලා තියෙනවද මොනවද කියලා ඔබතුමාට මම ඇමතිතුමා ඔබතුමාට මම පෙන්නන්නම් එන්න හැන්දාට වාර්තා පෙන්නන්න ඔබතුමාලා අපි කරපු යෝජනා වලින් මොනවද අරගෙන තියෙන්නේ හරි ඔබතුමාලා අපි යෝජනා කරලා අපි කියපු දේවල් සංස්කෘතික යෝජනා මොකක් යෝජනාවක්ද ඔබතුමාලා කරලා තියෙන්නේ ඔබ එක යෝජනාවක් කියන සංස්කෘතික යෝජනා මොකද්ද මගේ පළවෙනි යෝජනාව තමයි මම ඉදිරිපත් කරපු මම මුලින්ම ඉදිරිපත් කරපු යෝජනාව තමයි දහම් පාසල් ගුරුවරුන්ට අඩු ගානේ බස් එකේ යන්න වාර ප්‍රවේශ පත්‍රයක් දෙන්න. ඉතින් ඒත් ඔබතුමාගේ තමයි සාාරිය වගේ ගන්න ඔය කතා කරන්නේ. මොකද සාාරියතුමා සාාරිය වගේ කතා කරනවා වාර ප්‍රවේශ පත්‍රයක් ගන්න. ඔබතුමාගේ ලොකු අගෞරවයක් දහම් පාසල් ගුරුවරයට කරන්නේ. දහම් පාසල් ගුරුවරයා ඔබ හැඳු කරන්නේ ඔබතුමාගේ රුපියල් 100 හැඳු කරන්න එපා. බලපත්‍රය කියන්නේ සාාරිය වගේ. මේ දහම් පාසල් රුපියල් 100 හැඳු එපා. මොකද මේ පස්සේ යන රුපියල් 100ක් ගන්න ඒ හැඳු කරන්න. අඳුම තරමේ වාර පාසල් බල ඔබතුමාලා ඔබතුමාගේ දහම් පාසල් හැඳ වන්දනාව ගිහිල්ලා. දහම් පාසල් ගුරුවරයා හැඳු කරන්න එපා. රුපියල් 100. ඔබතුමා කියන්නේ මේ දහම් පාසල් ගුරුවරයා සකේ යන කට්ටිය කියලා බෙන්සකේ ඔබතුමාලට වගේ කාර් පර්මිට් අපිට වගේ කාර් පර්මිට් අම්බේ නේද ඔබතුමාට මට ලැබුණ පර්මිට් එක මම වාහන රැදෙන ඔබතුමා පර්මිට් එක විකුණන්න දාන කාර් ඇමතුමා මම ඔබතුමා පර්මිට් එක විකුණන්න ඔබතුමා පර්මිට් එක විකුණන්න දා කරන්නේ ඔබතුමා වැරදි චෝදනා කරන්න එපා ඔබතුමා ඔබතුමා අපේ පර්මිට් තුනේ වාහන තුනකෝ ඕ දැන් ඔබතුමා අවුරුදු 20ක් ඉඳලා බලස්ස බලන්න එන්නකෝ මම එන්න මගේ වාහන පෙන්න එන්න අපේ ගෙදර මම පෙන්නන්න ඔයද ඔබතුමා එන්න ෆොටෝ එකක් පර්මිට් එකට මොකද කරේ කියලා ෆොටෝ එකක් ගහලා දෙන්න වාහන තුනේ ෆොටෝ තුනක් ගහලා දෙන්න ඔබතුමා මේ තර්කෙන් පිට යන්න එපා ඇමතුමා තර්කෙන් පිට යන්න එපා මට උත්තරේ දෙන්න ඔබතුමා දැන් කියන මේ දහම් බාර ගමන් බල ප්‍රවේශ මේ මම ඔබතුමා එක දෙයක් පිළිගන්න ඔබතුමාලට අපහාසයක් කරන්න යන්නේ නැහැ අද දකුණු පළාතේ ඉන්න සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුට දන්නවා මගේ මම සංස්කෘතික ගාන කොච්චර වැඩ කරාද කියලා ඈ ගහන්න නැතු උත්තරේ දෙන්නකෝ උත්තර දෙන්න මං ඔබතුමා කියන්නේ මොකද්ද වාර ගමන් ප්‍රවේශ පත්‍රයක් දෙලක දහම් පාසල් ගුරුවරට අගෞරවයක් කියලා ඔබතුමා කියන්නේ ඔබතුමා කියන්නේ දහම් පාසල් ගුරුවරේ බෙන්ස් එක යන කෙක් කියලා බෙන්ස් එක යනවා වාරේ යන අපේ ළමේ දහම් පාසලට අපේ ළමේ ඔබතුමාට ඒකවත් කරන්න බැරි වුණා ලැජ්ජයි බාද කරන්න බෑ විනාඩිය මට දී විනාඩිය ඔබතුමා බාද කරන්න බෑ බාද නොකරන විනාඩිය හරිද කියන්න බෑ මම මේ මගේ ප්‍රකාශය මේ දහම් පාසල් 120 මේ දැන් මෙතුමා 600 කෙන දහම් පාසල් 120යි නෑ මම සියලු දෙනාගෙන් අහුවා කිසි කෙනෙක් දන්නේ නෑ රෝහණ විහාර වංශය කියලා ව්‍යාපෘතියක් හැදුවා මම ඒ ව්‍යාපෘතියට මිලියන 20ක් යනවා මට මුදල් අනුමත වුණේ නෑ මට මුදල් ලැබුණේ නෑ මගේ ජේෂ්ඨ පුත්‍රයා ද්‍රීවි තාරකයක බාර අරගෙන පෞද්ගලික මුදලින් මේ පන්සල් 1916ටම ගිහලා සමීක්ෂණ කරලා
හෙට කවුරු හරි සංස්කෘතික විෂය භාරගත ගන්න පුළුවන් වැඩපිළිවෙල අපි හදුවා. මේ වගේ කිසි එක එක නා කතා කරා. නමුත් දහම් පාසල 1532ක් දෙනවා කියලා කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. එක එක දහම් පාසලට තමන්ගේ වපසරය තුල නැත්තම් තමන්ගේ ආසන තුල දහම් පාසලට පුත්‍රිකක් දුන්න ගුරු ටික ට්‍රේනින් කරා තමයි. නමුත් මම යම් වැඩපිළිවෙලකට ගිහිල්ලා පන්සල් ටික දහම් පාසල් ටික මේ රටේ දාගත් නැති විහාර කොහෙද තියෙන්නේ කියලා අහුවා. කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. අද අපි රෝහණ විහාරවල වෙබ් අඩවි ගාම ඔබතුමාට බලන්න පුළුවන්. මේ බෝධින් වහන්සේ නමක් නැති පන්සල් තිබුණා. ගාල්ල දිස්ත්‍රික්ක 270ක් තියෙන බෝධින් වහන්සේ නැති පන්සල්. බෝධිපාකර නැති පන්සල්. හම්බන්තොට දිස්ත්‍රික්ක 7ක් තිබුණා බෝධිපාකර නැති පන්සල්. නමුත් සංස්කෘතික විෂයෙන් ඒක කෙරලා තිබුණේ නැහැ. මම බාරගෙන මිලියන 5ක් වගේ සොත්ත මුදලකින් අවසන් කරමු. මේ වැඩපිළිවෙල කරා විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන විපක්ෂය මොන චෝදනා නැගුවා. ඇත්තටම ඉතින් අපි දන්නව වෙන්නේ මොකද? සුවාසක් මේ මේ ලංකාවේ මේ නරඹන ජනතාව ඉදිරියේ මම පොරොන්දු වෙනවා දකුණු පළාත් සභාව අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණොත් මම ඉල්ලලා අස් වෙනවා මං කවදාකවත් ඡන්දයක්වත් දෙන්නේ නැහැ සම්දායන්ටවත් මොන පක්ෂයකටවත් ඡන්ද දෙන්නේ නැහැ මම මේකෙන් ඉවත් වෙනවා ඔබතුමාට පුළුවන් නම් දෙන්නකෝ පොරොන්දු දැන් මටත් දෙන්න පුළුවන් පොරොන්දුවක් හැබැයි පොරොන්දුවක් දෙන්න බෑ ඔබතුමාට ඉවත් වෙන්න බෑ අහන්නකෝ දෙන්න කවදාකවත් බෑ අහන්නකෝ දෙන්න මම කියනවා කරුණාකරලා ඔබතුමාට පුළුවන් නම් ඔබතුමාගේ ආණ්ඩුව හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනාධිපතිතුමානේ ඔබතුමාගේ රජය පුළුවන් නම් 17 නිවස්ථා සංශෝධන ගෙනල්ලා ස්වාධීන කොමිෂන් සභාවටික දාලා එන්න තමයි ඔබතුමාලා අද මොකද්ද අද මේ ආණ්ඩුවේ ආණ්ඩුවේ යාන්ත්‍රණය ඔක්කොම අතේ තියාගෙන ආණ්ඩුවේ යාන්ත්‍රණය ඔක්කොම අතේ තියාගෙන ආණ්ඩුවේ උපවාහිනිය ආණ්ඩුවේ මෙයා පිළිගන්නවා මේ පොලිස් කොමිෂන් මේ නිසා පරදිනවා කියන පිළිගන්නේ ජනතාව මුලා වෙලා ඉන්න එපා අද මොනවද කරන්නේ අද මුලා වෙලා ඉන්න එපා අද ඔබතුමාලා පරදිනවා මෙන්න පොරොන්දුව මම දවල් සීනයක් අන්න ඒක ටොට්ටුවක් කල්ලා අන්න ඔබතුමා අස් වෙනවද නෑ නෑ මම අස් වෙනවා ඔබතුමාලා පරද්ද තුනට වඩා ඔත් අස් වෙනවද නෑ නෑ තුනට වඩා ඔත් අස් වෙනවද නෑ නෑ ඒක ජනතාවගේ ඔබතුමාලා පරද්දනවා කියලා අපි කියන්නේ ඒක හොඳයි 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 බොහොම ස්තුතියි අප දෙවන සංවාදාත්මක වටේ මේ ආකාරයෙන් නිමා කරනවා අවසන් වටේදී හමුන බලාපොරොත්තුෙන් සමු ගන්නවා බලය දේශපාලන සංවාදයෙන් දකුණු පළාත් සභාවේ ජයකාර්ත දිගට මාතෘකාව ඔස්සේ බලය සජීව දේශපාලන සංවාදයේ අවසාන වටේටයි අප ප්‍රවිෂ්ට වන්නේ උණුසුම්ව අවසාන වටේට ප්‍රවිෂ්ට වද්දී අපි අවසන් වටේ ආරම්භ කරන්නටත් බඳුලල් බණ්ඩාරිකුඩ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීතුමාට ආරාධනා කරනවා අවසන් වටේට සුදේව අපි ආවේ දකුණු පළාත් සභා ඡන්දේ ළඟ එනවා මේ පළාත් සභාවේ මෙතෙක් අවුරුදු 20ක් මේ එකම කණ්ඩායමක් පළාත පාලනය කරලා උණු සම්වර්ධනයේ මොකද්ද ඒ වගේම අනාගතයේදී මේ උදවිය හෝ අපි ඉදිරිපත් කරන යම් යම් වැඩපිළිවෙළ මේ විදිහ හරයාත්මක සාකච්ඡාවකට නමුත් ඒක යම් යම් බාධා නිසා වෙන වෙන පැතිවලට ඇදිලා ගියා. ඉතින් මම කියන්නේ මේකයි. අද බලන්න සුදේව ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මොනව හෝ සංවර්ධන කටයුත්තක් බැලුවොතින් ජනතාවට ඉන්දියන් රුපියල් 10ක් ගෙවලා ඒ සංවර්ධන කටයුත්තේ ඇස්තමේන්තුව ලබා ගන්න පුළුවන්. ඕන කෙනෙකුට ගන්න පුළුවන්. දැනගන්න පුළුවන් කොච්චර මේකට වියදම් වෙනවද කියලා. අද ලංකාවේ මොකද්ද වෙලා තියෙන්නේ? අපේ මේ පළාත් සභාව පහුගිය කාලේ යෝජනාවක් ගෙනල්ලා සම්මත කළා ලක්ෂ 20ක් වෙනකන් ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව කොන්ත්‍රාත් ලබා දෙන්න. කරේ නැද්ද අපේ අමතුමා? එතකොට මොකක්ද අද වෙලා තියෙන්නේ? අද වෙලා තියෙන්නේ මේ පළාත් සභාවේ සල්ලි කෝටි ගණන් පහුගිය කාලේ සම්බර්ධන ව්‍යාප්ති කියලා සමහර වෙලාවට අපරාධේ අපි සම්පූර්ණ විරුද්ධ නම මේ වැරදි කතා කියන්නේ බබතුමා බලන්න. විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ. අපි කිව්ව ලක්ෂ 10ට එහා දෙන්න එපා කියලා. විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ. විරුද්ධව ඡන්ද දුන්නා. ගරු සුදේව ඡන්ද දීමේ වැලකීන්නේ නැති මට ඉතින්. මමත් ඔයා වැරදි කතා කියන්න එපා. මම කියන්න කැමති අද වෙලා තියෙන මොකද්ද? පළාත් සභාවේ සල්ලි කෝටි ගණන් විනාශ වෙලා තියෙනවා. අවුරුදු 20ක් දැන් මෙතුමා මට අභියෝගයක් කරා. පුළුවන් නම් දිනනවා කියලා කියන්නේ කියලා. මම එතුමට කියනවා. පුළුවන් නම් මේ පළාත් සභා ඡන්දේ ගේන්න පළාතට හම්බෙච්ච සල්ලි මෙන්න මෙච්චරයි. මෙන්න අපි වියදම් කරපු විදිය. මෙන්න ඇස්තමේන්තු මෙන්න ගිහිපු වියදම. මෙන්න සම්වර්ධන ව්‍යාපෘති වල ප්‍රතිඵලෙ. මං අහනවා අද රැකී රක්ෂා කීයක් උත්පාදනය කරන පළාත් සභාවට හැකි වෙලා තියෙනවද කියලා.
කර්මාන්ත කීයක් දක්නට ගේන පලස්ස බවට හැකි වෙලා තියෙනවද කියලා. අවුරුදු 20ක් පාලනය කළා. සෞඛ්‍ය පහසුකම් කොයිතරම් දුරට දියුණු කරන්න පලස්ස බවට හැකි වෙලා තියෙනවද කියලා. ඇත්ත වශයෙන්ම මේව අරගත්තොත් එහෙම මේ සියල්ලෙන් මේ පලස්ස බව අසමත් පලස්ස බවක්. මේ පලස්ස බවේ කරපු වියදමත් එක්ක අසමත් පලස්ස බවක්. අද මේ පලස්ස බවේ සල්ලි වලින් බහුතරයක් වියදම් වුණේ එක එක පුජ්‍යලගේ ප්‍රතිරූප හදන්න. අද බැලුවොතින් එහෙම පොඩි පොඩි වරදාන දෙන්න තෑගි භෝග දෙන්න ඔය මම කලින් කිව්වා වගේ ලක්ෂ 168ක් වියදම් කළා සාරි බෙදන්න සාරි 10000 ඔය වගේ විශාල වශයෙන් මුදල් වියදම් කරේ පළාත් සභාවේ මුදල් ජනතාවගේ සුභසිද්ධියට වඩා රැකියා නිෂ්පාදනයට වඩා කර්මාන්ත ඇති කරන්නට වඩා යටිතල පහසුකම් දිනු කරන්නට වඩා වියදම් වෙලා තියෙන්නේ එක් එක් පුජ්‍යලගේ ප්‍රතිරූප හදන්න. මේක තමයි ඇත්ත. මොනවද මේගොල්ලෝ පළාත් සභාව ගන්නකොට කිව්වේ? මේගොල්ලෝ කිව්වේ දූෂණය නැති කරනවා, නාස්තිය නැති කරනවා, සුපිරි වාහන පාවිච්චි කරන්නේ නැහැ. එවකට හිටපු අපේ පළාත් සභා මහැමතිවරයට කරපු බරපතලම චෝදනාව තමයි එම්.එස්. සමරසිරි මහත්තයට. එතුමා සුපිරි වාහන පාවිච්චි කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි නිල නිවාස පාවිච්චි කරනවා කියලා. මෙතුමල්ලා දන්නවා. ඒ විදිහේ බරපතල චෝදනා කරා. අද ගිහිල්ලා බලන්නකො පළාත් සභාවේ අධීක්ෂණ මන්ත්‍රී කියලා තනතුරු ඇති කළ ආණ්ඩු පක්ෂේ හුඟක් පළාත් සභා මන්ත්‍රීවරුන්ට පළාත් සභාවේ වාහන දීලා නැහැ. නෑ නෑ වාහන දීලා නෑ. නෑ මම ඔප්පු කරලා පෙන්නන්න. මගේ ළඟ පින්තූර තියෙනවා. අද කියන්න. ආණ්ඩු පක්ෂයේ හුඟක් මන්ත්‍රීවරු පළාත් සභාවේ ඩබල් කැප්රත පාවිච්චි කරනවා. නෑ නෑ අපි දුන්නේ. ඒ හැම පාවිච්චි කළා පළාත් සභාවේ වාහන දීලා දෙන කාර්ය විශාල වශයෙන්. මොකද අංකේ? අනේ ඇත්ත වශයෙන්ම සුදු අලියෙක් කියලා සමහර චෝදනාව ජනතා මුදල් විනාශ වුණා අපි දැක්කා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ පළ දකුණේ ජනතාවට තීන්දුවක් ගන්න තියෙනවා. මේ තීන්දුව තමයි මේ පළාත් සභාවේ මේ අය කියපු ප්‍රතිපත්ති මොනවද කරනවා කියලා කියපු වැඩ මොනවද? අද කොයිතරම් දුරට ඒ විස්තර කළ තියෙනවද? ඒ නිසා නැවතත් මේ අසමත් කණ්ඩායමකටම මේ පළාත් සභාව දෙනවද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. අවුරුදු 20ක් පාලනය කළා මේ ඇමතිතුමල්ලට ඉතින් නව නිර්මාණ නව දැක්මක් කොහෙද? තියුණා නම් මේ අවුරුදු 20 කරන්න තියෙනවනේ. කරන්න තිබුණනේ. අලුත් දේවල් සංකල්ප තිබුණා නිර්මාණ තිබුණා. අවුරුදු 20ක් ඇතිනේ. අවුරුදු 20ක් කරන්න බැරිුණු දේවල් කරන්න තවත් බලය ඉල්ලන්නේ මොකටද? හරි එතුමා කොහෙද 20ක් කරන්න බැරි අවුරුදු 20ක් දැන් බලන්න පුළුවන්ද? ආ ඒක ඔබතුමාට අවුරුදු 20ක් කරන්න බැරිුනේ ඒක. එතක් කරන්න බෑ. අන්තිම අර ප්‍රාථමික තලයේ තර්කයක් ඒක. අවුරුදු 20ක් කරන්න බැරිුනේ ඒක අපි ඉස්සරහදී අනිවාර්යෙන් කරනවා. බෑ. මතක තියාගන්න අපි අනිවාර්යෙන් කරනවා. මේ පළාත් සභා ඡන්දේ. මේ පළාත් සභා ඡන්දේ. මේකේ අපි අනිවාර්යෙන් ප්‍රගතියක් පෙන්වනවා. මේ ප්‍රගතියත් එක්ක ඔබතුමාලට ඊළඟ ඊළඟ නෑ ඉන්නකෝ පරාදයි බලන්න කන්දරේ ගිහිල්ලා ඔබතුමා සිරිකොතේ ගිහිල්ලා මට කියන්න සිරිකොතේ අර තියෙන කොඩි විනයක් කැපුවද සිරිකොතේ කොඩි විනයක් කළා ඔබතුමා අපි හූනියක් කළා හූනියමක් කළා දාවේ ඔබතුමා මම හිතනවා දැන් සිරිකොතේ තිබිච්ච හූනියම එක්සත් ජාතික පක්ෂේ හූනියම කැපිලා තියෙන කියලා. එනිසා අපිට වයමතිවරණ මේ පළාත් සභා ඡන්දය අපි හොඳ වයමතිවරණේ දකුණු පළාත් සභාවේ කට්ටිය හැමදාම හිතනවා අපිට ස්වර්ග රාජ්‍ය බිහි වෙනවා කියලා. එහෙම තමයි හිතාගෙන අපි කවදාවත් පරදින්නේ නැහැ කියලා. ওই සිහින ලෝකවල ඉන්න අයට මේ පළාත් සභා මැතිවරණ සිහිනෙන් මිදෙන්න වෙනවා. එනිසා මම කියන්න කැමතියි මේක දකුණු ජනතාව හැමදාම අයුක්තියට විරුද්ධ වුණා. අසාධාරණයට විරුද්ධ වුණා. ඒ වගේම දූෂණයට නාස්තියට විරුද්ධ වුණා. ඒ නිසා මේ මැතිවරණේ ඒ තීන්දුව ගන්න කියලා මට පොඩි අවසරයක් ඉල්ලනවා. මගේ මිත්‍ර ක්‍රිෂාන්ත පුෂ්පකුමාර රත්තරන් මහත්තයා කරපු පලාසභාවේ මේ පොඩි කියමනකින් මගේ මේ අද විවාදය අවසන් කරන්න. මොකද බොහොම හොඳ දවසක එතුමා මේ ප්‍රකාශය කළ දින 2012 එතුමා මේ කතාවක් කළ කියන බොහොම ලස්සන කතාවක්. ඒ කතාවේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. ගරු සභාපතිතුමනි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ගරු සභාපතිතුමනි අපේ රටේ බඩු මිල අහස උසට නැගලා මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මේ විදිහට කියාගෙන ගිහලා එතුමා කියනවා මට පොඩි කතාවක් කියන්න තියෙනවා. මේ අනුලා කියලා කෙනෙක් රට ගියා. රට ගිහිල්ලා අනුලා එව්වා මේ සම්පූර්ණ කියවන්න තුමන් කියන්නේ අනුලා එව්වා ගෙදෙට්ට ලියුමක් පුතාට ලියුමක් පුතේ මොනවද මං ගේන්න ඕනේ කියලා තාත්තගෙන් අහන්න කියලා. තාත්තා කිව්වා මේ පුතා තාත්තගෙන් අහනවා මොනවද අම්මට ලියන්නේ කියලා. කියනවා පුතේ ටීවී එකක් ගේන්න කියලා ලියපන් කියලා.
අම්මා ටීවී එකක් අරගෙන එනවා ගමට ටීවී එකක් ගෙනලා බොහොම උජාරුවට ටීවී එක දාලා සීදී තැටියකුත් දාලා අම්මා යනවා මූණකට හොදගෙන එන්න මේක ඕෆ් කරන්න තාත්තා දැන් දන්නේ නැහැ ටීවී එක ඕෆ් කරන්න මේක යනවා අසභ්‍ය චිත්‍රපටයක් එහෙම නැත්නම් අසභ්‍ය රූපරාමුවක් යනකොට ගමේ එතනට එක් රැස් වෙච්ච මිනිස්සු සභාපතිතුමනි පළාත් සභා සභාපතිතුමාට කියන්නේ හූ කියන්න පටන් ගන්නා ගත්තා කෑ ගහන්න පටන් ගත්තා සිරිපාල බැලුවා දැන් අනුලට කතා කරුවා ඊට පස්සේ මොකද කළේ සිරිපාල තමන්ගේ සරම ගලවලා ටීවී එක රැහුවා මම හිතනවා සත්තරම් මැතිතුමාටත් කරන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුවට ගිහිල්ලා ඔය ආණ්ඩුවේ හොරකම් දූෂණ වහන්න තමන්ගේ සරම ගලවලා ආණ්ඩුව නැමැති රූපවාහිනිය වහන්න කියලා හොඳයි අභියෝගයක් සමගින් ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා අවසන් කරන්න මගේ මේ අවස්ථාව පටන් ගන්නෙ මෙතුමාලා සරම ගලවලා වහන්න වෙලා තියෙන දැන් එක්සත් ජාතික පක්ෂ නායකට කිව් කතා නායකගේ කොන්දපල නැ මේ නායකයාගේ අර තරඟ කරන්නේ නැ මේ නායකයා ඉන්න කන් දන්නේ නැ නායකයාට තරඟ කරන්නේ නැ නෑ මට බාධා කරන්න එපා නෑ නෑ ඔබතුමාට බාධා කරන්නේ ගරු මන්ත්‍රීතුමා පක්ෂයේ ඇතුලේ අපි කතා කරනවා පක්ෂය ඇතුලේ මේව කතා කරන්නේ නැතුව ගෙදර ගිහිල්ලාද කතා කරන්නේ පක්ෂය ඇතුලේ කතා කරලා තියෙනවා හැබැයි අපි මේ කතා කරලා දැන් ඉන්නේ කතා කරලා පක්ෂය ඇතුලේ ඉඳලා තියෙනවා පක්ෂය දාලා ගිහිල්ලා නැහැ පක්ෂය දාලා ගිහිල්ලා නැහැ හොඳයි 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 පක්ෂය ඇතුලේ ඉඳලා තියෙනවා මතක තියාගන්න මේක මතක තියාගන්න වේය කනකොට තේරෙන්නේ නැහැ උඩින් හොඳට තියෙනවා යටින් විනාශයි ආන්න ඒක මේගොල්ලෝ මතක තියාගන්න මේගොල්ලෝ කරේ ඔබතුමා වේයක වැඩේ තමයි කරේ ඔබතුමා කරේ වේයක වැඩේ ඔබතුමා බාධා කරන බාධා කරලා ඉවර කරන්න මම ඔබතුමාට බාධා කරන්නේ ඔව් ඒක නම් බාධා ආ බාධා කරන නම් බාධා කරන්න හොඳයි 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 අපි ඔබතුමාට අවස්ථාව ලබා දෙමු මතක තියාගන්න මේ තුමාලා පක්ෂේ ඉඳගෙන පක්ෂයට නායකයාට පක්ෂේ විනයට විරුද්ධව කටයුතු කළා පක්ෂේ සම්මේලනයේ වේලාවදී රණ්ඩු සරුවල් වෙලා පාක්ෂිකයට ඒකරාශි කරන්න දෙන්නේ නැතුව පක්ෂේ නායකයට එන්න දෙන්නේ නැතුව පක්ෂේ නායකයට ගමට එන්න දෙන්නේ නැතුව බොරු චෝදනා ගමට එනකොට හූතිය ඒ බොරු චෝදනා ඔබතුමාලා වජිරාභය වර්ධන මැතිතුමාගේ නිවසද නායකතුමා ආපු දවසේ හරි හූ කියලා හරි බලපාල නෑ අපි පුදු පෙරලා හූ කිව්වේ නෑ මන්තුමා මේක මේ ආගන්න ආගන්න අපි බලමණ්ඩලයේ අපේ බලමණ්ඩලයේ කතා කරන්නේ කොහෙද කතා කරන්නේ ඔබ කියපු කතා අපේ බලමණ්ඩලයේදී අපේ මතුමා කියපු කතා අපේ මත කතා කරා මතේ කතා කරා ඒක තමයි කියන්නේ අපි මතේ කතා කරා ඒක පක්ෂය ඇතුලේ කතා කරන්නේ તો කොහෙද කතා කරන්නේ පක්ෂය ඇතුලේ කතා කරාට වැඩක් නෑ අපි මේ පක්ෂයට ද්‍රෝහි වෙලා පක්ෂයට ද්‍රෝහි වෙලා පක්ෂයට ගලහන්නේ එළියට ගහලා චෝදනා කරන නිසා චෝදනා වලට පිළිතුරු ලබා දෙන්න ඔබතුමාට කතාව අවසන් කරන්න මම අවස්ථාව ලබා දෙනවා ඉක්මනින් මම කියන්නේ මේ තුමාලා පක්ෂය තුල ඉඳගෙන අලුත් නායකයෝ ගෙනල්ලා පක්ෂය හදන්න අලුත් නායකයෝ පක්ෂේ අලුත් නායකයෝ පක්ෂය මේ තුමාලා බොහොම උත්සාහ කරා ඔය ඔබතුමා කියන ওই ජයග්‍රහණ සිහිනය දැන් ඔබතුමාගේ පළස්ස බය ජයග්‍රහණ සිහිනය වගේ තමයි ඔබතුමාලා සති ප්‍රේමදාස මහත්තයා දෙසැම්බර් ජනවාරි නායකය වෙනවා කිව්වා ජනවාරි නායකය වෙනවා කිව්වා ඒ වගේ තමයි මේ ජයග්‍රහණය මතක තියාගන්න මේ තුමාලා තමයි පක්ෂය විනාශ කරේ පක්ෂය කෑවේ පක්ෂය සම්පූර්ණම අගාධි දැම්මේ රටේ ජනතාවගේ එක්සත් ජාතික පක්ෂයේ මනස සම්පූර්ණම විනාශ කරේ මෙතුමාලා පක්ෂයේ තියෙන සමගිය උන්නතිය සාමූහිකත්වය සම්පූර්ණ විනාශ කරා එකම සම්පූර්ණ වැඩ චෝදනාවක් රත්තරම් මැතිතුමා ඔබතුමාට කියන්න කැමති මම අවුරුදු 20ක් මේ පක්ෂේ පළාත් සභාවේ ඉඳලා තියෙනවා මේ පහුගිය කාලේ අන්තිම කාලේ ප්‍රතිසංවිධානය කියන කතා කරලා පක්ෂ විනාශ කරන්න නෙමෙයි ඔබතුමාට තමයි මේ ශ්‍රී ලංකාවේ ඉඳලා ඇවිල්ලා මේක අසර රිංගලා නායකට බොරු ප්‍රශස්ති කියලා බොරු කේලම් කියලා පක්ෂ විනාශ කරලා බුලත් බුලත් තරංගිලා තමයි නායකතුමායි සමාව ගත්තේ අපි එහෙම සමාව ගත්තේ නෑ මම ඒ ඔබතුමා වැරදි චෝදනා කරනවා ඔබතුමා සමාව ගන්න කිසි වරදක් මම කරේ නෑ ඔබතුමා කිව්වා ගන්න අපේ තාත්තගේ පුජ්‍යලයක් මට වඳින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ බොරු කතා කියන්න එපා ඔබතුමා දෙවියන් ඔබතුමා දෙවියන් කිව්වා ඔබතුමා දේවාලයකට වැඩ බොරු කියන්න එපා බොරු කියන්න එපා අසත්‍ය කතා කියන්න එපා අසත්‍ය කතා කියන්න තාත්තගේ පුජ්‍යලයක් මට මොකද සමාව ගන්න බැරි කියලා නෑ නෑ හරි සමාව ගන්න අවශ්‍ය නම් ගන්න පුළුවන් සමාව ගන්න වරදක් නෙවෙයි සමාව ගන්න සමාව ගන්න උමනාවක් වුණේ නෑ ඔබතුමා මේ බොරු අසත්‍ය කතා කියන්නේ අසත්‍ය කතා කියන්නේ හොඳයි හොඳයි ඔබතුමාගේ අවස්ථාව අවසන් කරමු අපි සිය වනසනට වඩා හොඳයි
තමන්ට ඒ පක්ෂයේ ඉන්න බැරි නම් ඒ ප්‍රතිපත්ති එකඟ නැත්නම් කීයක් හරි අරගෙන කතා ඒක දැන් රටේ ජනතාව දන්නවා ගාල්ල දිස්ත්‍රික්ක ජනතාව දන්නවා රත්තරන් සල්ලියට නමන්න පුළුවන් පුජ්‍යලති කියලා ඉන්න සුසු නැත්නම් නායකෝ තරියන්නේ නැත්නම් අපිට පේනවා කීයක් හරි අරන් ගියා කියලා කියනවා නම් මෙතුමගෙන් අහනකෝ මෙතුමා කීයක් කරන්ද යා මෙතුමා විපක්ෂයටද මෙතුමා විපක්ෂයටද ආණ්ඩුවක ඉඳලා විපක්ෂයටද අපේ පැත්තට ආණ්ඩුවකේ නෑ 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 මේක නෙවෙයි අපේ පැත්තට අපි නා සල්ලි දුන්නද කියලා අහනවා ගත්තේ නෑනේ ඉතින් එනම් මෙතුමත් එහෙම තමයි ආන්න ඔය දැන් ඔබ මෙතුමා ආවනේ අපේ පැත්තට අපි සල්ලි දීලා ගත්තා සල්ලි දුන්නා නේ ඔබතුමා නෑ නෑ මම එහෙම තමයි ගත්තේ නෑ හැබැයි ඔබතුමා ඒකලවත් සල්ලි දුන්නා කියලා මන්ත්‍රීවරු සල්ලි දීලා ගන්න තරම් පහත් වෙලා නැහැ. ජනතා අප්‍රසාදයට ලක් වෙලා නැහැ. ඒක නිසා තමයි මෙතුමා ඔයි කියන පුන පුනා කියන 20 වසරක් දිනුවා 20 වසරක් හිටියා මෙහෙමයි මෙහෙමයි කියන්නේ. ඒ කියන්නේ අවුරුදු 20ක් යනතුරු ජනතා ප්‍රසාදයට ලක්වෙච්ච ආණ්ඩුවක් තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ වසර 20 නෙවෙයි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි නාමල් රාජපක්ෂත් මේ රටේ ජනාධිපති වෙලා තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව අවසන්. මෙතන දෙවියෝ වරද්දලා තියෙන සාර්ථක. මොකද හේතුව? දෙවියෝගේ සාත්‍රය වැරදිලා. මම කොහොම කිව්වත් මේ රටේ ජනතාව දකුණු පළාතේ ජනතාව අවුරුදු 20ක විශ්වාසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තහවුරු කරලා තියෙනවා. ඒ තහවුරු කිරීම නිසා තමයි මොනවා බින්දක් මොනවා කැඩුවත් මොන ප්‍රශ්න වුණත් රටේ මොනතරම් විනාශකාරීකත්වයක් වුණත් ඒ සියල්ල අභිවවලා අද මෙතුමා කිව්ව ට්‍රාන්ස්ෆෝමර් කැඩුවා අරව ගිනිතුව මේ හැබැයි මට දැන් ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් තමයි හොඳයි අපි අවසන් කරමු. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය පවත්වා ගන්න. ඒක නිසා සුදේව මහත්තයෝ මතක තියාගන්න තවත් 20 වසරකට නෙවෙයි 25 වසරකටවත් මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය කවදාවත් එක්සත් ජාතික පක්ෂද බලය නතු කරගන්න බෑ කියන එක මම මේ අවස්ථාවේ ඒක සුන්දර සීනයක් ඔබතුමා වගේ අය ඉන්නවා පක්ෂ තුල ඉඳගෙන මේ තුමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා සුන්දර සීනයක් විඳා ගන්න පුළුවන් ඔබතුමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නකන් ඉන්නවා ඔය සුන්දර සීනයක් දකින්න පුළුවන් අනිත් එක්කන දැන් නියමයිනේ නායකත්ව මණ්ඩලයේ හදුව කරු ජයසිරි මහත්තයා 17ක ගිල තනියෙන් ආවා 17ක ගිල තනියෙන් එතුමාගේ බෑණුවලුත් තාම අපේ පක්ෂින්නේ ඒක නිසා මතක තියාගන්න හොඳයි අපි අවසන් කරමු ජීවිතේද ඔබතුමායි සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නකන් මේ පක්ෂය දිනන්නේ නැහැ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවලින් නායකත්වය ගන්න නායකයන්ට නායකයන්ට විනාශ කරන කියලා හිතලා නායකයන්ට ප්‍රශ්න ඇලෙව්වා පක්ෂය නායකයන්ට හූතිය ගියා පක්ෂය පක්ෂය දියුණු කරපු යක්ෂය ගියා පක්ෂය මොකක් හිටියක් මුත්තක ඉන්නවනේ දැන් කොඩි විනය කැපිලා හොඳයි 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 කාලය අවසන් වෙනවා ස්තුතියි ජස්ටින් ගලප්පති සමා වෙන්න ජස්ටින් ගලප්පති හිටපු මන්ත්‍රීතුමනි අපි අවස්ථාවල බදිනවා ඔබට මම හිතන්නේ අපේ රත්තරන් මන්ත්‍රීතුමා මීට සතියකට කලින් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුල් දෙක අත වැඳලා මම විදේශගත වෙනවයි කියලා ආපු අපේ මන්ත්‍රීතුමා කොහොම වුණත් එතුමා අද එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වෙලා තියෙනවා මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉඳලා මම විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ආවේ විශේෂයෙන් මා විනුවෙන් කැපවෙච්ච ජනතාව විනුවෙන් ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමේ අරමුණ ඇතිවයි ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය සම සමාජ කොමිස් ඔය හැම කෙනෙක් මට උදව් කරලා තියෙනවා ඒ නිසා අද මේ වෙන විට ජනතා අපේක්ෂාවන් බංගස්ත වෙලා තියෙන්නේ මේ පළාත් සභා මැතිවරණ පැවැත්වෙන්නේ ආණ්ඩු බලය යොදාගෙන සම්පූර්ණ සවිශක්තිය යොදලා තමයි මේ මැතිවරණ ව්‍යාපාරය පැවැත්වෙන්නේ එකක් දිනලා දැන් මේ දෙකෙන් පස්සේ ඌව පළාත් සභාව තියලා ජයග්‍රහණය කරලා ඊට පස්සේ ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණ තිබීමේ අරමුණ ඇතිව තමයි මේ වැඩ පිළිවෙල ගෙනියන්නේ නමුත් මේ රටේ ජනතාව අද තේරුම් අරන් තියෙනවා මේ ආණ්ඩුව ජනතා අපේක්ෂාවන් ඉෂ්ට නොකරන ආණ්ඩුවක් කරන් පිළි අරන් ඉවරයි. අද රාජ්‍ය සේවය ගත්තත් හැම කෙනෙක්ම ඇහුවත් මේ ආණ්ඩුව කෙරෙහි දැඩි කලකිරීමට භාජනය වෙලා තියෙනවා. ඒක නිසා පුජ්‍යලයන් වශයෙන් අපි පක්ෂ මාරු කරන විට ජනතාවත් මේ පක්ෂ මාරු කිරීම අනිවාර්යෙන් කරගෙන යනවා. ඒක නිසා අපි මේ අවස්ථාවේදී අපිට ඕනනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල ඉන්න තිබුණා. නමුත් අපි යම්කිසි කැපවීමක් කරලා මේ පක්ෂයේ තියෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරගෙන අපි පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙවන්නේ ජනතා අපේක්ෂා වෙනුවෙන්. මොකද මේ වෙනකොට ජනතාව ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන ජනතාව හැමදාම කොට ගත්තේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් අතර
මොන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැටියට විවිධ මතිමතාන්තර විවිධ ගැටලු ප්‍රශ්න තියෙනවා. එක ගෙදර ගෑණි මිනිහ අතරෙත් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානෙත් තියෙනවා. නමුත් මේවා මේ ජයග්‍රහණයට බාධාවක් නොවන තත්ත්වයට අදපත් වෙලා ඉවරයි. අද යුදගින්න ජයග්‍රහණයට වඩා බඩගින්න තා ඉහළ මට්ටමට ගිහිපු මොහෙන් මොහොතේ. එක්සත් ජාතික පක්ෂයේ අතීත නායකයන් ගත්තාම DSේනායකගෙන් පටන් අරගෙන DSේනායක මහත්තයගෙන් පටන් අරන් රණසිංහ ප්‍රේමදාස මහත්තය දක්වා ජනතාව මේ රටේ නායකෝ විශාල සේවාවන් එක්සත් ජාතික පක්ෂයට කරලා දියා. ඒ නායකව අද අපාතර නැහැ. ඒ ජනතාවන් විශේෂයෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති මේ රටේ බහුතර ජනතාව පිළිගන්නවා. ඒ නිසා එතුමා අපාතර නැතත් එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම වර්තමාන එක්සත් ජාතික පක්ෂයට පැවරිලා තියෙනවා. ඒක නිසා මේ නායකයන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන සියලු දෙනාගෙන් වගකීම තමයි එක්සත් ජාතික පක්ෂය බලයට පත් කළා ඒ ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කරවි. මම මේ වෙලාවෙ ඉල්ලන්නේ තවත් විනාඩියක් කාලයක් තියෙනවා. මේ රටේ ඉන්න ජනතාවගෙන් වාද බෙද ඇතැරලා අපි සිරු දෙනාම එක්කව වෙලා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න සම්බන්ධ කියලා. ඒ වගේම 1994 දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලීද පතුලටම වැටුණා. 2014 පළාත් සභා මැතිවරණයේදී ඒ ලිඳේ කටින් ගොඩ වෙලා එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජයග්‍රහණය සඳහා මාවත පීසු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අන්නේ සඳහා ප්‍රථම පියවර හැටියට මමත් මගේ පුතත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා තියෙනවා. අන්නේ ඉදිරි ගමන ගෙන යන්න මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ. කලකිරීම පැත්තකට දාලා විශේෂයෙන් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාම ඒකලාස් වෙලා එක්සත් ජාතික පක්ෂයේ රජයක් වෙනුවෙන් කැප වෙන්න කියලා මම අවසන් කරනවා. සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. මේ මැතිවරණදී මට මම පළාත් සභාව මැතිවරණ ඉදිරිපත් නොවුණත් පළාත් සභාව තුලින් ජනතාවට මේ සේවය ඉදිරියට ගෙන යාම සඳහා මගේ වැඩිමහල් පුත්‍රයා උපාධිධාරී විද්‍යාවේදී පරිගණක විද්‍යාවේ උපාධිධරෙක් එතුමා මම හිතනවා ඒ කටයුත්ත මැනවින් කරයි කියලා. ඒ නිසා මම විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ වගේම පළාත් සභාවේ සියලු දෙනාට මගේ ගෞරවාදර ස්තුතිය පුද කරනවා. ඉදිරි මැති ඉදිරි ජනාධිපතිවරයා ජයග්‍රහණය කරලා ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ව ඇමතිවරයෙක් හැටියට පත් වෙලා මාතර දිස්ත්‍රික්කයටත් ශ්‍රී ලංකා වාසී ජනතාවටත් සේවය කරන බව ප්‍රකාශ කරමි. මේ අසහසිටි සියලු ජනතාවට මගේ ගෞරවාදර ස්තුතියත්, ඒ වගේම හිරු නාලිකාවේ ආයතනයේ අධිපතින්ටත්, ඒ වගේම අපේ හොඳයි හොඳයි සුජි මහත්මයාටත් සියලු දෙනාටම මගේ ගෞරවාදර ස්තුතිය පුද කරමින් මාණීයනෝ ඔබ ස්තුතිය. හොඳයි, එතුමා බලාපොරොත්තු රසක් සමගින් අවසන් කරා. උතුමාට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම එතුමා මතු කරපු විපක්ෂයෙන් මතු කරපු කාරණේ ජනතාව කලකිරලා සිටින්නේ, ඒ කලකිරීම සමග යම් වෙනසක් සිදු වේවි කියන කාරණේ උතුමාට දකුණේ ජයකාර්දගෙන මාතෘකාව අවසන් කරන අවස්ථාව ලබා දෙන්න. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මෙතුමාලා කතා කරන යුද්ධය ගැන, කවුරුත් පිළිගන්න යුද්ධයේ දිනුවා ජනාධිපතිතුමා මේක ඉටු කරා කියන. හැබැයි කිසිම කෙනෙක් එදා හිතුවේ නැහැ මේ තරම් සංවර්ධනයක්. අද අපි මොනවා කතා කරත් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ නාමල් රාජපක්ෂ මැතිතුමා තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් මුළු ලංකාව වටේම ගිහිල්ලා, මට හිතෙනවා තරුණ මන්ත්‍රීවරයෙක් කවදාකවත් මීට ඉස්සරහට වු මෙහෙම වටේ ගිහිල්ලා උදව් කරලා නැහැ. අද කිල්නොච්චියට ගියත්, මුළුතිව් වලට ගියත්, වැලියෝයට ගියත්, පොතුවිලට ගියත්, අම්පාරට ගියත්, මුළු ලංකාව වටේම ගියත් අද සීරි සංවර්ධනයක් තියෙනවා කවුරු මොනවා කිව්වත්. එතකොට මෙතුමාලා මේ 70 මට වෙලාව මදි කතා කරන්න, 70 දශකය ගැන කතා කරා, එදා මිරිස් පොල්ල හාල් පොල්ල ගැන කතා කරා. හැබැයි අපේ ජනතාවට තව අවුරුදු 10ක් දුක් විඳින්න පුළුවන්කම තිබුණා නම් සුදේර අද මේ රට දියුණු වෙලා. අද බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමාගේ නායකත්වයට පටන් අරන් තියෙනවා වැඩපිළිවෙල. අද හැම ගෙවත්තකම වගා කරනවා. අපිට උණු එකම ප්‍රශ්නේ තමයි එදා වගාවෙන් අපි යපුණු රට 1977 විනාශ කරලා විවෘත ආර්ථිකය ගෙනල්ලා මේ රටේ තිබිච්ච මයින්යකු වගාව නැති කරලා, මිරිස් වගාව නැති කරලා, යාපනයේ ගොවිය නැති කරලා යුද්ධෙට මුලපිරුවේ මේ ආණ්ඩුව. ඉතින් අද අලුත් වැඩපිළිවෙලකට යනවා. විශේෂයෙන්ම නව සංවර්ධනයකට යනවා. මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙලා තියෙනවා. මිනිසු කෙලින්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශ සභාවේ ඉඳලා පළාත් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා ජනාධිපති ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා මේ මැතිවරණයේ කිසිම ප්‍රශ්නයක් අපිට මැතිවරණයේ අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි එක්සත් ජාතික පක්ෂයේ තිබුණු හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබුණු ආසන තුන එකට බස්සන්නේ කොහොමද කියලා. මාතර තියෙන 6 දෙකට ගේන්නේ කොහොමද කියලා. අපිට මේ දිනන එක නෙමෙයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ අයට අවබෝධ කරලා දීලා මෙයා අඩු කරන්නේ කොහොමද කියලා. දැන් මේ මම විවෘත අභියෝගයක් කරා. ඒකට පන්දම් මිලක්කුත් එනවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ මේක සුදෙර. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන. මේ රටේ කිරි ආර්ථිකයක් තිබුණා. ඒක විනාශ වෙලා තිබුණා. අද කිරියාත්තිකයක් තියෙනවා නෑ කියන්න බෑ. අද විශාල
කිරි ආර්ථික ඇතිනවා කුෂි ආර්ථික නැති කරා වගාබිම් ගොඩ කරා පෝරසාන ආධාරය දුන්නේ නැහැ අද පෝරසාන ආධාර දෙනවා ගොබිම් රැකෙනවා ඒ විතරන්නේ දීවරයට එදා දීවරයට විශාල ප්‍රශ්නයක් තිබුණා දීවරයට එදා මූදු යන්න ඕන නම් මුදේ මාළුවල් යන්න ඕන නම් බේරුවල බෝට්ටුවත් තංගල්ලේ බෝට්ටුවත් ඔක්කොම කෙලින්ම දියඹට දියත් කරලා තමයි යන්න ඕන අද කෙලින්ම මූද දිගේ ගිහිල්ලා පොත්තන පාන පහුණා මෙහෙම නැත්තම් තිරිකුණාමලයට ගිහලා දියත් කරන්න පුළුවන් ඩීසල් ප්‍රමාණය වෙනදා ලීටර් 6000ක් ගියා නම් අද යන්නේ 3000යි ඒ වගේ මාළු අස්සන වැඩි වෙලා තියෙනවා ඒ නිසා දීවරගේ ආර්ථික අද ශක්තිමත් වෙලා තිනවා අඩුපාඩු නැතුවම නෙවෙයි අඩුපාඩු තියෙනවා අපි දන්නවා හැබැයි එදා අපිට තිබිච්ච ප්‍රශ්නට වැඩිය අද දීවරය ශක්තිමත් වෙලා තිනවා ඒ වගේ නව තාක්ෂණය අපි පළාත් සභාවෙන් කරපුව මොනවද කියලා ඇහුවා මේ සංස්කෘතික අමාත්‍යාංශයෙන් මම ආරම්භ කරපු අලුත් වැඩපිළිවෙල තමයි ආණ්ඩුවෙන් ලකුණු ගානක් දීලා රැකියාවට ගන්න ප්‍රථම අද උසස් පෙළ සාමාන්‍ය පෙළ දාන දරුවා උපකාරක පන්තියට යනවා වෙනුවට දහම් පාසලේ යන වැඩපිළිවෙල ආරම්භ කළා අද මිද්දෙණියේ උපකාරක පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ඉරිදා සෙනසුරා ඉරිදා දහම් පාසලේ යන දරුවාට අපි 150 ආධාරයට උපකාර පන්ති උගන්වන ක්‍රමයක් ගැනලා තියෙනවා ඒ තුල අද දහම් පාසලට දරුවා යන ගමන් උපකාරක පන්තියට යනවා අපි ඒක ආරම්භ කළා දින කුඩා වැල්ල නාකුළු ගම්මේ යහපත නාකුළු ගම්මේ මෙහෙන් පටන් ගන්නකොට අර පැත්තේ එහා කොනේ දින මිද්දෙණියෙන් පටන් ගන්න දිනවා ඕන කෙනෙක්ගේ හොයලා බලන්න මිද්දෙණියේ කම්පියුටර් ක්ලාස් එක ඉංග්‍රීසි ක්ලාස් එක අද 150 සානාධාරයටදී මගේ පෞද්ගලික මුදල් මගේ අමාත්‍යාංශයේ මුදල් නැහැ මේ ජස්ටින් ගලප්පති අමාත්‍යතුමාගේ වගේ මට තියෙන විශේෂතුල මුදල් නැහැ හැබැයි මුදල් නැති කියලා මම පාඩු හිටියේ නැහැ මගේ පෞද්ගලික මුදල් යොදාගෙන මේ දරුවා උපකාරක පන්තියට යන්න එක කරන්නත් ඕන මේ දරුවා දහම් පාසලට ගේන්නත් ඕන ඒ නිසා මම දහම් පාසල් යන දරුවට උපකාරක පන්තියේ 150 සානාධාරයටදී අධ්‍යාපන දින වැඩපිළිවෙල ආරම්භ කළා අපි ජනවාරියේ ඉඳලා ලබන මැයි වල ඉඳලා එහෙම එහෙම කාර්තුව වැඩි කරමින් යනවා ජනවාරි පටන් ගත්තා මාර්තු මැයි ඒ විදිහට හතරට බෙදලා අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික්කේ පුරා ඉන්න ඒ විදිහට වැඩපිළිවෙල. එතකොට හයි මේ සංස්කෘතික ඇමතිවරයා වශයෙන් ඇයි පලාත කරන්න බැරි? පලාවත කරන්න නම් අපිට මුදල් ලැබෙන්න ඕන සංස්කෘත. හම්බන්තොට සිංහ මගේ පෞද්ගලික මුදල්. මගේ පැතුම පදන මේ මුදල් මම වීදම් කරා. අවසන් කරමු. ඒ වගේම අපි ස්තුති කරන්න ඕන මේ වගේ අතිගරු ජනාධිපතිතුමා වගේ නායකතුමෙක් බිහි වුණු නිසා තමයි ලෝකයා අද අපි ගැන දන්නේ. ඇමරිකාවට බැරුණු දේ අපි අද කරලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා කරලා තියෙනවා. ඒ යුද්ධයට අපි උදව් කරපු හැටි අපි දන්නවා. ඒ වගේම මේ රටේ මොන ප්‍රශ්න තිබුණාද? අඩුපාඩු තිබුණාද? නාමල් රාජපක්ෂ මැතිතුමා සුවිශාල වැඩ කොටසක් කරනවා. ඔබතුමාලට මතක ඇති. ඔබතුමාලා හම්බන්තොට ඡන්ද ගත්තේ වතුර ටිකක් බෙදලා. එහෙම නැත්නම් මොනව හරි බෙදලා. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියගය ගැන කතා කරන්නේ නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්ක අද කතා කරන්නේ ගම්මතුර ගැන. වැව් ටික චමල් රාජපක්ෂ කතානායකතුමා ජනාධිපතිතුමත් එක්ක සම්බන්ධ වෙලා සියලුම වැව් ටික හදලා තියෙනවා. හොඳයි. අවසන් කරමු. ඒ නිසා අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම මම කියනවා මේ මැතිවරණයේදී අපි යුද්ධයේ විකුණලා ජනාධිපතිතුමා උගස් තියලා මේ ඡන්ද කරන අය නෙවෙයි. මේ රටේ සීර්ධ සංවර්ධනය ජනාධිපතිතුමා කරනවා තමයි. අපේ නායකතුමා ගැන කතා කරන්නේ නැතුව කවුරු ගැනද කතා කරන්නේ? ඔබතුමාලට කතා කරන නායකෙක් නැහැ. ඔබතුමා නායකල මණ්ඩලයක් ගැන කතා කරන්නේ. අපිට ඉන්නේ එකම එක නායකයයි ඒ ජනාධිපති අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා අපේ නායකයා විතරක් නෙවෙයි මේ රටේ පොදුමහත් ජනතාවගේ නායකයා. උපදින දරුවගේත් නායකයා මේ රට බේරා දුන්න නායකයා. එතුමාගේ උදාර සංකල්පයත් එක්ක එක්සත් ජනතා සඳහා නිදහස් සඳහන් වැඩපිළිවෙලත් එක්ක මගේ නිර්මාණශීලී වැඩපිළිවෙලත් එක්ක මේ පළාත් සභාව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරනවා කියලා ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම ඔබතුමාලා අපි වගේ මාධ්‍ය ඉදිරියට නේන ඇමතිවරු සාමාන්‍ය අය මේ හිරු නාලිකාවෙන් ගෙන අපි එකට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම සුදේර ඔබතුමාලා අද උදේ මට දෙන්න මට 10ට කතා කරලා එන්න පුළුවන්ද කියලා හැමෝම මම කෙලිම එන්න පුළුවන් කියලා කිව්වා. අපිට විශ්වාසයක් තියෙනවා හිරු නාලිකාවෙන් අපිව මේ හඳුන්වලා දෙන්න. ඇත්ත වශයෙන්ම අපි විවාද කරත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කතා කරත් අපේ ආණ්ඩුව ගැන කතා කරත් මේ හතර දෙනාම අපි 3 දෙනෙක් පළාත් සභාවේ නාපේක්ෂකයෝ. අපිට අවස්ථාවක් ලබා දුන්න අපේ අදහස් ජනතාවට කියන්නේ මේ පිළිබඳව හිරු නාලිකාවට මගේ අවුරුණු ස්තුතිය පුද කරනවා. ඔබතුමාගේ ස්තුතිය පුද කරනවා. මම පළවෙනි පළාත් සභාවට තේරෙනකොට ඡන්ද 18000ක් අරගෙන 8 වෙනිය වෙලා තේරිච්ච කෙනෙක්. ආසන සංවිධායකකමක් නැතුව අද 51000ක් අරගෙන 2 වෙනිය වෙලා හම්බන්තොට දිස්ත්‍රික්ක 51000ක් කියලා කියන්නේ ඡන්ද 1,20,000 30,000 කරනකොට 51000ක් අරගෙන අද 2 වෙනිය වෙලා පළවෙනිය පාර්ලිමේන්තුවට යනකොට මම පළවෙනිය වෙලා තියෙනවා. මම ජනතාවත් එක්ක ඉන්න නිසා මෙවර මගේ බලාපොරොත්තුවක් තියෙනවා ලක්ෂය අභිභවා යන්න. ඒ ලක්ෂය අභිභවා යන ජනතාවට මාත් එක්ක වැඩ කරපු ඇමතිවරයා වශයෙන් සෙනසුරාදා හැමදාම ජනතාව හමුණු ඇමතිවරයා වශයෙන් ඡන්දේ කාලේට විපක්ෂය සහ ආණ්ඩු පක්ෂ සියලුම දෙනා දුරකථනයේ ඔන්න එකේ තියාගෙන ඉන්නවා. කතා කරන්න බෑ ඡන්දේ පහුණාට. හැබැයි 365.5 රෑ 12 එක වෙනකම්ම එළි වෙනකම්ම දුරකථනයේ ඕන කෙනෙක් කතා කරගෙන අහුන් ගන් දුන්න කෙනා වශයෙන් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබතුමාලා වෙනුවෙන් අවුරුදු 5ක් කරපු සේවය ඔබතුමාලා ඇගීමට ලක් කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
හොඳයි බොහොම ස්තුතියි දකුණේ ජය කාටද කියන මාතෘකාව තුලයි බලය දේශපාලන සජීව සංවාදයේ අද දවසේ ක්‍රියාත්මක වුණේ බොහෝ උණුසුම් වුණා බොහෝ කරුණු කාරණා කතා බහ කෙරුණා අද සාකච්ඡාවට සහභාගී වුණු බන්දුලාල් බණ්ඩාරගොඩ හිටපු මන්ත්‍රීතුමාට ඒ වගේම ජස්ටින් ගලප්පත්තේ හිටපු මන්ත්‍රීතුමාට අපේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීතුමාට ඒ වගේම හිටපු හැමති ඩීවී කුල් මන්ත්‍රීතුමාට අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ඉරු බලය සමගින් සහභාගී වුණාට ඒ වගේම ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින් අප සමුගන්නවා ලබන සතියේත් බලය සජීව දේශපාලන සංවාදයෙන් හමු වන බලාපොරොත්තු